ර සරණය සිල් දෙනාට අප සකච්ඡානතා ආරම කරමු කලින් කරපුටිකේ මනනාහරි ඇටලුද නවද ප්‍රශ්න මනහරි යාපුව කත්තා කරන්න. මෙත නිම අපි මේ සාකච්ච වන අත්තර කරේ එන ගී පච්චතා පටිච්ච උපාේ මනැත මේ වෙලාේ ්‍රාත් ග යට ප ිච උපද ගැන මයි අපි දනගන්න ලන එම නැත්තන් කෙසදන යන්ත්‍රණය සහ ඒ නිරෝධ කරන ආකාරය හිති එතනද එකැනද මේ මේ අවස්ථාව සිතුවිල හදන කැන එමනත්තම මේ සංකාර කරන වැඩ පිළිව දැි ඉසල්ල කතා කරම මේ විප්ාක ටිගන අව්‍යාකූත එකන එතනද අපි සංකාරයක් නෙමේ කරන්නේන ගංකාර තියෙනවා අභි සංකාරණම නේ ඒ ගැන කර්ම ශක්තියක් ජනත කිරීමක් ඇතනද සිද්ධ වෙන්නේන හතුකොට එතන ක්‍රාත්ම කෙන්න්න මේ අපිට විපාේ බුක්ති විදින්නේ එක ෙම නැත්තම නැත කියවා ගැනීම සිටගෙන් දක්කිනවාගේගේ කතාවත්තම එතන සිද්ධ වෙන්නේ. ඊළඟට දැන්ගේ විපාකය ඉවරුණාට පස්සේ ගැනර ප්‍රභාස්තරත්ය තියන සිතුවිල්ල ඉවරුුණාට පස්සේ තා විදිහරකිවොත් රූපය අත්දැකලා එක දැන හතුන ගත්තා වන්න මේ ඉන්නේ. මේ කිය කවුහරි කියලා ඉතින් හඳන ගත්තා සබ්දයක් දැන හඳුන ගත්තා ඔයවගේ දැන හඳුනා ගැනීමෙන් පස්සේ ක්‍රියාත්මක වෙන ආකාරඇත්ති නො එ සිත අපි දෙමු සමහරලාකට ආමක ආස්වාධ දෙනකක් කිය වි්‍යපච්චය සංකාරගතගෙන රාගෙන් පටිච්චේලා අස්වාදයක් ඉඉන්න පුුව ඊළඟට මෙහු නැත මේක මොකක්හරියව තරහ කදල දෙෙන දේශය දෙෙන දේශකවස්තුවක් විදිහයට අන්න දේශයෙන් පටිච්චලා තරහ හදාගන්නත් පුළුවන් ඊළඟට ඔ මේ අවිද්‍යාම පටිච්චලා පේක් ේදනාව කදාගණඩත් පුළුවන් ඔය කියන ආකාරය ඕන එකකට යන්න පුළුව. ඊට පස්සේ ඔය තුනටමයන්නඇත ගෝ නම් පුළුවන් ඒ දැනහතුන කරස මේ නි්චයි ක්යනත්ත ඒෙනහි කරන්නදන්නේ එහෙමත් පුළුවන්. එඒම ඉතලයිවරලා එහෙම ඉන්දත් පුළුවන් ඉති ඔය කියන විපාක සවභාාවේ ඉවරුණාට පස්සේ අන්න ඒ පිමට අපි ගොඩනගෙන වැඩපිළි ලගෙනතාව මතැන කතා කරන්නේ. එතකොට දෙ මේ අකුසලයි කුසලයි කියන දෙක වෙනස දන්නඕනේද දන්නව? අකුසලයක් කුසලයක් කොහොමද පිවාගන්න ය අකුසල් කුසල් කියනගේ මේ අදහර මොකක්ද දහක් මෙැද්ද පොඩක් බලමු ක ද මේක වඩඩක් බලන්න උදම් පින්න කුසලය කියන්න එකක්ද දෙකක්ද එකක්ද දෙකද දෙකන්නේ ත අපි මේක පොඩ්ඩක් අර තැක්කම් තින තැන ගත්තන තවදුරත් මේකමන් හරියට පැහැදිලි කරගන්න පුලුවන් මේ සුමනා සූත්‍රයේ දී නොකත්ද දන්දිය යුතුමය සුමනාවනි පින් කළ යුතුමය දෙවියූහවටුද පින උපකාරවෙයි මනුස්ස වූහවටද පින උපකාර වෙයි පැවදි වුවන්ට ද පින උපකාරවෙයි භාග්‍යතුන් වහන්සේ මේ වදාලසේක ශාස්තෘන් වහන්සේ ශාස්ත්‍රෘූ සුගතයන් වහන්සේ මේ වදාර සේක ඇදි හෙනම් පින කියෙ එක මොකද වෙන්නේ උපකාරවෙයි කියනයි ගැනවාද පින කියන උපකාරක දහමක් මේ එගැන උපකාරවෙන අවශ්‍ය වෙන දෙයක්. ට දැන් අපි පින උපකාරයෙන කියෙන දන් අපට මේ සාකච්චාව කරං යන්න දෙ උදේන හසනය කරංයන්ට අපිට කයවේසන් ඇති උපවත්කන් හාහරපානවා දාන ටිකක් කෝන් ති ඒ අපිට උපකාරයක් නේද මේ සාචා කරන්න උපකාතයක් ඊට වස්ේ අනික්තින දේවල් මේ පෑණිකක්කර වන්න ගොලොම් පුටුව මේ හැමදේම උපකාරයක් කරන්නේ අපිට එතකට ඒකෙන් නෙමයි බනහ නැබැයික උපකාරවෙනනේ අන්නේ වගේ උපකාර දහම එන්නේ උපකාර දේවල් උපකාරක දේවල් හම්බෙන් අපි පින්කරල තියෙන්න්නඕන විි කරල ලිබෙන අපිට ඒ කම්බෙන්න්නේ නෑනනි හැබැයි වෙන පැත්ක් වැඩන්න පුුවන් දැක දාහරනයක ධාර්තරීම හරාදන් වහන්සේ වචනපදය හපු ගමන් පහත් එන්න පුළුවන් තරම ප්‍රඥාවක්තියනවා හැබැ සිවුරක් ලැබෙන්ඩවත් පිනක් නෑ තට දැක්කල් යතො ඒ ඒ කරලා නෑගැන සිවර දන්දීක නතුවනේ අට පිරිකර පූජ කරන්න ඇති ද වගේ මොක් හරි කාරනාවකින් දතමයි ලැබීම නැත්ති රාතන් වහසේ ළමක්කින්නම්ට නවමතගන උපන්දා හිදන් ඒ රහත්වෙන අත්බය උපන්දාහිදං මේ කුසට ආහාරයක් අරගෙනන බඩ පිරන්න කවදාවත් එතකොට අවසානය රහත්්‍යලත් කුස ආහරයක් කම්බෙන්න්න උන්වහන්සේ වඩින්ද පින්ඩ පාතව තම්බෙන්නේ අන් දෙමන පිරුණුවන් පාන දවස තමයි කුසට කුස පිරන්න ආහාරයක් දානයක් ගන්න අම්බෙන්න්නේ එකත් බොහෝම මහන්සේලා කරගන්න වැඩ සැරරිුත්තාහාමුදුරෝගේ තියෙන උත්සාහ වීර හිදම තමයි ඒත් කරගන්න හම්බෙන්න්න එක වෙලාක් වලදන්න හම්බෙන පිරුණුවන් පාණ්ඩ කලින් එතකට දැකර අරිහතුන් වහසේ නම්ක්වෙන්න තරක් හේතුවාසනා ිලේ පැත්ත හැදිල දීමන නමුත්තර දානය හම්වෙෙන් ඇරලින් කරපු එක විාගයක් විදිහරයේ භික්‍ෂූන්හසේ මට දෙන්න දීපු දානයක් තමන් වලඳ ලහරි නත්තන් මේ විසික් කරන හරිරගේ වැඩක් කරපු නිසා තමයි ඔ විපාගේ හම්බෙලා දන්නේ ති එතකොට අන්න ඒවාගේ හෙන දෙ පින උපකාර දහමක් එතකොට පින් කර තිබොත් තම ඒටි හම් වෙන්නේ එතුට පින කියන්නේ උපකාරග දහමක්මිසක් නිවන්දකිින්ඩ එකන්න මේේ හේතුවෙන්නේන. එකැ අප දදුන්න කියලා කොචර දඳදුන්න අපි නිවන් දකින්නේ. තැබ නිවන්දකිින් ඒ උපකාරයක්ෙන උපකාරග දහම බාට පත්වෙනවා. දැවන මේ කුසලය කියන එක වෙන විස්තර කර නමේ සුත්්‍ර නිපාතේ තියනවා ඇකසි පනස්සටවෙනි පිටුව මේ පන්සේසියටටවෙනි ගාථාව. තැන දින කෝසානි විච්ච කේවලානී දිබ්බා මානුසකංච, බ්‍රහ්මකෝසං සබ්කෝස මූලබන්ධනා පමුත්තව, කුසලාදී තාදී පෞච්චතෝ තතත්තා. මේකෙ විස්තරේ දිනම් මෙතන දි්‍යකෝස මනුස්සකෝස බ්‍රහ්ම වූ සකළ කර්මකෝසයන් පිරිසින්ද දැන සරර කර්මකෝසයනයට මූල බන්ධන සංක්‍යයාත අවිද්‍ය බවතෘෂ්නාදයෙන් ප්‍රමුක්ත වූයේ තතාත්මතාදී පුද්ගල කුසලයයි කියනු ලැබේ එ සරලා විතර කරොත් දිව්‍යකෝ මනස්සකෝස බ්‍රක්්මකෝස සකලවිද කර්මකෝසයන්ගේ ඒ ගැනවද කර්මකෝෂයන්ගෙන් කෝස කියනම ඉපදෙන්න්න පුළුවන් තැන් එන දිව්‍යෝ මනුස්කෝ ්‍රක්්මෝස දිව්‍ය නුස්ස ්‍රක්්ම තුළු ස කළවි ධර්මකෝෂයන්ගේ ගැන මේ තික්සෙක් තලේ කොය හරි තැනක ඉපදෙන්ඩ හේතු වෙන. මූලබන්ධනූ අවිද්‍යාත් ෘෂ්නා අ ඉපදෙට හතු වෙන අ ද්‍යත් ෘෂ්නාවන අන්න අවිද්‍යා ෘශ්නා දෙකේ යම් පහ කිරීමක් වෙනවාන අන්නේ එක කුස්තලයි කියලා කියනවා එන කුසලේ කියන්න මොකක්දද මේ අම්තැනක උපත්තිර හේතුවෙන දෙයක් පහකරල දානවනම් අන්න එක කුසලයයි මේ ක කියන්නේ පහදදේවන්නේ පහද්දේවල් සලාහරි නොට කියන කුසලේ කියලා පහදදවල් කියනවද රාගේ දේශය මෝහය රාගෙන් දේශය මෝහෙන් පටිච්චලා ක්‍රියත්මකුණු බවගමනක් හැදෙනවා නන්සාසරයනවානේ එනම් ඒක සලාහරිනවානම් අන්න රාගදේශ මොහෝ කියන පහද්දේ සලාහරිනවනන්න කුසලය කුසලය කියන්නේ එකට පින කියන්නේකක්ත්ද. උපකාරක දහමක් කුසලය කෙලිම නිවන් දකිින්ට හේතුවෙනවා උපකාරග දහම අ නිවන් මාර්ගයේ අද්දි උපකාරයක් විදිහට අපිට ඒක ලැබීමක් තියෙනවා පැදිලිනි එනම් පින කියන්නේ එකක් කුසලේ කියන්නේ තවකා. ඇර පින කියන්නේ නිවන් දකින දක්කල් උපකාරවෙන එකක් කුසලය කියන්නේ ලෝකෝොත්තර නිවන් මට ඇයි අවි්‍යා තුෘෂණ පහකරන එක තියෙන්නේ ලෝකෝත්තර නිවන් මගේ. හළඟට එහෙනම් ඔන්න ඉද පච්චාව දං අක්සලේ කියැන මක්ත් දෙහෙන ැන්කුසලේගනක අනිත් පැත් කුසලග කියන්නේ මේ සංසාර ගමණක් කදන අවි්‍යා කෘෂ්ණාව හකිරිම යන එක කුසලේ ගැන මේ සංසාරයෙන් එක්මෙන්ඩ් කරන දෙයක් තින ඒ කුසලය එඇකට අකුසලය කියන්න හෙන ඒ අනිත් පැත්ත ගැන මේ සසරට හේතුවෙන ය අමක් කරන න ඒක අකුසලනි අකුසල පැත්තට වැටෙනවා එතකට හැමදි අකුසල කියන එකට පෞද් අයිති වෙන පිනුත් අයිති වෙනවා පැ දෑ අකුසල කිය එකට අයිති වෙන පවු් ඒක කොහොමත් පැහදිලි අපිට අකුසල කියන එකට අයිති වෙන පින් තමයි අපි අපිතදැන් ලෝබ මට්ටමට යන්න ඇතුව අපි මේ ආස්වාදයක් වෙනෙ දැ අපි හම්මේ වාො කෑමකක් අපි එක හරි මරහයි එතකට අපි මේක කන්නවා මේ රස විඳගෙන ඉති මේ රාගෙන් පටිච්චලලා නියමයි කියලා කනාව එතකට ඒක පවු් නෙමේනි ඒක පවක් නෙමේ ඔන්න අපි විට හරිදිබ් එක හොරෙ අරගෙන කෑවන ඒක පවක්. මේ අපි හම්බෙන එක තම අපි කන්නන්නේ ත ලෝබෙන් ලැන ති තව බඩගින්න්න කවරුහ යවත්ත අපි ඩක් කැමැති එකත් අපි කරනවා හැබ මේ කනවා අපි රාගෙන් පටිච්චවෙලා නියම රහක් කියලා එතට ඒක පවු්නෙමේ හැබයි අකුස්ථාද පැහැදිනේද න්න අකුසැලයි පවේ වෙනස එ ඒක පව්වෙන ලෝභදේ මහ මත්තමට ගියුත් ඇන්න ෝබෙන් දේශය මොහෙන් ක්‍රියාත්ම කෙනන එක පවක්පු බවට පත්වෙනවා. එතු ලෝබදේශ මොහ කියන එක තියනවා පු්්‍යාබි සංකාරවල විද්‍ය ප්‍රත්තයෙන් කන පුුණ්‍යා ිංකාරවලති නවා ලෝබ දේච්ච අමෝහන. එතුට ඒක හේතුවෙන්නේ සසර පැවැත්මට හේතුවෙන ටිකක්. දැ අපට ඒ රහටි පටච්ච වනාන්හෙම යි මනස්සකයක් හදෙන්න්න නද නැන්ද. හැදෙන් ඕනන්න මනුසකයක් හැලෙවෙරලා විපාග විඳන්න සිද්ධ වෙනවා ඔය කියන ආකාරේ දිවක් හදදාගන්න ඕන වගේ පසලබාගන්න එනයිති මනුසකයක් අයත්තාහදන්න යි බාව ඉක්මෝලග හිල්ලන. හැබැ ඒ පවක්නෙන පව් කියනෙ අපි කෙලින්ම අර්ථදක් වන්නේ සතරාපාය පැත්තට දි මුස්ස ලෝක විදින කොට සත්තේවා නමුත් සතරපායයට තමයි මුහලි වශයෙන් පැන වෙන්නේ පැදිරීනේ එකොට එහෙනම් පින් කියන ටිගෙත්ති නවා අකුසල වල්ට වැටන්න චිකා එ මෙන්න මේ අකුසල මූල කියන එක ගත්තොත් එහෙම ඒක විශේෂ වශයෙන්මදැන් අර අපි පාප පැත්තට යදදි ලෝභ දේශ මෝහෝ කියනක තමයි අකුසල මුූලවලල්ට කෙින්ම එන්නේන්නේ නොකද සතරාපා ගත පැත්තට හේතුවෙන ටිකක් සහ අනිත් කාරණාවවත දමුස්ස ලෝකෙ වනට පාප විපාකුත් යම් අටමකට විනිෙන්ඩ සිද්ධව නොද කළලුදු මිශ්්‍ර පාකත් එක්ක. මතු මේ තැන්වලද මේ බෙදල දක්වත් අ යම් කිසිීමේ වෙන කමත්ති වනවා පැදි ැති න පොඩ්ඩක්හන් එතකොට තවුදුරට ්‍රික්හ කරගන්න බලුවන් හැරි අකුසල මූල කියලා අපි කතා කරේ එතකොට ඔ අවිද්‍යාපච්ච්‍යා සංකාර කියන පටිච්ච සවපාදය පැදිලින්. විද්‍යා පච්චා කියන පටිච්ච සවපාද චක්‍රයේ අකුසල මූලිකයි හැරදහරි ඒක යට තේ දැන් ඒක පුදු මාතෘකා විදිහරණ කතා කරී අන්න ඒක යට තේ බේදෙනවා කීපයක් ප්‍රාග දේශ මෝහ කියන තුරට ප්‍රාගෙක් කියන එකට එනවා මේ ලෝබ කියන එක ලෝබ පටිච්ච සවපාදය. ඊළඟට දේශ කියන එකට එනවා පටික පටිච්ච සවපාදය ඊළඟට මෝහ කියනට විචිචිච්ා පිච සවපද උද්ච්ච පටච් සපාද කියල පිච සවපාද චක්‍ර දෙකක් විස්තර වෙනවා එතකොට උදඟර අවිද්‍යපච්චය සංකාර කියනක තමා පුදුවේ ගන්න අපි. නමුත් ඒක විස්තර වශෙන් කතා කරදිමුගින් ත පටි සන පාජක්ක හතරක් ගැන අපි කතා කරනවා අවිද්‍යාපච්චය සංකාර කියල එතන යන පටිචි සපාජක් ක්‍රෙන් දැන් ේදනනාාපච්චය තන්හාාවෙනවනි අපිට රාගයක්කාහම මේකට ආස්වාජයක්කා මේකට තන්හා වෙනවා අපිට තරහක්කාවම දේශයක් හම ඒකට තන්හා වෙන්න නනි ඒත් එක්ක ගැටෙනවා අර කියපු චක්‍රය පොදුවසෙන් විස්තර කලාට විස්තරය විස්තරවලට ඇද අප එක වෙනස්කමත් තියනවානේ ගැන තවටික් විස්තර කරලා ගන්න ඕනහෙන ඒකට දාල තව පටිච සහපාජක්කයක් තියෙනව පැහැදිලි නේද දැහරි අපි ගත්තොත්තෙම අපිතඔග මොක්හරි ආයතනයක්කින් තියනවා ආයතන්නේ වැඩ කරන සේවකය වන්නවානේ දොරන් අපි එලීනම් පොදුවේගෙන මේ ආතන වැඩ කරන සේවකයෝගියලා ි ොක්කරි ආතන ැබ ආයතන ඇතුළට ගයාට පස්සේ ද ආයතනයට ඉංග්‍රීසින් කියනන කොම්පැණි කියන කොම්පැනියන ඇතුරන්න ඇතුළට කිහිල් අපි කතාකරත් දන්න ළමයිටියක් කින්න ඒගොල්ො ඇඳගෙන ඉන්නවා මේ යුනිෆෝම්ම එක ආතන නම ියුනි ෝර්මන්ත ගොල වැඩ කරනවා ඒ අතරන්න මේ යුනිෆෝර්ම් ැති ලමයිික් මට සැහ්හ යි කියලා අයගොල කොම්පැනිනෙමි රගල් ව් සෝස් කටයගෙන පිටින් ඇල්ල වැඩ කරන කට්ටියක් කම්පැනටදා නෑ හැබැ අප ලීදම් බැලු හමු කරන්නේ ඔක්කොම ආයතන ඒතකට ඇතුට හිල බෙනව වන්න වෙනස්කමක් දකින්න හම් වෙන අන්න වගේ දැන් අපි අර මූල මාතෘකාවගත්තාම අවිද්‍යපච්්‍යය සංකාර න මුලින් විස්තර කරටිකින් විස්තරෙනවා නමුත් අකුසල් වල තින ොභාවඇත් එකඒ එක බෙදිලයන ආකාරයනුව අපිට වෙනත් වෙනත් පටිි සහපාද චකවලින් ඒටක විස්තර වෙන හරි නොේ ඊළඟට ඒ කකුස පැත්තර ඊළඟට කුස පත්තර ද නවා කුසල මූල පටිචි සම උපාද වර්ග කීපය ප්‍රධාන වශයෙන් දෙකට බෙදෙනව ෞකික සහ ලෝකෝත්තර කියලා එනම් කුසල් කියන එකත් බදෙනන ලෞකිකයි ලෝකෝත්තරයි කියලා පැහැදිල හද. එතුට මට කියන්න තේරෙන නම් ැ කුසල මූල කියන එක ගත්තහම ලෞකික කුස මුල ඇති න ලෝත්තර කුලමූල ඇත්තින හරි ඊළඟට අකුල මූල කියල එනඒ එක යටතේ ඒ ගැන අවිද්‍යාපච්චා සංකාරය යටතේ එනැටිකේ දීනවා පු්්‍යාබි සංකාර කියලා කොටසක්. ඒ ගැන පින් ටිකනේ මොනාද පින්ටික දාන සීල භාවනා. ඒ අපි තාතා කරන මේ අකුසල මූල කියන අවිද්‍යාපච්චා සංකාරයේ යටතේ. ඊට අතර මෙතන දීනකුසල මූල පච්චා කිය ලෞකික පටිච්ච සවෞපායකුත් කුසල මූල. එතුට මෙන්න මේ ලෞකීක කුස මූල පටච්ච සවෞපාදයි අකුසල ඇතතේ දීන පුුණ්්‍යාබි සංකාරහයි වෙනස් දෙේක්ද මොකද හිතෙන්නේ. පැහඳ මං අහපුුරස්්ට මේ ං සමහරය මංම කිය පොයින්් කරන්නර ප්‍රශ්න විදියට ආපු දේවල්තියනයි ගැන්න තර පැටල එන්න ැන්වගේ දේව ඒේව තමයි ඒ විදිහිර ගන්නේ පන්න පුළන් නොකද හිතෙන්නේ ඉතාගන්න වැරිද. හරි අපි ඉස්සරහරයමු යන ගමන් තැනැත් එක්ක බලමු අදහක් කවත් කියන්න නැත්තම් තැනට අවශ්‍ය දියට විස්තර කර ගමඒර මේ එහෙමර සංකේනයමටලගන්න ඔන්න එකක විතටික් පඩිහින්ද විතර කාරණය දිී මපුුවන්තර මුණ අවස්ථාවදද කාමාවචර ද කුසලද කුසලද එවිදිරි විස්තර කරල දෙන්න ගොඩ්ඩක් පැහැදිිවෙන්න ඇතුට ලෝබ පටචි සවපාද. එතුො මෙන්න ලෝබ පටිච්ච සවපාදය ක්‍රියාත්මගෙන ආකාරය ඇතු ලෝබප පටිච් සවඋපාය ගන්න මොකක්දන්නි අස්වාද විදින්න වැටිවෙලදී. රගගේ පටිචලා ආවාදයක් පවින ඔන්නඕක තමයි ලෝබ පටි සවපාදය කියන්නේ දැකුසල රත තිීන ාගදශ මො ලතුුණක් එකෙන් දේශත් මෝහත් නෙමෙයි රාග කියන තැනට අව්වෙන කොටස අන්න ලෝ පටි ස උපාදය එතුර අප ආස්වාද විදිනවන විදිින් දෙමකින්ද මිනිදි ක්‍රියාත්මකෙන් ලෝබ පටිචක් ස උපාදය ඇ ඒකම ආස්වා විදිී ක්‍රියාත්මකෙන් ඇතුර ඒගේ මටන්තියෙන්න්න පුලුවන්ම අරකිවවාගේ කවුරුහරි වන්න කැමත් තින එකට මේ අල්ලගෙන කනයක න්නෙමේ එතකොට ඒ ක්‍රලාාගයෙන් පටිච්චේ එලා තමයි අපි මේ කන්නේ අයාස්වාද විනවිඳගන්න ඒත් ලෝබ පටිත් ස පායට වැටෙන්. ඊළන්නට තවගෙනෙක් මේකන දෙන්නෑ කියලා බලෙන් අරගන්න කාගේ හරිකක් බලෙන් අරගන්න ඒක ලෝබප පටිච් ස උපාද අන්න ගත් අරගෙන වල ොදරන ෑම කාටවත් දෙන්න මේක කියලා හංඟෙනයා කන ඒකත් ලෝබ පටිච් ස උපාදම තමයි හැබැයි එහෙම කාපු එෙනගේ අ කලින් අපි කියපුගෙනගේ වෙනසත් ී නෝදනෙ වෙනසත්ති රණේ සිතුවිලි වල වෙනසත් ීන වෙනස්සාකාරයක් තිීනවා ඉඩස අපිහිත මුදන් ඒ දෙන්නම් පෘතක්ජන තවක්ෙනෙකිින්වා මාර්ග පලලාබියෙක් සෝවාන්න එච්ච කෙනෙක් එයත් ඔ විදිහර මේ කෑම කරන ොට රාගෙන් පටිච්චල අස්වාද වඳ වි කනද අර දෙන්නට වට ඒයාගේ තියනයේ ස්වභහ වෙනස්ද නැන්ද ඒක වෙනස් පෑදිල ඒනම් ඒ කියන ලෝබ චි සවපාදිකමතඒ ලබ සිත්්ත වෙනත් තිීනදද වෙනසත් තිීනවා ඔන්නඔ ලබසිත් ඇතිවෙන ආකාරතියවා අටක් මෙ ගොඩක් සංක කියන හෙමගණ්ඩවශ්‍ය නෑ සිත්ත අටක් ති න ලෝබ තක් ඇවෙන ෝබසිත් අටක් ඇතිවෙනවා ඒ අට බෙදලදීනවා මේ ඔය කියපු දෘෂ්ටිය සම්ප්‍රයුක්තද නැත්ත කියන එකයි එයා ගදිනි චිත්ත ස්වභාවයි මත දැ කෙනෙකේ වගේ කබුක්තිය දෙන්න පුල ඉතාම සතුටින් එකන්නේ සෝමනස්ස සාගතව ඒකට සම්බන්ධ වෙන. එතකට එයා සත්තු ටඉහ කියැන කැමැත්තෙන් මේ හරිම ආසාවිින් කරන දෙයක් සෝමනස්්‍ය සහ ගතව. ඊළඟට එයා මඟ පල්ලාබී කෙනෙක් නෙවේ. එතකට එයාගේ තියනවා අදහ සම්මොකක්ද සාක නියම්ක් අන්න මහදා සතින ගැ යාගේ දිට්ටියත්තිේ නක නියනෝ වටින එකක් කියලා තවි දිකියුත් එයාගේ සක්කාය ිට්ටිය ප්‍රීනය සක්කයි දිට්ටියට තියනවා අන්න එතනක්කයි දිිට්තිිය යදෙනවා. එ සෝමනස්ව සහරතව සක්කයි දිි්ටියඇත් එක්ක ක්‍රියත්ම කන ලෝභ සිතක්ති න කොට ගැන සෝමනස්ස සහගත දිට්ටි සම්පයුක්ත සිතා ඊළඟට සෝමනස්ව සාගත දිට්ටි විපයුක්ත සිකුත් න ඒයාගේ සෝමනස්සාග යිහ දිිට විපයුක්ත දිටි පයුක්ත කියන සක්කයි ික්්ට මකයදෙන්නේ නෑ අන්න සෝවාන් කෙෙනෙ කවදාවත් දිිටි සපයුක් සිතේ දෙෙක් නෑ එකන සක දිටියත් එක් සිතක් පහල වෙන්නේන සක්කයි දිිටි ප්‍රීුණන පස්ස පැදිලද අන්න යාට දෙෙනවා දිිට්ියෙන්ක් තොරව සිත ග මේක මේ ඔොද වටින මේක මේ ආස්වාද තියන එක නෙමේ කියලා දැනගෙනඒ එක පුක්තිවිදිෙනවා පැදි ගන්න එහෙම කෙනෙක් ඊළඟට ඒකෙත් ආයිත්්‍ය එ දෙෙනවා සෝමනස්ස සාහගතරන සිද්ධක් සෝමනස්ස සාගත දිට්ටි සම්පයුක්ත සසංකාරික කියලා ඇැකන්නම ගදද මේ සසංකාරික කියන එක අදහස තමයි මේ තමා වෙනුවෙන් කරන කාරණාවක් කියන කැෑල්ල ද මෙහමගන්නකු දැපිතුම කෙනෙක් මොක්කරි හෝර කමක් කරන ලෝබේට වැටනාකි එම නැත්තං අපි ගම්කු දැන් ඔය වගේ අපිතමු දැන් පොදුවේ මොකක් හරි ගහක් තයන දැ අබ ගහක් තියනවාද මේ කරනඇල මෙයා හරි සතුටින් අඹ කඩාගන්නව කන්්ඩ හිතාගෙන දැන් ඒ වැඩේ ඔන්න යා හරි සතුටින් කරන්න න්න අපිටම ප්‍රදර්්ජනය කියල දෙය සෝමනස්සසාහගත දිට්ටි සම්පයුක්ත කරනවා හැරනි එතකොට එයාගේ අදහස තියන් මේකරන් කාටත් දෙන්න කවුරුත්ෙන්ද කලින් කඩාගෙන වෙලා මංම මේටික කණ්ඩෝනය අන්න සසංකාරික වුණු තමන්ගේම බුක්තිය පිණිස විතරයි තව කෙනෙක් කඩ්න සසාමා මේක නිය ම බඩි හරි හොඳදගේ අරවිදිීමම සෝනස් සසාහකත දිත්ි සම්පයුක්ත ැබ යාගේ අදහසක්නෑ මේක මේ මට විතරක් කියලා තව කෙනටුනත් දෙන්න කැමති පොදේ පරිහරණය කරන්න කැමති. ඇති අන්න එහෙම තමයි සංකාරක කියන එක බෙදෙන්න්නේ ඉති එවිදිට තවත් සිද් දෙක් කියෙනවා. ඔය ආකාරහතරටම උපේක්ෂ සහගතවත් යදෙනවා. එක නැරවගේ සෝමනස්සයක් නෑ සහරුවවා නියමයි කමකම කියලා කනවා සහරයමකද කෙන. කමුකු කියලා අර සෝමනස්යක් නෑ ඉතින් අර කියපු නිසා කනාව එහම ඉක මැත්තකුත්නේ දෙත් අරවා විදගෙන ති රගෙන් පටිච්චේලා කගන අරදිර ෝමනස්යන්නේෑ උපේක් සසාගත සෝභයගත්තීම ඒක දිත්්ියඒ එකේ දෙන්න පුළුව ිටිය නැතුවේ දෙන්නත් පුළුවන්. ඉලාන්න සසංකාරික විදිහරත් දෙදෙනවා ඇති ඔවිදි ලෝබ සිත්තී නවා අටක් ඔන්න ලෝබ සිත් අටේ දීම ක්‍රාත්මකෙන පටිච උපායගෙන වා මතරින් ඉස්තරන්න. එතකොට උතින් හතරක් ෝවාන් කෙනාටනෑ ගැන සෝවාන් ැනනි ද ඉහල යන කමන සෝවාන් කෙනා නැති හතර තමයි ෝමනස්සාර දිිප්ි සම්පයුක්ත එකයි සෝමනස්සාක දිප්ටි සපයුක්ත සංකාරක උපක්ෂසාර දිිපටි සම්පයුක්ත උපක්ෂසාරක දිිප්ි සම්පයුක්ත සංකාරක කියන හතර ඔය හතරායි ඇති වෙන්නම එන අපායන්න්න හේතුෙන්න්න මොකත් ලෝබ කියන එකගත් එහෙම ඔන්න දිිට්ි සම්පයුක්ත සිත්්ික තමයි අපායි උපත්යක් කහල දෙන්න හතු වෙන්නේ ඇැහ අන කර අකුසලකි වූහම මේ සංසාරේ පැවැත්මට මකුසලයි හේතුවෙෙන්න්නේ එනම් ඒ අකුසල සතරපායන් ලෝබසිත්තලින් හතරක් හේතුයෙනවා ඉතුරු හතර පාය උපත්තියක් හදල දෙන්න හේතුවෙන්නේ නෑ එනම් ඒක මනුස්සදිවව්‍ය ඔය කියන තලවලටයන්න්න හේතුවක් හදල දෙෙන ටික් පැදිලි නේද. ඉති ඔන්න ඔය ලෝබසිත් කියන එක විස්තරන පටිච්චි සහපාදයදම තියෙන්නේ එතකොට මේකෙන් කරන්න මොකක්ද ආස්වාදය නිර්මාණය කරම් විදිෙනවානේ ආස්වාදය නිර්මාණය කරගන්න විදිහ ඔට මේ තමයි පොදුවේ හැම ලාම කරන පි සවපා චක්‍රීමම වි්‍යාපච්චය සකාර සංකාර පච්චය වි ්‍යාගේන ය දන්න පාදාානතින පටි සහවපාද චක්‍රේ. මෙ සිප්තිික කියන අර විදියට උපේක්ෂාසාගත දිිට්ටිකත සම්පයුක්ත අකුසල චිත්තය උපදනේේද. උපේක්ෂා හත කියලා හැම සිත්්තිික විස්තර කරනවා. කරලා අවිද්‍ය ප්‍රත්්‍යයෙන් සංකාරවෙයි සංකර්වත්වයෙන් විඤ්‍යානාවේ වි්්‍යාර ප්‍රත්තයෙන් නාමයවෙයි මෙන මෙතෙන්ට නාමය කියල ඇයිියවිල්ලකින් නාම රූපණ අපිදන්න කියනේ හරි ජමාර කිව්වාගේ මේගේ අර කරුණු ප වශයගතතු ගොඩාත් තියනද. අපි අවිද්‍යාපච්චා සංකාර සංකාරපච්චා විඥාන කිය තන්න හඋපාන තියන රපි මුලින්ම පෙන්න වටි සහපාජක්ක්‍ර දීන ඒ එතෙන්ට වෙනකක් එන්න පියවර හරක් ක්‍රියාත්මක වෙන පටික්ි සවපාද. පියවර හතරක් ක්‍රාත්ම කලා තමයි එතැන්ටෙනකං එන්නේ එතොට පියවර හතරි පලවෙනි පියවරගත්ත් මේ නාම කියනක තමයි තියන්නේ නම රූප වෙන්කොට දල් දෙනි පියවරත් නාම තුන්ගනි පියවරේ තමයි නාමරූපවටත්වෙන්නේ හතරයි පියවරත් නාම රූප දයෙනවා පැදිලල්ට පියවර හතක්්‍රාත්මක වෙන එදොර දැන් අපි මෙහෙම ගමකෝ දැන් අපි කතා කරන මටමත් එක්න ගන්නු දැන් අපි නිතර මකතා කරන රූපයක් දැකළ හඳුන ගත්ත කියලා මේ එදර ඒමටමට කර හැබැ රූපයයක් දකින ක්‍රියාවලියගත්ොත් එහම තව සකර්ණ විස්තර කරන්න න රූප දකින්නක කොහොඳ මුලිින් මාත්‍රයක් දකල තව මාත්‍රයක් දකලදැ අප සබ්‍යයක් හන කම ගේඒ කොට දේන ද අමා කියල වචනයකව හ වචන එක පාර හෙන්නේන මුලින්ම අයන්න අයන්න නෙම අයන්නෙත් මාත්‍රයක් ැහෙෙනු ඒ හිච්ච එක ඉවරයිද ගේවිලවර අල්මයන්න හෙදී අයන්න අයන්න හෙන්නේ එදොට ඒ ඉවරයි යම් කිසි ර මතක ද න හිතට පුුවන් කමත්තින එකකාවර්ජනය කරන්න ඊළඟට අල්මයන්න හනවා පට සේතුන එකතුර අම්මාගේල ඇහුුණ කියලෙක් අපිට දනවනවානේ අපිට දන්නවනවා පැහදි එදරේ ක්‍රියාවලියග අපි කතා කරන්න අපි ගන්නන හත් සබ්දයක් ඇහුණු ඔන්න මටනටත අපිගන්න එකට නිව දකිින් දවසන ඔන්නොව මටමට ගත්තවා ඇති පැහැදිලින ද හරි එතකොට එ අර අ දිබානු කොට සන්නකගේද පටි සහපද අවි්‍යාපච සංකාර කියල පිය කතා කරන ටික එතන්ට එනකං එඩ ක්‍රියාවල හතරක් යනවා එකන පටි සපාද චක්‍ර හතරක් යනවා පැහැදිලිද හ ඒ හරක් කියලා හතර වෙනගේ තම වනාමරූපය කියන කතාව දීන් හැබයි පටි සවපාද ඉබන්ගේ පලවෙෙන මුලින්ම විස්තරනනි මාතෘුකාවි මෙන්න මේකයි එන්නේ කියලා ඉටස මාත්‍රකාාවට යටටින් විස්තර කරන චක්‍රහතර මෙන්න මේ දිියටයි කියන්නේ කියලා ඉතුරටගේ ද චක්‍රහත විතර කරන්න පලවිනයක විතර ස්ත කරල දෙෙන ඉතුරටි අපිට හදාගෙන බලන්න පුුව ඉති ඒ ඔක්කොම අරගෙන විස්තර කරන්න බලාපොරොත්තුවෙන්න හෙමමර කාරහි වෙනම අවශ්‍යනගේ එහෙම හලා මේ දැනගරන්න පුලුවම් ප්‍රශ්නමතු වුණොත් අහන්න මෙගැන්න එහම අර සමාවක් නැතුව යනාන මේ කැර සීමාවක්තිෙන්ැ මනමටවද කතා කරන්නක ඒක නිසා. එතකොට එතන දින නාමේ නා ප්‍රත්්‍යයෙන් සස්ථාතන සස්ථායිතමත්යෙන් ඉස්පර්ස ස්පර්ස පත්වයෙන් ේදනා වේදනා පත්වයෙන් තන්නාව තන්නා ප්‍රත්තයෙන්. මක් අධිමොකවත්තය බව බවප පත්තෙන් ජාති ජරා මරණ විඩහට යන හ එතකොට මේ තියන්නේ අපර ලෝබ පටි සහපාදය ක්‍රියාත්මක වවෙන්න අර විද්‍යාපච්චය සංකාරක ල අපි සාමාන්‍ය වසද ගත්තු පටිච්ි සහඋපාද චක්‍රී නේති මේක තමයි හතරවෙනියට හැදන්නේ හ මීළඟට පටි පටික් සවපාද චක්‍රය අපි කතර ලෝබ පටිචි සහඋපද පස දේශ පිචෂ සහපාදරන ටිටිච්ච සහපාදය ඇතරට පටි පටිචෂ සහපාදය ඇතිවෙනවා ඇති වෙන සිද්ධගත්තියවා ඒක තමයි මේ පටික සම්ප්‍රයුක්ත සිතයි මේ දෙකම දෝමනස්ව සහගතයි මේ පටිකේ කියක දෝමනස්යඇත එක්කේද දෝමනස් සහග ටිකම්පයක් සිත්තියන දොනස්සාකද ටිකම්පයුක්ත සසංකාරික සිතත්වී ද මේක වෙංවෙන් අපිහිතමු අරම එක්කෙනෙකින්නවා එයාට හිතෙන දැන් අරම කලින්ුතරතාකය දැන් ඇතික් කෙලවගෙනවා කළේ යත්ති ඇැවිල්ලා ඒයාද මරන්ද ම හදන්න ඇතන හට බේරෙන්න්න බැර ොදකරනයා ඇතාව මරනවා ජීවිතය බේරගන්නම තවගෙනෙකින්න විනෝදය පිණිසකිහිලා ඇතෙක් මරණ සතුටවෙඩතා දැ මේ දෙන්නම පවක් කරනවා එතට මේ කාටද වැඩියම් පවක් සිද්ධ වෙන්නේ අ විනෝදයට කිහිල්ලා මරපුගෙනාටන අන්නඒ වගේ මේකෙත් දැන් සංකාරික කියන්නේ තමන්ගේ ආත්මල බේ දෙසා එ ඇත මේ මගේ ජීවිතය බේරගන්ඩ මේ මං මොකයිඉහරි බේරෙන්ට තමයි ඒ කරන අකුසල ඒ කරන්නේන්න ද දේශගත ලෙස හැසිරෙනවා තමන්ගේ ජීවිතේ බේරගන්න මගක්හරි කාරණාව තමගෙනක් හැසිරෙනවා දේශසාහග ලෙස එහමකාරණාවට මේ වෙන මොගක්හරි තමන්ගේ විනෝදේ පිණිහරි නත්තනම් මන්ගේ මාන බේරගණ්ඩහරි මොගක්හරකට හැසිරෙනවා එතකට ඒදක වෙන සත්ති නවා එන ඔන්නඔ කියන සිද්ෙක තිනවාන පටික වලට පැතිලිද පටික සම්පයුක්ත සසංකාරික සිතයි පටික සම්පයුක්ත සිතයි. අන්න ඒකෙදී ඇතිවෙන පටිචි සහපාදය අපි ගමු මෙන්න කියන දෝමනස්ස සහගියාව් පටික සම්පයුක්තව, අකුසල් සිත උපදනේ වේද. අන්න එහෙමුණාව මොකදද වෙන්නේ එහි අවිද්‍යාප්‍රත්තයෙන් සංකාරවවෙයි සංකාරපත්යෙන් විඥාාවව විඥා ප්‍රතය නාාවවේ නා ප්‍ර්චයෙන් සස්ථාතනව සස්ථාතන ප්‍රත්්‍යයෙන් ස්පසවයි ස්පර්ර ප්‍රශතෙන් ේදවෙයි වේදනා ප්‍රත්තෙන් පටිගය වෙයි අන්න දෙකද වේදනා ප්‍රත්තයෙන් ලෝව පටි සපාද මොකක් දෙන්නේ තන්නාවේන්නේ දැ මේක වේද ප්‍රත්්‍යය මොකක් දෙන්නේ පටිගේන්න ගැටීමක් මේ දැ දේශයක් එක් එෙන ගැටීමන්න පටිගේ වෙන. පටික ප්‍රත්තෙන් අධි මොක්ක වෙනවා. එකැන මුදුන් පත් රගන්න මේ තරහම මුදුන් පත් කරගන්න අධිමක් ප්‍රත්තයෙන් බවේ බවපත්තයෙන් ජාතවේ ජාති ප්‍රත්තය ජරාමරණ වෙයි මෙසේ මේ සියලු දුක්කරාසි වූගේ සමුදේවෙයි. අන්න හනල් පටි පටි සවපාදය කොහොද ක්‍රියාත්මගෙන අවිද්‍යා සංකාර විඤ්ඥාන නාමරූප දෙැ ඇසට සම්බන්ධ වන්නන් චක්කා යතන සම්පස්සේ සම්පස්සජා වේදනා. එතකොට මෙතන දැ ලෝබේෙන් පටච්චුුණහ මෙතන දැන සම්පස්ස ජවේදනාව සැපවේදනවද දුක්වේදනාවද උපේක්ෂ වේදනවද ලෝබෙන් පටිච්චුුණා මොකද දැන එටිග ඔලුවට බර වැඩි වගේද ෑ ලෝබ පටිච්ච සහ උපාදේ බේදනා කියන්නේ සැපද දුකද උපේක්සාද ගත්ද සැපවේදනාවන්නේ ඇයි ව ආස්වාදවිදින වැඩ පිළිවෙල ආස්වාද සැපවේදනාවන්නේ මෙතන සම්පස්ස ජාවේදනා ගැන සැපවේදනාවක්. ද පටික පටිච්ච සම උපාදේ එකැන දෝමනස් සහගත එකක් ඇතිවෙලා මෙහෙම ඇද්දී මෙතන ගීන වේදනාගන්න සැපවේදනාාව ද දුක්වේදනා දුපේෙක්ෂ වේදනා එඇගන මේ තරහයන පටිච්ච සහ උපාද මෙහමයි විස්තරප කරන්න මෙතන ොකක්ද ඇතිවෙන වේදනා දුක්වේදනා අන්ටිහිතලවන තරාගියාව දැප්ද දුකන්ගේ දුක්වේදනවා අන්නතන සම්පස් ජාවේදනනා ගැන දුක්වේදනා. අන්න දුක්වේදන පත්ථත කරන පටික ගැටෙනවා එකත් එක ගැටනවාව ඒක බේරෙන්ට ඕනකට යන්න ඕනකමට ගැටෙනවා. අන එක මුදුන් පත්වෙලා ඒත් කර්ම බව සකස් වෙනවා. පැහදිල ඇ දේශය කරත් කර්මයක් සකස් වෙනවා ලෝබයෙන් කරත් කර්මයක් සකස් වෙනවා ඊගටදිෙන විචිචා පටි හ පදකයනොගද අර මෝහෙෙන් න පටිච සහපා චක්්‍රදක මනාද විචිච්චාාවයි උද්ධච්චය අන්න විචිකිිච්චා පටිච්ච සෞපපාදය යම විචිච්ා පටිච සවපාදය කියනද අපට ලෝබේ දේශය පැහැලන්නේ අන විචිච්චා පිච්ච සහපාදය තියෙනවාොද හ සිදකයිති විස්ර කරන්නේ අකුසල මුූලයටති එකක්තමයි ඔය කියන උපේක්ෂසාගත විච්ිච්චා සිත ඉළඟට උපෙක්ෂා සසාගත උද්දච්ච සිත ඔව දෙකතමයි තියෙන්න්නේ එකොට මේ විචිච්චා පටිච සෞපදේ ක්‍රියාමට මොනවාගේ අවස්ථාවද. හර ආස්වාදයක් විඳන වෙලාකව රහැන වෙලාක්න්නේ මේ අනු විචිච්ා පටි සහපද ක්‍රියත්මකකිින් නම ආකාරයකරද මේකට හොඳ උදාහරමතියනවා දැ මේ අද දසේ උත්ගම්ම එම ඇත්ත රට රටවල් අතරහිඋනත් න විචිච්චාපටි සහවපාදයනී දැපි හම ස්සම සැකගේෙන් පසුවෙනවා අපිට මොකක් වේද. එ මොනා කරයිද ඇ එතම මොගක්කරක දැන් රටක්ද මොගක්හරි ප්‍රධා රටක් ඔය රුසියාාවහරි මනාහාහරි ඒගොල් හැමතිස්යෙන්ම්බලවා කවුරුහරි අපට ගායිද අපිට යුද්ෙකටත්තාරයි යුද්ධ කරයිද මොනාහරිරයිදන්න හමතිස්සය විචිචාදීන. තිී ඔය වෙලාවේ හැමේකි දීම ක්‍රියාත්මගෙන්න්නවා ද මේ චිකිච්චා පටිත්සන උපාල පැහලි නේද එතකොට දැන් සාමාන්‍යයෙන් අපිතමු දැන් මේක ලෝබෙට දේශට යවෙන්න්නේන එතර මොහෙෙන් දමයි නතර වෙන්න උපේක්ෂ සසාහගකත්තමයි නැිතු දන් කවුරු හර අපි අවිදන් යනගම පාර පරය හම් වෙනවා හම්බෙලා ය අපි අඳුරන කෙනෙකුත් නෙම ඉ පහුනාටවස අපිතන මේ කවුද්දන්න මේ දෙකලත්නෑ එතට ඒටික දැන් ඇහිම අම්බෙලා හම ගිය කෙන කියෙන රහතන් වහසෙන කෙහිිතයි එඒමිත නෑන දක් දැකපු කියර තහට වැඩක් නෑ එතට එහි අරරිවිදිරයට හිතන එක අකුසලයන්නනි ගැනම සසරගමන හැදන එකර මෝහේ ලක්ෂණයක් දැමේ මෝහේ සවභාවයක්ත්තිීවා අර බලවත් ්‍රරා දේශටික පහරනකාමිට මෝහය මතු වෙලා පෙන්නේනෑ එකන මෝහේ සිවුම් කොටස් හඳුරගන්ඩ අපහසුයි අර ලොකුටික නැතිවල ඉන්නටදැ කැලේක පුංචිගස්ටි ක අප නවට කලින් මුලින් ලොක ගස්ටි කල න්නන්නේ නතකොට ම එලිය වෙලා පොඩිගස්ටික පේන්ඩ පටන් ගන්න ඇති අන්නේ වගේ අර දැරිිෙලෙස් ටික ප්‍රහිණඋනාවතායි මෝහය හඳුරගණඩක් පුළුවන් වෙන්නේ එතකොට ප්‍රහිණ කරන්නක් පුළුවන් වෙන් ඒන සතර සති පටාන ගන්න සතිමා විනේ ෝකගේ අභිද්‍යා දමනස් අභිද්ඥා කියන්නේ දඩිනැදීමටේ හම ද දැඩි ලෝබේ දෝම නොස කියන්නේ මේ දේෂේද ඔ දෙක තමයි ප්‍රහාණය කරන්න සතරසිට්ානේ වඩන්න ගෙන ඒක දදිමකදේ ඒ තාදාල මහකොටස ැවිලා ර සිුම් මොහොත්තන ඒ ඉස්මතුවෙලා පේන්ඩ ගන්න එති අරවාගේකක් වුණත් මෝහය කියලා සමාරලාට තේරෙන්න්නෙ නෑනේ ඒකත් තේරුම් ගණ්ඩු එකස දැන් අපි ගමාරෙලාට දැන්ඉන්න ආදැන් අද ොකක් කලා දන්න ඇරටේ ෝගලදි හි හි ඉන්නවායිද ඔොත් විචිකිච්ාට යනොටස් සිදි මෝහෙයට වැටෙන කොටසත්. ඉ ඔන්න ඔටික තමයි මෙදැනින් විස්තරවෙන්නේ.ු පේක්ෂ සහතව පිච්චා සපයුක්ත අකසල චිත්තේ උපදනය වේද එසමෙහි අවිද්‍යාප්‍රත්්‍යයෙන් සංකාරවේ සකාරපතයෙන් විඥාාවේ විඥා පපත්වයෙන් නාමවෙේ නාප්‍රත්්‍යයෙන් සස්ථාතනවේ සස්්‍රාතන පත්වයෙන් ස්පර්සවෙයි ඉස්පර්ස ප්‍රත්වයෙන් වේදනාවවෙේ වේධන ප්‍ර්‍යයමකත් වෙන්නේ න විචිච්චාව වෙයි දධෑනිත්තං ලිපම ගද තන්නාවයි පටිගියයි. මෙතුර මෙතන වෙන්න මකක්ද වේදනා ප්‍රත්තයෙන් විචිච්චා චිචා ප්‍රත්තයෙන් බවයවෙේ බවප්‍රත්තයෙන් ජාතිය වේ ජතිප්‍රත්තෙන් ජාමරණ මෙසේ සියලු දුක්කස්කන්දයාගේ සමුදේ වේ. පී මෝහෙෙන් උත්මකද වෙන්නේ කර්ම ජනිත වෙන එක තමයි වෙන්නේ දුක්කස්කන්දය සමුදේ වෙනවා. ඇතවට මෙතන අවිද්‍යාවෙන් පටන් ගන්න අවි්‍යාපච්චා අභි සංකාර අභිවි්ඥා අභිනාමරූප මෙතන ඇහට අදාළව ගත්තු ගන්න චක්කා එතන ස්පර්සය සම්පස්සජා වේදනා මෙතන සම්පස් ජාවේදනයි මොන වේදනාවද දනන්නේ මෙතන සැපවේදෙන මෙතැන දුක්ේ දෙන මෙතන මොකද දැන වේදනා සැපද දුකද උපේක්ෂද උපේක්ෂ වේදන උපේක්ේදෙනනා තමයි දැනෙන්නේ එතොට මෙන්න මේ උපේක්ෂාවේදනාව සමහල්ලා අපි හිතනවා දැන් අපි කියන උපේක්ෂාව හොඳයි කියන එතකොට කෙනෙක් රාගට යන්නන්න දේශයට යන්නන්න උපේක්ෂාවට පත්වනවා හැබැයි මේ උපේක්ෂාවනගින් පැහලද අපි කියන උපේක්ෂාව හොඳයි කියලා රාගෙන් විදිල දශමවිදිල උපේක්ෂාව වෙන්න එක හොඳයි ඔන්න කෙනෙක් රාගෙනු විදිල දේශන විදිල උපෙක්ාව න්නවා එයා ඉන්න මේ උපේක්ෂාවනඒ හොඳගත්ද දුරු කළ යුතුය එකත්ද දුරක ක යුතු එන මේක අවිද්‍යාවෙන් හටකත්තු උපේක්ෂාව මේ එකකට න සාමිස පේක්ෂාවක් කරෙ ගැන කෙක් හිත උපේක්ෂාව පැහදිලින නිට පස්සේ ඒ වේදන ප්‍රතිේක කරගෙන විචිචා උපදනවා විචිකිච්චා ප්‍රත්තයෙන් දැන් මෙතන තියනවා ලෝබ පටි සඋපාදය තන්නා පත්තයෙන් උපාධන වෙන පි එක තින පටික ප්‍රත්තෙන් අධිොක්ව වෙන එකගැන ඒක මුදුන් පත් කරගන්න විචිච්ායු විචිචා ප්‍රත්තියෙන් හ මේම කක් කෙන්න කෙලින්ම කර්ම බවට පත්වෙනවා ඒ හේතුව තයි විචිචා පත්තයෙන් අධිමක් වන්න බැනි අධිොක්ක කියැන එකක් මුදුන් පත් කරගන්නට දක මුදුන් පත් කරගන්න තන විසිිච්ා වන්නේ න විචිච්ාගේෙන මොක්ත්දිකට තෝරගන්න බැරිවස්සන මේ විචිචාගෙන චෛතසිකේ එක්ක මේ අධිමොක්කෝ යෙදන්නේ නෑ එකන චිත්තයත් එක්ක යෙදෙන්නේ නෑ ඒකින් තමයි මෙතන නැත්ති කෙලිම කර්ම බව තමයි නිර්මාණය වෙන්නේ නතුවර මේගෙන අවිද්‍යාපච්චා සංකාරගෙන මේගෙන කර් බව නිර්මාණය වෙන උපත්ති බව කර්ම බවගේන දේකම නිර්මාණය වෙනවා. පැදිලිනේදඇතට අර මෙතනි ක්‍රියාත්මකෙන සිතේ ස්වභාව්‍යන්ිකම අර එක උදාාරණයක් ගත්තේ රටල්ල ඉින් යුද්ධඇතිවේයිද මෙහමවෙයිදා හිත හිට ඉන්න එක ඉලා අපිත්මත්ත එෙ දැමක්වේයිද අරක වෙේද දැන් පිතමුම් කොල් එකක් එෙනවා. එදදි මොද ිම් එදම් අපිට හිතනවා කවුද්දන්නේ නෑ නැති ඔයමකක්්දී ිිචිචා පටි සම්පාති ක්‍රියත්මකෙන ඉට පස ආයි රග ැලහම කෝල් කරනෙනවා අන්දුර ගන්න ඉට පසහිතනවා මොකටද දන්නේ නෑ න දැව ඔක්කොම ක්‍රියාත්මගෙන කෙලෙස්නේ එතකට ඒ ඒවගේ මටමකත්තු මහ බලවත්ම ඉදින් අ සියුම් කෙස් භාවය නම ඒේවත් කෙලෙස්ම තමයි පැහදිලනේද ඒතම විචිකිච්චා පාටිච්චහ උපාද ඉලග මොහේ තවත් ඇති උදච් පටිච්චි උපා මේ දච්ච පටිසං උපාදය කියන එක ගත්තොත් හෙමදැන් මේ තමයි දැන් අර විචිකිචාවත් ප්‍රපලක් විද උදච්චරන්න පුලුව එකතම අපි සාමානය සභහය අම ස්සල ස්තර කරාව දන් අපිටම කෙනෙක් දැකල ඔන්න පහුවෙනවා දෙයා කවදගින් මන් දන්න හිත යනක දන්න මොකට දන්න අපි හෝම හිතරන්න විසිිච්චා ඉටවස්සේ එහෙම හිතපුය අපි නවත්තන්නේ මොකක්හින්නද අපි උද්දච්චයක් කරගෙන ඇගන වූ මොකවන අපිට මොකෝමං ඊට වැඩිය දෙක් කෙනෙක් කියන්න තැන රගෙන තමයි අපි හෝගන අතර කරන්නේ නික හිතල බලන්න තියෙන අදකමක් විර මේක හිතල දැන් අපි තමුවා කවුරන්න මක අපි මේ ගමේනි ඔ කියෙන සිතුවිල් එම ඇත් ඇති මට වැඩන්න ෑන කියලගන්න මට වැඩන්න නැත්තේ ඇයි අනි චදුකාානත්තින්තනය මොක්ද ඒක වැඩන්නවා මං ඊට වැඩිය හොඳ කියෙන එකෙමනැතම මට මොක් හරිට වැඩීමක් කෙරුවා ොක් රක් අරගෙන දමයි අතාරින් ඊළඟට ගත්තදැමේ උද්දච්චය කියන එක ක්‍රියත්මකෙන වන තරන්ති ද අපේතු කෙනෙකුට මොගක්කරරි අර ගොඩාක් වටිනායකක් යාට ගන්න නොරලෝසෝගීම් න ඔොලෝස වෙන්න ඕන කාරර්ණාවමකක්ද වෙලා බලනෙර ඇතුර වෙලා බලාගන්නධදිී බොත් ඇති ඉත අපිතු ද වෙලා බලන්න කියලේ බිත්ති ඔොල්ලොසව කරල්ලයන්න බෑනි එතකට ඒ පස්ස එකක අපිට ගන්න වෙන අතේ බදදි නොර ලෝසවා ඒත් හරි හැබ අතේ බඳදිනක මොක්හරිර තීනන ගොඩාක් මිලා අධික වර්ගන ලෝස අපිට ගන්න පුල ුපාල් පන්සිකර දහට ලක්සකට උත් ගන්න පුලන් ෝටියක් කෝට න්ගල ො ලො තින හෙමක්ේ අරග නතේ බැඳගන්නේ මොකක් පෙන්නට අනිත්තයට මොකක් පෙන්න්න දැබවෙලා බලාගන්න නෙමෙනි අනික්තයට පෙන්න්න ඕන මං මේ වගේ පාවිච්චි කරනගල යාගේ උද්දක්්ච පෙන්න්නට උදක්්කම නමගැන අර උදහස් පවගැනයා වැඩී කියලා ලොකු එක් කෙනෙ කියලා අධිමාන්නේ පෙන්න්න අවශ්‍යතාව ඇත්තින්නේ. බැ ඒක දකින ිනිසුන් එකත්ත තෝක ඉයෙන් කියීදෙනද දන්න වත්න්නේ ැ එහෙම එකක් කියල දන්නවත් නෑ ගැන අදහසක්වන්න නැතික ඉන්න නොත් යමකොටවෙන්න එයා හරිම උද්දම් ව නවා පැහදිලන්නේ ජන උද් චේඉති මෙම උදච්චේ කියනක හොඳට විකරන්ට පුලුව පික්ෂන උපාය දස් මිල අධිම දේවල්දීන මොකෙද උද්දච්චය දම ද මොකක් හරිකද අපි ගන්න බ්‍රෑන්් එකට ගන්නවාහිද දැ සහර දේවල්දීන එකක්ම දේීඉන්නේ උදාහරණයක් ගත්ත ජාති දෙකත් ීනවා එකම ආයතනයක සත් එකක්මං නම සඳහන් කරන්න ඇතුව කියන්නටීවර්ග දෙකක් එකකට වැඩ අනිතේ මිල දහ හක් අඩුයි මේක බ්‍රෑන්්නම් දෙකක් ඉටස මේක විස්තරය බැලූ හාම එකන්නේ ඇත්තම කතාාව බැලු හාම චීනය එකම ආයතනයකින් තම මේ ටීවි දෙකම හදන්නේ එක ගහනාවෙන ප්‍රන්නේම අනිත්තකේ ගන ගොල්න් ්‍රන්නීම ලන්න බ්‍රන් නම්ම හ අපක දහදක් වැඩ හැබ මදී ඔක්කොමටකම කක්දවෙන්නේ සසාමානයි එකකම අයතන එක විදි හදන්න නම්දක තර වෙනනිස් දහදක් වැඩ හැබ වැඩිපුර විකිරෙන්න්නෙමොක්ද බැල අර දාදක් වැඩිය අර බ්‍රන්නම්මකට දීපු වටිනාකම් දහලා දදින ලෝකයේර බන්නම් තිීනය කෝටි කනන්වල අලගෙන මන ඇදිර උදච්ච පටිස උපාද ළඟට මොකක්වුණත් අර තම මෙහෙක්කෙන ලොක එක්කෙන උසස්සක්ෙනනෙ කියල පෙන්නන්නිති පරිහරය කරන ධනිකර උදච්ටි ස උපා ඒක හොඳට විකුණන්න පුළුවන් එක පැහදිල්න්නේ අර කිසි වචිනාකමක් නෑ මේ සමහර ලටේ කියන්නේ ැදඔ මේ වචිනාකමකුත්නෑ සමහර වෙලාට ඒක ගත්තාව හැබැයි උද්දච්චේ කියනක හොඳට විකුණන්න පුළුවන් අන්නඒ අවස්ථාවල ක්‍රාත්මගෙන උදච්ච පිච සං උපාදය අපි ඒක බැලත්තෙ මොකද තියෙන්න කියලා පේක් සසාගත උද්ධච්චම්පයුක්තව ක්සල් තක් උපදනය වේද එසමෙහි අවිද්‍යා ප්‍රත්්‍යයෙන් සංකාරවේ සංකාර්පතයෙන් විඤ්ඥාාවේ විඥා ප්‍රත්තයෙන් නාවවේ නාම්ප්‍රත්තයෙන් සස්ථායතන ව. ්‍රස්ථාත ප්‍රතයෙන් ස්පර්සවේ ස්පර්ස ප්‍රත්යෙන් වේදනාවේ, වේදනා ප්‍රත්යෙන් උද්දච්චේවෙයි. උද්දච්ච ප්‍රත්තයෙන් අධිමොක්කේවෙේ අධිමක්ක ප්‍රත්තයෙන් බවවෙයි බව ප්‍රත්තයෙන් ජාතියවෙේ ජාතිපත්තයෙන් ජරාමරණ වේ මෙසේ මේ සියල් දුක්කරාසිරූගේ සමුදේ වේ එකම චාර්්කටම ගත්තුත් උදච්ච කියනකෙනවා අරවිදියමයි අවිද්‍යා සංකාර විඥාන නාමරූප ද හ ඇහැ මුල් කර අපි මේ කතාගරන ද චක්කා තන සම්පස්ස මෙතන සම්පස්ස ජාවේදනා කියන්නත් මොනවේදනනාද සැපද දුකද උපේක්ෂාද උපේක්ෂ වේදනාව ද මෙන උද්දච්චයට එන්නේ උපේක්ෂ වේදනවා රි හැබැ උදච්චරයන උපේක්ෂ වේදනාවක් නමුත් ඒක ඒ තියෙන මොකක්හරේග ගඩියා මෙහම තියනවාහරි මොක් හරි කියලා පටිච්ච වෙලා පිට සැපවේදනාවක්කිදිින්ට පුළුවන් එකකට ඒක උද්ච් පටික්න පාදිනෙමේ එක නඇතිරි මහාට කිහිල්ලනේ දැර විිචාය උදච්ටයන්නේ ද විචිචිචා කරගෙහිල්ල නෑ මොකක්කලන් මමනේ ලොක්ක කියලා ඔන්න උද්දච්චටෙන ඉති ඒවාගේ ඒ උද්දච්චයෙන් අපි හදාගන්න එක මත මොකද වෙන්නේ ප්‍රාගෙන් පටිච්චලා ආස්වාදකින්න්න පුළුව මට මෙහමගත් තිීනවානය කිය ගත්හ මෙතන උදච්ච පටිචි සහ උපාදය එක් මෝල කිල්ල ඒකත් එක් ීල්ළඟට රාගෙන් පටචල ආසයක් දින. නැත උද්දච්චත් එක්කනැගෙන්නේ මෙතන වේදනාව උපේක්ෂ සහගත ඒ එකක්. එතන උද්දච්ච ප්‍රත්තයෙන් අධිමොක්ක තියෙනවා ඒකයන්නේ මුදුන් පත්වෙනවා ඒ ප්‍රත්තයෙන් කර්ම බව සකස්සයනවා එති මේදේවල් මේ විදිහර එෙනවා කියල එහම පඩන් කරගන්න අවශ්‍යනය ෙදල පෙන්න්නන්නේ මේ විදියට ක්‍රියාත්මක වෙන එතකොට මේ තිීන්න ඔක්කොමුණද අකුසලමූල පටිච්ච සවපාදේ එකන අධ්‍යාප්‍රත්්‍යයා කියල පටන්ගත්තු ටික විස්තර කරනවා ්‍රාගයට දේශයට මෝහයට මේ විදියට කඩලා පැහැදිලිනේද හරි. එතකොට එන මේ අපි ප්‍රහීන කරන්න ඕන ගන්නේ අවිද්‍යාපරත්තේ සංකාාර වවා කියෙන එක නිරෝධ කර ඕන කියැන අවිද්‍යා නිරෝධය සංකාර් රධ කරලා මේ නිරෝධ කරයතු පටිච්ච සවපාද ටික. මේහි මහොතේ මේ විදියට ක්‍රියාත්මක වෙනවා නම්මොකක්දවෙන්නේ. බව ගමනක් හැදෙනවා සංසාරයක් හැදෙනවා. එමනැත්තන් දුකස්කන්දය සමුදේ වෙනවා. එගැනනි දුක උදාකරගන්නන්න මතෝටත් ඒ දුක්කස්කන්දයට උරුම වෙන්ඩ සිද්ධවෙනවා. ැ සැපවේදනාව කියලම මේ ආස්වාද විින්දිද්දිී දුක්කස්කන්ද මුදේවා ද රද. හ? සමුදේ වෙනවාන ක්න්දයක් සමුදේ වෙනනද රගෙන් පටිච වන තරකරම බව හැදිලිවල්ල මතු අන්සාර්ගමක් හැදෙන. ඊළඟට මේ අවස්ථයි නිර්මාණය කරනරං විදින එක කඉින්ද බාහිරකින් බලාපොත්තුනට ඒ ැබෙන් නිත්නේ අනිච්ච නිසා දුකට පත්වනවා ගැන මේ ආරය දුක්කයට පලක් වෙනවානේ ඒන්ද අසාර වැඩිපිළිවෙල බව තේරුම් ගන්න ඕන ති මේ වැඩපිවෙල ඒේ ක්‍රියාම වෙන ගන්න මේේ අපි ඒ වෙලාවේ සංකාර කල්ල කරන වැඩපිළි වෙලා මේටික පැදිලිද. මේටි ඔක්කොට අපි කියන සංකාරල ලෝකයනේ රාහු විපාකය මත සංකාර කරලා අදාගන්න ටික. අ ඊළඟට දින කුසල මූල පටිච්ච සවපාදය දැප විසල කතා කර බොන ටිකද අකුසලමූල පටිච්ච සෞූපාදය ඒ දෙගත්වී නවා ලෞකිකයි ලකෝොත්තරයි කියලනි ලෞකික කුසල මූල එකකුත්ති න ලෝකෝත්තර ගුසලමූල එකකුත් තිීනවා එලා ලෞකක කුසලමුකුල පටිචි සෞපාදයෙන්නරි අපි බලමු මෙන මෙතන කියනවා කුසල ධර්මයෝ කවරහයත් යම් කලෙක රූපා ම්බන වේවායි මේ ඩොට්තු නෙමකක්ති කියන්නේ අර සබ්දා ලම්බන ගන්දාලම්බන රසාලම්බන පොට්ටම්බාලම්බන දම්මාළම්බන කියලා මෙන්න මේ ආකාර හයෙන්ම බේවායි යළි යම් යම් අරමුණක් හෝ ඇරැඹ සෝම්නස් සහගිය වූ ඥාන සම්ප්‍රයුක්ත වූ කාමාවචර වූ කුසල චිත්තය උපදනේ වේද. අන්න මෙතන කතා කරන මොකද සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත වූ කාමාවචර කුසල චිත්තය. දැවන කුසල්වලදී දැපි ඉස්සල අකුසල් කතා කරන්නේ දැ අකුසල් වලදී නෑනේ ර අුසල් අරූප අකුසල් කියල එක කතා කර නෑ ගැන ද අකුසල් කල්ලා රූප ලෝකවල්ට යන්න පුලුවන් එන ද අකුසල් කර දිවිය ලෝකවල්ට යන්න පුලුවන්. බෑන් අකුසල් කලෝොහෙත යන්නේ සතර පායට විතරයි එනයිඉතින් අකුසල් කියන එක කාාවචර පැත්තටවිතරයි කෝමත් යෙදෙන්නේ හැබැයිකුසල් කරහම එවනත්තන් සරලාවගත්තු පින් කර හමකද වෙන්න මනුස්ස වන්නඩත් පුුවන් දිව්‍ය වන්නඩත් පුළුව බ්‍රහ්ම වෙන්නත් පුළුවන් ඔය කියන තැන්ටිකට යන්න පුළුවන්. එතකට එහෙනම් දැන් මනුස්ස දිව්‍ය කියන එක වැටෙන්නේ කාමාවචර ලෝකෙටනේ කාම කියන දැනට කාමභාවය. ඊළඟට රූප බ්‍රක්මලෝක දසේ වැටන්නේ රූපාවචරක ඉන්න දැන අරූපයකට හතරක් වැටෙනෝ. දැපි කාමාවචර කුසලයක් කරන්න අන්න දැක්ක දෙහෙනම් දැන් මේ තැනට යන්න කරන කුල් ටික බෙද දෙහෙහි අපිට තුනකටනි කාමාවචර කුසල් ඊළඟට රූපාවචර කුසල් ඊළඟට අරූපාවචර කුසල්. එහෙම් බලුවන්න බෙදන්න හරි. එතුර කාමාවචර කුසල් සිත්තීනවා අටක් තිනෝ හරිද. චර සිත්තීනවා රපාවචර කුසල සිත්තීනවා සිත්තලින්ගත් උත් පහයි අපි අතරක් කිය හරි රන් කතා කරමු ඉලාට රපාාවචර සිතත්තිනවා වෙනම හතර ද මේ ං කතා කරන්න මේ සංකාර කරන ටිකේ කතාව එම නතැ තාවව බෙදිලෑන විදිීනවා රපාාවචර දුොලායි රූපාවචර පහලවයි ඒ මෙෙන විදිියත්වතිීනව කාමාචර සිය අතරයි කියලා ද මේ ඒ අවස්ථාව සංකාර කරන්න ටික මම්මේ කියන්නේ එතකොට මොන කාමාවචර කුස සිත්තී නො එහෙන කියද අටක්තිීනවා ඒ ගැන අපි ඒ කර ඒ කුස්සලකර්මය කරහා මොකක්ද වෙන්නේ දැමේ ලෞකික කුස සිද ගැන කියන්නේ මොකක්ද අපිට වෙන්නේ එක හේතුවයි කොය උපතින් හේතුවෙන්නේ මනුස්සලෝග දිවියලෝගවල ද මේ කතා කරන හද කුසල මූල පච්චා සංකාර්ගෙන පචහ උපදක ගැන කුසල ූල ඇට යතුොට ැම් මහො දගලින් අපි කතා කරා මොකේද පු්්‍යාබි සංකාරව වලදී එ හන සීල භාවනා කර හමත් කාමාවචර ලෝකෝල ඉපදෙනවා කි්වා ද එතන පටගන්නමෝකයි දවිද්‍යාපච්චා සංකාරවලි දෙ මෙතන පටගන්නමකින්ද කුසල මූල පච්චා සංකාර වලි ද එතන කියන පුුුණ්‍යාි සංකාර කල්ල ඔට ටික උපදිනම් තැනත් කියනවා කුසල මූල පච්චා සංකාර කරල කාමාවචර කුසල තැන්වල උපදිනමේ දෙක වෙන සමුකත් වෙන සතතිය හත නැත එකමද එක නංගයි තැන්ද එකතියන්නේ අදහසත් හු ප්‍රශ්න පැහැදිලිනනි පටලන ලෙහැන් තම උත්සාහ කරන්න මකද හිත වෙනත් තින් ඕදැන්ටඇන්ද තියෙද්ද හ කුසල ගැන කතා කරන්න අපාගත වෙන්නේ මනුස්සසා දවය දිව ්‍රක්ම කියන පැන්ටික හරිබ විස්තර කරන්න ද මෙහෙම තඩු දෙ මේ සමහරයව දම ඉතින් ත්‍රිපිටකගේ එහෙම විට පෙන්න්න ඩෑ මේ කිරි බොඩ හිතලලා ගන්්ඩ. ද අපි හිතමු මෙහෙම එකක් දැන් ලෝකෝත් ත්‍රෙම නැත්ත මාර්ගඵලලාබියෙක්ට ඇර ෘතක් නයෙකුට කවහරි ලෝකෝත්තර සිතත් පහල වෙඩ විදිහත්වී නවද නෑ නද පෘතක් ජනකට ලෝකෝත්තර සිත් පහල වෙන්නේ නෑ ලෝකොත්තර සිත පහල වෙදදි මාර්ග පඵල ලාබිය එතන හාට මාර්ගඵල ලැබූ කෙනෙකුට ලෝකොතර සිත් පහල වෙන්න ලුවන්ද බරිදි මාර්ග පල ලැබූ කෙනෙකුට ලැබූගෙනකුට පුළුවන් සෝන්න්නච් කෙනකුට ඒගේ මට ලෝකෝත්තර සිත් පහල වෙනවා කෘරදාගම කෙනෙකට ඒ ට නාගම කෙනකටඒ මට්ට අරිහිත් කෙනෙකුට ලකෝතර සිත්ම ලමයි දින් පහල වෙන්නේ ඉට අමතර විපා විදිනික විතරයි පැදිලිනි හරි එතකොට පෘතක් ජනයකුට කදාවත් ලෝකොත්තර සිල පහල වෙන්නේ නෑනනෙ පැදිලි හරි එතකොට පෘතක් ජනයක් ධානයක් දේ නව දාානයක් දීලා එයා ප්‍රාර්ථනා කරනවා සහ එයාගේ තනිකරව මේ දානය අරමුණතා මොකක්ද මේ දානයදීලා මේක හේතුියම් මට නිවන් දකින්න හම්බෙන්න්න කියලා පැදිලිස් එක තමයි එයාගේ දන එකමාර වුණ දැම්මට කියන්න එයාගේ ඒතිීන සංකාරය අවිද්‍යාපච්චා සංකාරද කුසලමුලපච්චා සංකාර්ද කුසළමුලපච්චා සංකාර න්න පැදිලිමේද වෙනස තවක්කෙන ධානයක් දෙන ඔයත් පුතක්ජන එයා දානය දෙෙනවා මේ ධානයේ දීම හේදමට දිවව සැපසම්පත් ලැබෙන්ඩ ඕනේ එයාගේ ඒතන සිද්ධ වෙන සංකාරයේ අවිද්‍යාපච්ඡාංකාරද කුසළමුලපච්චා සංකාරද අවිද්‍යාපච්චා සංකා ේරුුණාද අවිද්‍යාපච්චයට තේතින ුණ්‍යාබිංකාරවලයි කුසල මූල පච්චා සංකාරවලයි වෙනස පැහැදිලිද.හ දැන් අරය නිවන ප්‍රාර්ථනා කරාට ඒක ලෝකෝත්‍ර කුසලමුූලය නොවෙන්නේ ගතත් යනෙකුට ලෝකෝත්ත්‍ර සිත්් පහලනවා න් පහලවෙන්නේ නෑ. අපිදු ඔයධානව දෙනවා මඟ පලලාබී මගපල්ලාබියෙක් ඔයධානය දෙනවා එයා දෙද්දි මකක්ද හිතන්නේ එයා හිතනවා මේ දෙන දානේ මට මේ නිවන් මඟ ඉක්මනින් වඩාගන්න හේතු වාසනාවවෙෙන්න්න නිවන් මගට දීන කරදර බාලක දුරුවන්න නිවන් මගේ මට වඩන්න පහසුවෙන්න්න මට ප්‍රත්්‍ය පහස ගම් ටික ලැබෙන්ඩ් ඕහම හිතාගෙන දානයක් දෙනවා මඟ පලලාබී අන්න එයා එතන වඩන සංකාර ලෝකෝත්තර කුසල මුල වෙන්න පුළුවන්ද වෙරිද පුළුවන් ඇ අහලඇද අර ම මතගේ දයට විසාකා මහ උපාසික ධානයද දෙද ප්‍රීති සුකයෙන් කල්ගේව්වා කියලා එකගන මේ දැන් මාන සිතය වැල ර මො ැන් ිකට අයරවැඩ නවුදු හත සවාන්න්නුනාන් ලෝකොත්තර දැනක් ඩෙනන නිසල් ලෝක දැන නමේ පැහදි එ ඒ කෙලින්ම ලෝකෝත්තර කුලමූල වෙනවා. පැහදිලිනේද. එතෝට මෙන්න මේ අවිද්‍යාපච්චා සංකාරයට තිෙන ුණ්‍යාිංකාර වලදි කතාරන මොකක් දහෙනන්න පැහදිලි තන පෙන්නොවද කාමාවච්චර ව රූපවචර වූ එගන කාමලෝක රූපොක උප්තිය බලාපොරත්තුයෙන් කර වැ පිල්. න්න විද්‍යාපච්චා සංකාර ඒ වැට පිළිවඳ කරනවා කෙනෙක් මොකද නිවන්දකින්ට හිතාගේ න්න කුසල මුල පච්චා සංකාර වෙනවා පැහැදිලිනේ හරි එතකොට මේවර බෙදල කියද ඒ මේ පටශ්ල ගන්නපා සහරේව ඇතුි තියන රනත්තිී නෝ දැන් අතන ගත්තුොත් පුුණ්‍යාපි සංකාර ඇති වෙන්නත් පුුණ්්‍යාපි සංකාරවලදී පුුණ්‍යාපි සංකාර ඇති වෙන්න මුූල ොකක්ද වෙන්නේ ලෝබදේ සමහන මේ අලෝබදය සමෝහ තමයි පැහදිලිනේ ලබදමහ මයි හැතුොට අලෝබදය සමහවල්ට කියන නමමොකත් කුසල මූල කියර කියන්නේ. වැරි ඒක ට කියහ ම කුසල මුූල එකට අකුසල මූල කියන්නේ හැබ අවි්‍යාපච්චා සංකාර පැහැදිලි නේද. ඇතුට මේ දවල් පටලගන්නපා තැනත් එක් යෙදෙන් ඕවන්. ඉතිේ ඒක පැටලේ කිය හිතලකො පි සහපා විස්තහට ඇද විතරනවා අවිද්‍යාපච්චයා කුසල මූල කුසල මුල පච්චා සංකාර කිය විස්තර කරනවා ඒටගේමොක්දේ විස්තර කරන්න. අපි මේ භවයක් ප්‍රාර්ථනා කරෙන දානමාන දෙන්නවන වි්‍යපච්චායක් කුස ූල තමයි ඇය විද්‍යා මූලිකරගන්න හැබැයි කුසල මූලික වෙනවාය යලෝ බද සමහන මූලිකෙන්ට පැදිලිෙන් හරි එන ම හිතන මේ වෙනස පහැදිලිවෙන්න ඇැති කියලා එතුර එෙනම්ගන්න මෙතන කුසලයක් කරනවාන්න කුසලේ තුනක බදන්න පුලුවන් අපිට මොකක්ද කාමාවචර කුසල පාවචර කුසල රූපාවචර කුසල කාමාවචර කුසල සිත්තීන වාට තංකාරවාශයෙන් ඒකත් සෝමනස් සසාගත හතරයි උපේක්ෂසාගත තයි ඔන්නගුසල්සිෙත් එට සෝමනස සහගතේයේ තිීන ඥාන සම්ප්‍රයුක්තේවත්ති න යාන විපයුක්තයවත්තිීවා ඥාන සම්පයෙක්ත ගත්තින ඥනවිපයුක්ත දෙගත්තින ග ඥානයක් සමඟර දැන් අපි මෙහෙමයි ඒ තෝරගන්නනේ ඔන්න කෙනෙක් දන්දවා එයා දන් දෙන්නන්නේ ඥාන සම්ප්‍රයුක්ේය කියන එයා දන්න මේ දානය කියන එක විපාගයක්ත්ති න ද දිය යුතුේ මේකෙන් පුුණ්‍ය විපාගයක් හම්බෙනවා මෙම දුන්නම තමයි ලැබෙන්න්නේ ඔය කියන කතාව දන්නවා කිය යා ඥාන සම්ප්‍රයුක්තයින යට ඥානයතිනඒ පිළිබල දැනීම තියෙන ඥාන සම්ප්‍රයුක්තයි අපිස තව කෙනෙක් දානයක් දෙනවා එයා දානය දෙන්න මේ මේ වවාගෙන් මේ ලැබීමක්වත් ඔහොම එකක් නෑ මේ දෙනෙති හොඳයි මේ මනුස්සෙක්ගේ මේ කුස ගින්න නිවනිෙ ති ඒක හොඳ එකක් නති ඒකින් මන්දන් දෙන තකටයා ඥාන සම්ප්‍රයුක්ත නෑ හැබැ එත් දෙවාන එන ඒක කුසල සිතක් බට පත්න හැබ යා ඥානම්පයක්ත සභාවයක් නෑ එයා දැකල නේ දෙන් එතුර විාහම්පෙදක්කහ හම්බෙන්නේ අන්න විදිහයට තමයි පැහැලි ේද තැවකට උදාහරණ වශයෙන්කිවොත් දර ඥාන සම්ප්‍රයුක්තව කරන එක විපාකය බලවත් ඥාන විපයුක්තයකට වැඩියන කටමඵල අදහගෙන තමයි එයා දෙන්නේ ඥානයක් යුතුව එතකොට එයායට ඒගේ විපාහම්බෙද්දයේ විපාක සභහයේ වැඩී ඥාන විපයුක්තව දෙනකට වැඩිය ඊළඟට ඥාන සම්පයුක්ත සිතකින් කරපු ඒ කුසලකරමයක් හේතුවෙන් අපි අලෝබදය සමෝ ්‍රහේතුක උපත්තියක් හම්බෙනවා ඥානයෙන් යුතුව න්න ප්‍ර්ඥාවෙන් යුතු තවගෙන උප්පත්තියක් හම්බෙන යා මනුස වෙන ඇය යලෝබ දේශ නිසා මනුසෙක් බවා පත්වවා හැබැයියාට අමෝහේ නෑ ඒ කියන්නේ ප්‍රඥ්ඥාව නැති උපතා ඉති එයාට කවදාවත් මේ නිවන් දකිට හේතුවෙන මේ දහමක් දේශනා කරට එයාට ඒක තේරෙන්නේ නෑ ඒයාගේ ප්‍ර්ඥාාවට්ටමනෑ අන්නයාට අර ඥාන විපයුක්තව කරපු නිසා ඒ කරපු දේනිසා යටට සැපිපාගක් දේීම මනුස්ස සුගතිත් බැව කම්බලා දන හැ ඥාන්නේ ැ එතුන් අන්න ඥාන සම්පයක්තු ඉපෙක්තුන් හම ව වෙනස මේ එකක් විතරයි පැහැදිලි කරන්නේ වැටන වෙනස පොඩ්ඩක් හඳුනගන්න ඊලගේ තම එතනත් සංකාරිකසාහ සසංකාරික නැතුව සිද් දෙකක්ේ දෙනවා ඉතින් ඒ විදිහට යදනක විස්සල්ල විස්තර කරවගේමයි තමාගේ ආත්මලාභය උදසාද කරන්නේ නැතුවද කියන එක තාරනාවත් එක්ක ඒටක බෙදිලෑන උපක්ෂ සහතකට අතරවගේ ඥාන සම්පයක්ත පක්ත කියලාලන නයිවිදිර තමයි අටක් එන්නේ අර ලෝබ සිත් අට වගේම තමයි ලෝබ සිල දිි්ටිකත සම්පයක්ත කියනකවෙනට ඥන සම්ප්‍රයක්ති කියක තමයි යදෙන්නේ පැදිලිනේ හරි අන්නේ කුසලසිත් අට ඇති වනහම කාමාවචර එක තමයි හේතුවන්නේ ගනමි කාමල් ලෝකට දුොට කාම සුගතියරනි මනුස්සලෝක දව ලෝක කියන තැන්ටිකට පැහදිලිනිි මචර ඔන්න කියන කාමාවචර මට්ටම කුසලක රදදි මොකද සිද්ධ වෙන්න කියන තයි මෙතන විස්තර කරන්න අන්න වෙන මොකක්ද කුස මුූල පත්තයෙන් සංකාර්වේ සංකපතය විඥා විඥා පත්තය ම නා ප්‍රත්්‍යයෙන් සස්ථාතන සස්ථාක පත්්චයෙන් ස්පර්ස ස්පර්ස ප්‍රත්තයෙන් ේදනා වේදනා ප්‍රත්තයෙන් ප්‍රසාදය ප්‍රසාද ප්‍රත්තයෙන් අධිමොක්කය අධමොක්ක පත්තයෙන් බවය එහෙම රත් බව ප්‍රත්තයෙන් ජාති වෙනවා ජාතිපත්තයෙන් ජරාමරණ වෙනවා දැි අකුස ලක්කොකම දැක් සාභ්‍යකුත් ඔක්කොම දක් අතිමට අවසන් වනේ මොකද දුක්කස්කන්දය සමුදය කරගෙන කුස ූලකරත් මොකෙන් දවසාන වෙන්නේ. මෙසේ මේ මොකෙන් දවසන වෙන්න. දුක්කරාසීහුගේ සම්මුදේවේ. ඇයි දුකරාසයහුගේ සමුදේවෙනවා කියන්නේ. දැ මේ ලෞකීක කුස මූලනේ ද ලෞක ක සලක් විදර මේටක කරත් අ ොක හේතුවන්නේ මේ සු්‍රතිගාම පතකට එකැන මනුසේක් දෙවක් කලලා උප්තිය ලැබෙනව ඇො දැම මේ තිස්ෙක්තලේ කො හට පදවන දුකක් මදිිල දෙරයා. හැ? du මදිලානෑ නති සක්තල කහහිපතු ව දුකි මදිල නෑ එඒන යා සමුදේ කරගත්තමකද දුක්කස්kanන්දයම තමයි එනම් මේ කුසල මූලව වනත් මේ දුක්කස්කන්දයක් සමුදේ කර ගන්න. ඇති අකුස ූලෙ කොහොත් පැහදිලි දුක්කස්කන්දයම තමයි සමුදේ කර ගන්න ඇ ල ලකෝොත්තර ුලම ූලේක එතකොට මේ දැ මෙතන මහර කිව්වාගේ අනි ටිකාරන්න එකම කතාව තමයිදීන්නේ ද මෙතන විශෂේ ජාණතිිකත්ති නටි අපි පොඩ්ඩක් විස්තර කර ගමු දැ මෙතන ලෞකි කුසල මුලේ වේදනා ප්‍රත්තයෙන් මොකදවෙනි ප්‍රසාදය වෙන්නේ දෑපයක්ක්කුසලබලති දෙ එක් ලෝබ පටිචි සංහපාදේ වේදනා ප්‍රත්තියෙන් තන්නාව වෙනවාන ඊළඟට පටික පටි සහපාදය වේදනා ප්‍රත්තේ පටිගේනවා ඉළඟට උපේක්ෂ යන එහෙම නැත්තන් මේ මෝහ පටිචි සහපා ජක්‍ර දෙකත්වයෙනවා ඒ දෙකේ වේදන ප්‍රත්යක චිච්චයවා අනික ේදන ප්‍රත්තයෙන් උද්දච්චේනවා තට කුල මූලයක මක් ේදනා ප්‍රත්තය ප්‍රසාධයක්කෙන් එන ඉගනම හිතේ පැහැදීමක්ෙන පැහදිලි ස්ොභාවයක් කෙනවා අන්න වේදනපත්තෙන් ප්‍රසාදය වෙන ඉටස ප්‍රසාදය මුදුන් පත්ව ගන්නවා මුදුන් පත් කරගන්නවා ඒ ප්‍රත්තෙන් බවය වෙනවා එොට බව නිර්මාණය වෙන එක සිද්ධ වෙනවා ලෞකික උසල මූලයකයේ දී වුණත් ඊළඟුන්න ලෝකෝත්තර පටිච්ච සවපාද චක්‍රී. එතුොට ලෝකෝත්තර පටි සවපාදය ඇතිවෙන්නේ පෘථක්්ඥනයකු ඇතිවෙන්නන්නේ මග පලලාබයෙකි මයි ඇතිවෙන්නේ අඩුමඩුමාශයෙන් සෝවාන් මාර් ගණුගාමිකවත් න්න ඕනේ ති ඔන්නව එක කියන ග පල්ල ලාබීගෙනෙකුට ඇතිවෙන සිත් තමයි ලෝකෝත්තර ඇති වෙනවා ඇදරේ ලෝකෝත්ත සික් ඇව ගේකත් පටිච සහඋපන්න ක්‍රියාවල යක්තිවා අන්න ඒටික ම මෙතන විස්තර කරන්න ොන මෙතන ගනවා කතමේ දම්මා කුසලා යස්මින් සමයේ අරූපෝත්පතිය මක්ගම් භාවේති පේ කියන්න පෙරසේම එකකට ඒටික යනවා මෙන මෙතන දන්තිීන ලෝකෝත්තර ජානං භාාවේති එකැනවද ලෝකෝත්තර දැහැන් වඩාද නානික අපචේගාමී දික්ටිගතානම් පහනාය පටමාය භූමියා පත්තියා විවිච්චේවකාමයෙහි විච්චය වකුසල්ලා දම්මයෙහි සවිතක්කන් සවේචාරම් විවේකජයම් ප්‍රීතිදුකම් පටමන් ජාන උපසම්පජ්්‍ය විහරති දුක්කා පටිපදන් දන්දා භීච්ඥා ස්මිින් සමයේ අන්න එන්නේ සමේ මොන සමේද මෙන්න මේ ඉහතින් විස්තර කරපු සමණ ඒ විතරගාමොක්ද ලෝත්චර දානම් භාවද නින්නායන්ක අපේගමන ට්ටිතානම් පහණය පටමමායි භූමියාපත්තිය විච්චයවාමී විච්චය අකසසාදම්න්නේ සවිතක්ක සවිචාරම් විවේකයම් ප්‍රීතිසුකම් පටමජානං උපසම්පද විහෙරති දුක්කා පටිපදා දන්දා බිත්ඥා ඔන්නහම ලොකු ස්තරයක් කලාකිෙන අන්න සමහෙහි කියලා ඇයි විස්තර කරපු මුළුව එක මගත්තොත් එහෙම මොකක්ද ද අප බැලුව ඇති ප්‍රකර තිබ මකක්ද මේ දස්සනයෙන් පහනවක් දිති චිචා සීලබද පරමාස. තු සං යෝජය ඉතුරු හතම කෙද ප්‍රහින වඩි භාවනාවෙන් ප්‍රහීන වෙන.ඇති මෙන්න මේ භාවනාවෙන් ප්‍රහීන වෙන සත් සංයෝජන ප්‍රහීණ කරන්න කියලා මොකදද කරන්නන්න භාවනාව වඩනෝ. එතකොට ඒ භාවනාව වඩන්න කවත් සක් දිටි විච කිචාස ලබද පරාමාස ප්‍රහන කරපු කෙනා. එගැන අඩුව සෙන් සෝවාන්න එච්ච කෙනෙක් තමයි වඩන්නේ එතට එයා ඉතුරු සංයෝජන හත ප්‍රීණ කරන්න වඩනවා. එතකට එයා වන්න භාවද වැඩින්න දැහැන්ල්ෙන ලකෝත්තර දැන් කිය. මේ ස්ර භාවනග විස්ත කරන දහැන් කියන්න මොනා ේගේ මොකදීම ලක්ෂන විත ක්කමින් විස්තර කරනවා. එතකොට අන්න එහෙනම් එයා වඩන යම්කිසි භාවනාවක්කයි භාවනාව ලෝකෝත්තර භාවනාවක්. අන්නේ වඩන භාව ගැ තව මෙතන මේ මුළ ලොකු කතාවක් එෙල විස්තර කරන්නේ එතකොට මේ එකක්ින් එකට කිය මොද කියන මේරිකක්කම විස්ත කරන බාව කොටසෙද දරු සති ඇතුලත. ඉදිරි සතියහෝ ළඟ සති දෙක ඇතුලට මේ විස්තර කරනවා ඇතුර එත්තනති ස්තර කරගම කොමරි එ මේ වඩන්නේ භාවනාවක් වඩන්නේ ඒ භාවනා වඩන්න කවුද ලෝකෝත්තර සිත් ඇති ගෙනා ගැන මේ මඟ පල ලාභිත්තයට පත්ච්ච කෙනේ අන්න එහෙම භාවනාව අඩද්දී දැන් ඉස්සල්ලත්ති භාවනා කතා කරාද නෙද ද ඉස්සලම කුසලමූලේක කතා කරේ කාමාවචර කුසලට එකක විතරයින්නේ එකොට එතන තවති නමුුණද රූ පාවච්චර කුසල ඇතු රූ පාචර කුසල කියන්නමු ගද මෙන්න මේ භාවනා කරන එක ඒක ලෞකික වෙන්නම් ොකක්වෙන්න ඕ මඟ පාලලාබී නෝනගෙනෙක් භාවනා කරනවා එතුොට අපි පුුණ්්‍යබි සංකාරවලත් භාවන තිබ්බනි පුුණ්‍යාිංකාරවල භාවනාවවලයි කුසලමුූල පච්චා භාවනාවවලයි වෙනස මොකක්ද පෘතර්්ජනයෙක්ම නමයි දෙදකම කරන්න එතවටට අප පුුණ්‍යබි සංකාරවල භාවනා කරන්නේ එයාගේ අරමුණ මොකදන්න බ්‍රහ්මලෝගේ උපත්තිේ ලබාගන්ඩ හිතාගෙනය භාවනා කරනවා මීළඟටගුසලමුූල පච්චා සංකාරවල භාවනාවේ වෙන සොකක්ද මෙම ලක්තං රූපාචර කුසලගියන්ටික වෙන මොකක්ද එයා භාවන කරනවා ඇත් ෘත න හැබයිඒයා භාවනා කරන ්‍රක්්මලෝක උපතින්දි දන්නන්නේේ මොකක් හිතන්ද නිවන් දින්ඩි හිතාගෙන අන්න එක කුසල මූල පච්චා වෙන හැබයි එයා එහම භාව කරයිල කවදාව නිවන් දකින්නේ එයටට මොකක්දවෙන්නේ එයායටත් ප්‍රතිඵලයඒකමයිඒත් ්‍රක්්මලෝකයන එකක තමයි වෙන්නේ හැබයි යාගේ අවිද්‍යාපච්චා සංකාර මෙ මේ කුසල මූල පච්චා සංකාර පැහදිලිනි අරි ක එහම ඩුව හම ඒකත් කුසල මුළලපච්චා සංකාර සංකාර පච්චා වි ඥානගේල අරටිකම තමයි යන්න ඊළඟට අරූප කුසල වැඩහාම ඒ ගැන අරූප සසාමාපත්ති වැඩුහාම ඒකත් අරවිදින වෙනස්සනවා ආනින් ජාබි සංකාර ග කියන්නමොකක්ද අරූප දහැන් වඩනවා අරූප තලවල උපදිින්ද හිතාකෙන ඒක මේ එක තමයි ප්‍රශ්න හිතති බට ප්‍රශ්නයන්නන්නේ කයනැතිව හිතවිතරත්තිනව අරූප තල හතර ඒක උපත්ති ලබන්ඩ හිතන් වඩනවා ඒ එක ආනිින් ජාබි සංකාර වෙන අවිද්‍යාපච්චා සංකාරවල කවරුුවරේඒ දහැන් අතර වඩන එමනැත්තන්ගේ සමපත්ති හතර වඩනවා මොකක් කරුණ කරලද නිවදකිින්ට හිතාගෙන ඒකට ියො ව දකින්න පුුවන් කෙහිතාාග එක වඩනවා එතකොට ඒට මොක්ද වැඩෙන්නේ උසල මූලපච්චය සංකාර කියන පි්චා උපා චක්‍රේ එනක් ුල ූල එකෙත් ය කියපු කාමාචර රූපාවචර රූපාචරගෙන තුනම ඔය පුුණ්‍යාබි සංකාරවලද එන ටිකයි ආනිං ජාබි සංකාරටිකද එනටිකයි එක් වෙන සත්තිීනවා එයාගේ අරමුණත් එක්ක පැදිලිනි ඉති අරමුණ නිවන වුණනාට ඒ ලෝකෝත්තර නො ෙන්ියයි ගල්ලාබ න කෙනෙකුට එහමඳදම් පෘතාත්්නයකට ෝකෝත්තර සිත් ඇති ඕන නිසා පැහැදිලින් න එ අන්න මෙතනද මෙතනදිත් භාවනාව කරනවා එතකොට මේ භාවනාව අර ඉස්සලකව කුසලමූල පච්චයයට තියන භාවනාවත් නෙමෙයි පුුණ්‍ය අබිංකාරයට තියෙන භාවත් නෙමේ මෙයා මගපල්ලලාබීෙනෙක් අන්න මගපල්ලාබී කෙනෙක් කර ඉතුර සංයෝජන ප්‍රහීණ කරන්න භාව කරනවා කරන භාවනාව මේ විස්තර කරන්න මේ ඉස්සලගේපු වචන ටිකෙම. එඒව වෙන වෙන අපි සරහදි ස්තර කරගමු. අන්න එහෙම භාවනාකරදි වෙනද කියන මොකක්ද වෙන්නේ කුසලමූල පච්චා සංකාර. සංකාරපච්චා විஞ්ඥාන විඤ්ඥානපච්චා නාම නාපච්චා චට්ටා එතන ට්ටායතන පච්චා පස්ස පස්සපච්චයා වේදනා. වේදනපච්චා ප්‍රසාධ, ප්‍රසාධ පච්චා, අිමොක්කෝ අධිොක්කො පච්ා බව මේ වචනටික ත්තහම අර ලෞකික කුස මුූලකේ වචන ටිකම තමයි ඒ ප ඒවර ටිකම තමයි යන්න. ඊළඟට බවපච්චා ජාති ජාතිපච්චා ජරාමරණ ද ලෞකෙ කුසල මුූල එකේ ජතිපච්චා ජාමරණ ඉට පස කද තිබේ ඒය මේ දේසං ඒ මේ තස්ස කඒව ලස්ස දුක්කස්කන්දස්ස සමුදය හෝති ලෞක කුස මුූල වැඩුවත්මකද උදදාාවවෙන්නේ දුක්කස්කන්ධයක් සමුදේ වෙනනි ලොකු මොල වන උපත්තියක් හදල දෙනවා කර්මබව හැදනේ කර්මබව උපත්ති බව. එතොරයා උදාකරගන්න මකක්ද මෙ තිස්සෙක් තල නක්න උදාකරගන්න ඒ දුකක්ද නැද. ඒක දුක් දුක්කස්කන්දය සමුදය කරගන්නවා. හැබ මෙතන දිමකක්ද වෙන්නේ ඒ මේස් ඒ මේතේ සං දම්මානන් සමුදයෝ හෝති. මේකති දුක්කස්කන්දයක් සමුදේවෙනවා සමුදේවන්නේ? මචරල කතර පච සපා චක්‍ර ක්කෝගේම ත්තු මලදගතාතකර අව්‍යාකතන ගැන විාකයක් නටක තො විපාගනටක කුසල විාගටි කතර ක් කුස වි පාගි ඔක්කොම පචි ස පාජක්ක රන්ම වසාන මක්කද දක්කස් කන්ද සමුදයෝහෝද. ඊළඟට අක්ුසල විපාගතතාරක්කුසල විාල අවසානයගර වන්නමකෙද ඒ දුක්කස්කන්ද සමුදයෝ හෝද. ඊළඟට කතා කරා අකුසල මූල පටිච්ච සම්පාදන චක්‍රපහ අතරක් කතා කරානේ බටි සවපාද පටි පටි සම්පද උදච්චටි සම්පද සිිචා පටි සඋපාස ඒ තරම අවසානුේ මොකෙන්ද දුක්කස්කන්දයක් සමුදය කරලන්නේ දුක්කස්කන්ද සම්මුදය ෝති කුසල මූල පච්චාවලතා කර ලෞකයේ කුසරමූලටික ඒකෙද අවසානයේදී අවසාන වනේ මොකෙන්ද දුක්කස්කන්දය සමුදය කරලා ඊළඟ මේ ලෝකෝත්තර කුසල එකේ විරක් අවසානය න මොකෙන්ද දුක්කස්කණන්දයක් ද සමුදේ වෙන්නේ නෑනේ දම්මානං සමුදයෝ හෝති අනි ැම එකක්ම කරහම මොකද සමුදේ වෙන්නේ දුක්කස්කන්දය සමුදය වවා. එඇත මේ ලෝකෝත්තර භාව වට නහෙම ලෝත මාගගේ වඩනාවම් විතාන් මොක්දවෙන්නේ දක්කස්කන්දය සමුදේ වෙන්නේ නැතිෙන ඒ අප දුක උදා කරගන්න නැතුව ඉන්න අපි කරන්නදි නම දමකද කන්නනද පැන් අරා නිත් මොක්රත් ලෝ සිව ක් ට න තරටි ග වදනන්න. යක්කුස ල සිද ොලාම කතාර ලෝබ සිත් අටයි දේශ සිද්දකයි මෝ සිද දෙකයි කුස ො ති ො හම ැන්ට හවෙලා ර ත හ කුසල සිද තාව. ඉරස කුසල සිද්තිී ීමමන කාමාවචරදදින රූපාචදින රප පාවචර ඉති කාමාවචර සිත්ත අටයි සංකකාර වශයෙන් ගත්තු විසිය අතරයි අනිතව විපාකසාහ කිරියා වශයෙන් ගත්තු. ඉලා රපාච කුස සිද්ි කතර රප පාචර කතර ක ත ොක්ොම ර ොන්න ු ල ල දෙකම ටප ාක සිත්්තිි කතාාර විපාක වශයෙන්. ග ුසල විපා කුසල විපාග ඉති ඔටිගේ ක්කොමටික හුවෙලා තියනවත පොඩිපඩිය අනකොටස් න ස්සාමානි කත්ත ක්කොම විලාදී ති ඒ ඔක්කෝදීමම දුකක් සමුදේවෙනවා ලෝකෝත්තර උසලමූල පටිච්ච සහඋපාජයේ විතරක් දුකක් උදාකරගන්නේ නෑ දම්මානං සමුදයවහෝති අපි යම් අවස්ථාව මේ මේ කරන්නේ මොන අවස්ථාවද මේ වෙලාව ක්‍රාත්ම කෙනෙ නැි කතාරන්නේ ඉදි පචත පටිසන උපාදක එහෙනම් අපි බුද්ධිමත්ත තීරණයක් ගන්නවාන මේ මේ වෙලා අපි කරන්න ඕේ දුක උදාකරගන්නේ එක දුක උදාකරගන්න නැතුව ඉන්න එක මොකද කර දුක උදා කරගන්න නැතුව ඉන්න එතුොට දුක උතාරගන්න නැති ක්‍රමගීද දන්නේ කතා කරන්න ගොඩක් ඇමුලෙන කතර පටිත් සමභාජාක්‍රික විදේවදිී බනය කුසල ූලේවා කුසල මූලේවා ඔ්‍යාකුතේවා ඒ ඔක්කොගෙන්ම ගත්තම දුකක් උදාවන්න නති පටි සවපාද චක්‍රීනමකේද ඕොන එකද ලෝකෝත්තර කුසල මූලේකේ ඒක විතරයි දුකක් උදා කරන්න ඇති අවසානයේ දුද වෙනුවද ඒ මේ තේ සං දම්මානන් සමුදේව හති එනම් අපි දුක උදාකරගන්න කැමති නැත්තම් ද ප්‍ර්ඥාව විටීරණ ඇත්තිෙන්ට පැණ ක උදාද කරගන්න කැමතින ඇත්තාම්. අපි මොකක් කරද දුකඋදා වෙන්න ඇත්ති ලෝකෝත්තර කුසල සිත්වලදී විතරයි එ ගැන මේ ලෝකෝත්තර දහැන් වඩක්දදි. එම ඇතම් භාවනාවේද. එතකොට ඒකෙදි විතරන දුක උදා කරගන්න නැත්තේ එන දුක උදා කරගන්න නැතුව ඉන්න අපි ොක් කරන්න නසි ලෝකෝත්තර භාවනාව කරන්නවෙේ ලෝකෝත්තර දැන් වඩන්න ඕනේ. එතුොට ඒක නොකර නිදේවල් කරනවාගෙන මොකක් උදා කරගන්න මොකක්ද දුකවදා කරගන්නවා. හිතලවලන්න දුක උද්ධ කරගන්නවද දුක නිරෝධ කරගන්නවාද කියලා ඉදි එහෙනම් මෙන්න මේක විතරයි අපිට වඩන්ද දීන කැඇල්ල එනම් මේ දු නිරෝධ ගාමිණ පටිපදාවගෙ ඇත්තන් දුක නැතිකිරීම මාර්ගය කිය අපිට වඩන්ද දීීමකක්ද මෙන්න මේ ලෝකෝත්තර භාවනාති ලෝකොත්තර භාවනා ීතරයි දුක උදාවවෙන්නේ නැති යනනිත් හැමකාරුණාව විදීම දුක උද්දා වෙනවා පැහැ ලිනි න මේ තින ටික සිංහල තේරුම ඔටවනක කතා කරපුටිගේ මොකක් කරරි ගැටලු සාක තැන්තිය නොද එක තේරුමද දම්මානන් සමුදේහෝතී ගැන මේ ධර්මතාවයක් උදා කරගත්තා ගෙනක ඇතුර මොකක්ද ධර්මතාවය කියන්නේ දරන්න සවභාවවෙනි ැ දරණ සවභාව ගැන ද අනිච්චා ගීීම මේ ලෝකයේ ප්‍රකෘති එහෙමන සත්ත්‍යය තමයි අනිච්ච. ඇති ඒ සමුදයකර ගත්තා ගැන ඒක උදදාරගත්තා ඒ උදා කරගත්තා කියන්නේ ගද දැ අපි මේ හගත් නිච දුක්කා අනත්තටක නිච දුකා අත්ත ගැන ගද මේ ආස්වාද හිරගේ නෑ කැම තිස්ට කරන දුකක්දෙන අසාර වැඩ පිළිවෙලක් මේ ස්පර්සායතනඒ මේ ආස්වාදය කැම තිස්්ට කරන්න යන වැඩ පිළිවෙල අසාර වැඩ පිළිවෙලා දෙන්න නිච්ච දුක්කාන අත් එතකොට ලෝකෝතර දෑන් වටනවා කියලලා භාවනාව කියලා හෙම ඇත්ත අපිට මේ මෙනිෙහි කරන්න දීන්නමකත් ඕකන අර දීන වෙනතනවත මෙනෙහි කරහම තෘෂ්ාව නිරුද්දලයන්නේ එතුරන්නඕක මෙනෙහි කරනවා මෙිෙහිකරදධිමකක්ද වැඩෙන්නේ අන්න ඒ එක ලෝකෝත්තර සිතා ඔය සිත පහල වෙන්නේ මේ ඔය අදහස ැතිෙනකුට ඒ එක අස්රෘත පත්ෙනකුට හපු නැතිෙනෙකට අදහ පහ වෙන්නේන මේ කහගෙන තමන්ට තේරු කෙනකුට ඉතර වයදහස පහල වෙන්න ඒන ඒ මේ ලෞකික සිතන්නේ මේ ලකෝත්තර සිද ඒ මේ ලෝකයිෙන් එතරවෙන්න ඕන එකක්න්නේ ලෝකයෙන් එතරවෙන පිළිබඳ සිතා ඒනම් ඒ සිතන අගන අවස්ථාවදී අපි තුළින් ජනිත වෙනයම් ශක්තියක් දෙයක් තියෙනවානම් ඒ ජනිත වෙන එක උපකාරීවෙන්නමකේටද ලෝකයිෙන් එතර වෙන්නේ. ජනිත වෙනට අපි කියෙනන නිබා ධාතුක කියලා දැවකේ ජනිත වෙනවා කියන්නේ ඉතිං මේ කියඩ වෙන වචයන ඇති හින්දා ඇත්තරම නිබ්ා ධාතුව කිය එක සංකත ධාතුවන් අ සංකත කියන්නේ හදපු කන්නේ මේනි හදපුගන්නන්නේ මේ තොර ජනිතව වෙන ගම හැදවගේ ලාර්තයක් කියෙනවා නමු තෝක මේ සම්මතය ඉදලා අපිට කියන්න වචන නෑඇති වචනපද ක්මපුයකන්නේ නිවන කියන්නේ ඒක නිසා ඉතින් ජනිත වනා කියලා කියන්න සිද්ධ වෙනයිති එඒ ඒ සෝ භහාවේ ඇති වෙනවා එතකොට දායන්නේ දම්මය සමුදේ වෙන උදා වෙනවා මොකක්ද මේ නිවන් දකිින් දවශ්‍ය කරන්න දම්න්නේ නි්බාන දම්ම නි්බාන ධාතුව ඇති ඒක අපිට මොකද වෙන් ඒ අපි භාවිතා කරන්න කරන්නේ කිය ආසේවිතයි භාවිතය බහුලි කතායෙන් මෙතරනිත්‍ර භාවිතා කරන බහුල කරන කරන්න කරන්න මොද වෙද අන්නේ එක කරන්න කරන්න අපිට තියෙන දම්ම ලෝකයේ නි්ා ධතු වැඩි වෙන තැකරම දම්ම ඇත විස්තරද මුල විස්තරනන්නේ කොට තුනත්ති වා. කොටසත්ම නාම කියනගේ කියන ේදන සංඥා සංකාර්.ද මන දම්ම කියනෙද දැ හට රූපවාගේ මනට දම්ම කියනගේ දම්මොලත්තින කොටස්තුනක් නාම කියනගේ ගැන ේදන සංඥා සංකාරර් අපේ නාමගොත්ත කියල දැ මතක් කරන්න එක එක දේව දවල්කාපුවා ය කරපුවා ඒදෙවල් මතක් කරනෝකෙන්ද නාමෝලිින් වේදන සංඥා සංකාර කියෝ ගන්න මන ම්මහර. ඒ රාතින අර සූක් සමරප අනිදසන අපටික රූප කියලරවන් ස්ත්‍රී ස්ත්‍රීන්ද්‍රිය පුරසීන්ද්‍රිය කවල කාරහ හොමල විස්තර සූක් සම රූපිකත් න ැරමකක්හරකම අපට ාාවයක් හැන් මේ ස්ත්‍රීභාවයක් පුරු සභාවය දැපට නමක්කිවමද සිරියාවතක ස්ත්‍රී භාවයක් හැගෙන්න්න ඔන්නගේ අනිදස්සන අපපටික සූක්ෂම රූපෝලි. එතකට ඒකත් මනට දැන එක ඒකත් දම්මා තන දම්ම ඇත දන තුන්න්නේ කොට සමය සංකත ාත් මනත නිබාන ධතු. ඒකත් මනට ගෝචරයවා. කට දැන් අපට මුලින්ම අපේ දම්මලෝකට දැ අපේ දම්ම ලෝක නැතික අපටේ ගෝට වෙන්නන්නේන එ අපේ දම්ම ෝකට මුලින්ම නිබානදාක ටන කල්ලාන මිත්‍රේ කරා ඇගෙන මේ කතාාව වහගන්න. ආගත්ම වන්න අපේ දම්ම ලෝකට නිබ්ාන ධතු වෙටලදීනවා වැට ඒක තියන බලත් සොභාව අඩුවනෙනි බලත් සොභාව අඩුෙන ඒක ඒක අධ්‍යිපතිවීම එන ඇයික මුදුන් පත්වීමේ සභහා වැ අඩුවින් ඇයි අපේ දම්මලෝක දන දත්තගත් හෙමගක්ද සෑහෙන්න්න දන්නේ හරනටිගෙන ආස්වාද දුස්ටී දාපුටික එතකොට යම් අවස්ථාවක මුදුන් පත් වෙනවා අනමනත අධිපති වෙනවනං වෙන්නේ ඒ වගේ එකක් නේද එකන මෙදාගත් නිබ්ා දම්මය අධිපතිවීම සම්බායිතාව ගඩක් අඩින් දැ උදාහරණයක් අපි ගමුකු දැඔන්න රූපයක් දකින. දැකලලා අපිතම දැන් මේක පිරිවලාම එක් කියමු එයා වැඩියම් මේ කැමති මෙමන ආාවෙන්ද තයින්න ගෑනලමගේ රප දකින්නනවා දැක්කට පස්ස මොකද වෙන්නේ අන්න සිද්ධවෙන්නමකද මේ රූපය හඳුනාගන්න. රූපය හඳුනා ගදදි ඒටක අවිද්‍යා පච්චානෑනෙ? කාරපච්ා විං්‍යානව්‍යයක්ක තේ සිද්ධවෙෙන් ගැන ේරූපේ දැක හඳනා ගැනීම විතරයි තුළ කෙලෙස් නෑ ර ප්‍රභාස්වට සිච්චිත්තේ කියන සොභාවය අන්න මේක හඳුරගත්තට පස්සේ දැන් අපිට අපේ දීන දත්තත්තෙක් අපේ දීන නිගමනත් එක්ක අපිට දෙනවා අදහසක් මොකක්ද ලෝක මෙන්න මෙහ එකක් ඕකට මෙන්න මෙහෙම කරන්න ඕනි පැහැදිරිද රි දැන් ොතන දෙෙන දහස මොක්ද අපේදනෙන ඒ රූපය පිළිබඳ අපේ දත්තටිගතිනෙන ඕකද ඕකනං නියම රූපයක් ආස්වාද දෙන රූපය ඕගෙන් ආස්වාද විඳින්න කියන අදහස දෙනවා අපිට ඔන්න ඕකට කියන අවිද්‍යාව කියලා අන්න විද්‍යපච්චා සංකාර කිය රාගෙන් පටිච්චලලායන පිච්ච පාජක්‍ර තන අවිද්‍යාමකද ඔය රූප නියම එකක් පටිච්චල ආස්වාද විඳන්න පුළුවන් එකක් ඕගෙන් ආස්වාද විඳන්න කියෙන අදහස දෙනවාවන්න අවිද්‍යාවට එතකොට ඔය රූපෙම ඇවිල්ලා දෙැන් අපේ දම්ම ලෝකෙන් ඕකනෙ දුන්නේ තවතියෙන්න්න පුළුවන්නේ අපිතම දැන් අපි ද හමවෙලා දැන් යාලුවෙන යාලවිවෙලා මොකදවෙ න්න ර්ඩුවක් වෙනවා මොක් කරි හේතුකට දැකලව රන්්ඩුවන රන්ුවල දැන්පේන්නව කේන්ති. දැම් මකොද එන්න දැක්ක ගමක් දැක්කගමන් දැන් දැක අහඳුන ගත් අඳතුර ගත්තර පස්සෙ දැන්ගෙන්ල දෙවා? ඕක තරගන්න හොඳ දෙන්නේ හෝක දේශගෙන්ල දෙන එක ඕකෙන් අයිෙන් දෝනිික අන්න ඒ වගේ ආදහක් ගෙන්ලදෙන අන්න දැක්ක දෙකොට දම්මලෝක ඒක විතර ෙමනිිතිී. රප අස්වාද දෙනක හුන් දෙේක නියම එකක් කියනගත්වයවා අරකත් වී නවා දැන් අරක අඩුනාට දේශෙන් දාාපුක ඒ අවස්ථාවේ අධිපතිවෙන්නේ එක ඇ අඒක අධිපති වුණ ඒ ධිපතුනාහමකදන දේශයෙන් පටිච්චේලා හර විදි හදාගන්න අපි තුමු දැන් මේ දෙනාය සමගියුණා සමගලයින්න දැන් අධපතිවෙන්න මොකදඒක අස්වාද දෙනකක් නියම එකක් කියන එක අධිපති වෙනවා ඒක අධිපති වනාා විද්‍යාපච්චය සංකරලඒ අනු ය දැර නිබ්බානධාතු අධිපතිවීම සම්භාහිතාවේ විනි හැබැයි ගෙතරගකිහිල් හරි මතක් වෙන්න පුළුවන්දැ මදක්කුණ හමක දෙන්නේ අන්නඒ අපිම මෙනහි කරනවා ඒක ඒවස්ථයි මිනිහිරද ආය නිබාන ාතු වැඩි වෙනොදරෙන් වැඩි වෙනවාන ඒවස්ථයි මෙිනි කරන ටිකට අදාල අපේ නි්බාන ධාතුව වැඩි වෙනවා එහව ගොහොම අපි ඒක නිතර නිත්‍ර භාවිතා කරනවාන භාවිතතා බහුලී කතා කරනවාන නිතර සේවනය කරනවානද අප දම්ම ලෝකතින නිබා ධාතුමොකද නන්නෙන්න වැඩි වෙනවා ඒක වැඩිවෙන තරම්මට අන්නන් රූප දකලා දැන හඳුනත් තට පස්සේ අපිට කෙලින්ම එන ගෙනත් දෙෙන තීරණය අවිද්‍යවෙී ීරණයක් නොවී ඔය නිබ්ාන ධාතවේ ීරනය එහමනත්තම් විද්‍යාවේ තීරණයක් වනොත් අන්න දෙන්නන්නේ මොකද පිට ඕක නිච්චයි දුක්කයි හනත්තයි කිය වෙනවා එන අවිද්‍යාපච්චා සංකාර වෙනවාද. අවිද්‍යාපච්ඡා සංකාරවෙන්න එන කුස මුල පච්චායංකාරය වෙන මො කුලමුලද ලෝකෝත්තර කුල මුූල පච්චා සංකාර පැහදිෙන ඔනෝක වෙනෝ. මෙති ඕක වෙන්නනම් ොකක් වෙන්නවානද භාවිතා බහුලීගතා කරන්න ඕනේ නත්ත අර අධිපතිවෙ න්නේ නෑ අධිප වෙන්න ගෙතර ගහිල්ල දම අධිපති වෙන්නේ පාරදි දෙදකවට මේේ එකට ඒ වඩන්න වඩන්න මොකද වෙන්නේ අන්නේ එක අධිපතිවීමේ හැකියාව වැඩි වෙලා යනවා ඉතිඒක නිතර නිතර වඩනවනම් ඒක ඉක්මනින් අධිපතිවීම හැකියාව වැඩි වෙලා යනවා වෙලා වෙලා කවද හරි දවසක ූප සබ්දගන්ද රස ස්පර්ස ධර්ම අරමුණු ගෙටෙද්දී විපාක වශයෙන්ම එන්නේ අධිපති වෙලා අනිච්ච දුක්කා නත්තමන අන්න යාර ගෙනවා අරිහත් වෙලා කියලා ඇැතිලන්නේේ රහතුන් වහසේගේ සඥා පහිතින ව නි් සංඥ අනිච්ේ දුක්ක සංඥා දුක්කය අත්ත සංඥා පහනසංඥා විරාග සඥ ඇති විාක වශයෙන්මගෙල්ල දෙන්න අ දම්ම ලෝකෙන් අනිච්චයි දුක්ක යනත්තයි කිය නැතෝක රහ ගන්නඩවත් තක රාගට බැදන්නවත් සදුසුවෙක් විීරනෙම විද්‍යාවේ නිගමනයග නෙල්ල දෙන්න. ඇ ද්‍යාපූර්ණයින අ එක නිසා එ ඒ කරගන්න මොකක්ද කරන්න න්න මුලින් මූලි නි්බානධතුව සමුදේවනා එමනැත්තං දාගත්ත කල්ලාෑන මිත්‍රයෙක් කරහා. කල්්‍යා මිත්‍රේ කහ දාගන්න කල්ල මිත්‍රයා දමයක් ගෙන් ොහම දෙන්නවානේ තමන්ගේ දම ලක දගන්න ක්ර දාගන්න කල්ලා ෑනමිත්‍රයා ඒකට අවශ්‍ය කරන සද්ධර්මය දේශනා කරනු දේශනා වහගෙන ඉන්නවානනි දේශනා වහගෙන ඉන්න සදධර්මය ශ්‍රවණය කරනු ශ්‍රණය කරලම් ොතරන්නේ ඒක අනුව හිත මෙහවවා එතක දේශන මොක් ගැන වෙන්න්නව නිච්ච දුක්නත්තගෙන කෘති ගැන ධර්මය ගැන සත්්‍යය ගැන චතුරාරය සත්‍ය ගැන අන්න ඒකට අනුව සිත මෙහ වන ඕනිස්ස මනසි කාරය කරන ර හමකද වෙන්න තමන් ඒකම හිතුවන ඒක හිතන අනේ ආසන්න ආකාර දරි හිත හිත ගෙහිල්ලා මේ කියන එක හිතුවන අන්න යඕනිෂෝ නසිකාරතන සම්පූර්ණයතනෙද සම්පූර්ණ එ අම්මොකොද වෙන්නේ. ඒදීපු දහමයට අනුව අනු දම්මයක් සකස් එෙන දමන්ට ඒයි තමන්ගේ චිත්ත ස්වභාවේ දම්මයක් නිර්මාණය වෙනවා. අන්න දම්මානු දම්ම පටිපදාව වෙනවා.ඇන්න දම්මානු දම් පටිපදව වන ව තමන්ට නිබාන ධතුක් ඇල්ල ද න්න ෝවාන් පලේ. පත්ව පැහදිලේ අන්නේ දම්මදාතුුව දීනවා කල්ලෑන මිත්‍රියගේ හම්බේ ජේගෙනන වෙන කම්බේ න මේේ ස්ශ්‍රණය තුලින් මුොද කරන්න චින්තමේ ප්‍රඥාවට ඇවිල්ල ඒැන් සුතමේ ප්‍ර්ඥාවෙනවා අහගත්තම තමන් ඒ ම මෙනිහි කර ඕනු සොමනසිකාය කරම් චින්තතාම මේ ප්‍රඥාවට එනවා දම්මාන දම පටිදාවගේ යන්නේ භාවන මේේ ප්‍ර්ඥායක භාතා කිරීම තුළින් අන්න ප්‍රඥාවට ලක්වෙනන මේ ප්‍ර්ඥාතුන සම්පර්ණලා පලයකට පත්වෙන පැදිලිේද එතකොට අන්න එකයි ලෝකෝත්තර මාර්ගේ මට ලෝොතර සිත්වල දම්මාන සමුදය හෝතිකිර විස්තර කරන්න ඔන් නො මෙ නිබ්බානධාතුව අංකතධාතුව කියන කතාව. පැහැදිලිනේ තමනාහරිදය නො දෙයක් පිළිව පැහදිලිනේදේී. ො මෙන්න කුසල මූල පටිච්ච සවපාදය පදටික මේ විදදිහයට මේ ගත්තොත් පළවිණයට අවිද්‍යාවන මේ තිීනෙ කුස මූල දන්නේ කුසල මූල පච්චා සංකාර සංකාරපච්ා විං්‍යා විංඥා පච්ා නම නාපචා චටා ත චට්ටා ත පච්චා පස පස පච්චා ේදනා අන වේදනා පච්චා මොකක් දෙවෙන්නේ ප්‍රසාධයක්යන්නේ ප්‍රසාදෝ ප්‍රසාධ පච්චයා අධිමොක්කෝ ඒක මුදුන් පත්වන අධිමොක්ක පච්චා බව. ත මෙතන බව කියන කදී දැම් මෙතන කුසල මූලේ ලෞකේක උුණොත් එහෙමකොද වෙන්නේ. කර්මභවයක් හැදෙනනි එක ප්‍රාර්ථනාන කළත් ඒක හැදෙන කර්මභවයක් හැදෙන උපත්ති බාවයක් හැදෙනවා ත ලෝකෝොත්තර කුස මූල නම්මක වෙන්නේ උපති බව කර්ම භවයක් හැදෙනවාද හඇදෙන්නේ නෑ තකොට තැ උප්ති භවයක් කර්ම බයක් හැදෙන බව නරෝධයක් වෙන්නේ එතැනද එහම ක්‍රාමකගේ මක්සිද වෙන්නේ නෑ පැහැදිලිනේද රි. අපට මේ සංසාරය මෙිදන්න නිව දකිින්න්න නිවන් පූර්ණය කරගන්නු අපි වඩන්න ඕන පටිචි ස පාම ගද මේ ලෝකෝත්තර කුස ල පච්ා පටිචි සවපාල් ජක්‍ර රෝධ කරන්න න මොකද ර අකුසල මූල පටිච්ි සවපාද ජක්‍ර පැති අක්සල මූලකේද ඔවහු අබි සංකාර ඕ එතනද ලොක ලෝකොත කුස මූලයක සංකාරගෙන් අි සකාරණේ අභි සකාර වෙ හමතිෙම රාගදශ මහ වලින් එතුර ඒක වැටෙන් අකුසල ූල ඇති ඒක හයිකින් පෙන් ලෝබදේ හල් බද සමෝග හයකින් ගත්තත් ඒටත් අභිසංකාරම තමයි එතව මේ අපි කතා කරපුටික සාරන්සයක් බැලුවොත් එතකොට අභිසංකාර කියන ටිකේනවා අවිද්‍යාවෙන් එනටික චක්කු කියලගතවොත් හැට විතරයි විස්තර වෙන්නේ ිට ඔක්කම ටික දාගන්න පුලුවන්. රබි සංකාර පටි ස උපාචක්‍ර ්‍රයාත්මක වෙන අවිද්‍යාපච්චය සංකාරගෙන කුස මුල පටි ස පාජචක්‍රය ුල ූල පච්චා කියල ්‍රියාත්මක වෙන විපා පටි සපාදමන අපි කත කර පා අ්‍යකුතයට ේතියෙන විපා සභාවය කුසල කුසල දෙකටම අවිද්‍යාව නැති තන්නහා උපාදාන නැති ඉතුර පදරිික දයන පටිචි ස පාචක්‍රය ක්‍රියාත්මක වෙන තවරු මෙතරින් කරන්න අපි කියවගන්න එක විතරයි කියවගන්න අරමුණනත් එෙක් අපිට උසල මුූල පච්චා වෙන්නත් පුළුවන් අි සංකාර වන්නඩත් පුළුව අ රාගට දේශන මෝයට යන්නත් පුළුව ඇැ නේද න අපි දක්කිනකෙන් රාගට දේශට මෝහයට විතරක් යනකට මේ කුසල පැත්තරයන්ට පුළුවන් ඒනද අපි දකිනවා ස්වාමන් හසේගෙනෙක් දකින අන්න රූපේ දකළ හඳුන ගත්තා දැම් මොකද වෙන්නේ අන්න අපිට පුුවන් ඒ තුළින් අන්න අපි ගෙනල දෙෙන අධපති වෙන අපිදීපු දානයක් ආමේ හාමුදුරට අපි දානයත් දුන්න ඒකත් එක් මොදනසාහෙදි දීපු දානේ හොඳට දුන්න ගොඩක් හොඳ ඒවාගේ දමයි කරන්න ඕනක න්න ඒක ප්‍රසාධ සිී. ඒය මතක් කරනය නම්ොකද ක්‍රියාත්මක උසලමූල පච්චා සංකාර පැදිලින්නේ එතුර ඒ ලෞකික පැත්තර වැටෙනවා ලෞකික චිත්තක් එක්ේ දෙනගන්න ඒ පි නිව පැත්තරෝගත්තු ම පරල ලාබිෙනෙක්ුුණු ඒකුුණත් ලෝකෝත්තර පැත්තට හැර වෙන එකතුර ඒ එකයි වෙන්න අපි මේ දකින ඕන එකක් එහෙනම් ඉළඟ ර අපේ දීන අවබෝධයක්ත්තෙක් අපේ තින මට්ටමත් එක්ක මෙන්න මේ විපාකයෙන් පස්සේ ති අපිට වෙදෙන්න්න පුළුවන් පැතිටික මනාද අකුසලට බෙදෙන්න්න පුුවන් ඒට බදන්න ල ෝකෝත්තර පැතර බෙදන්න පුුවන් ර ොකද බෙදෙන්න කියන එක තීරණය වෙනවා අපේ තින ප්‍ර්ඥාමට්ටමත් පැහදිලින්නේේද එතෝට ඒටික අපිට ක්‍රියාත්ම කරන්න පුළුවන් කෑඇල්ලා පැහැදිලනේද එතොර අන්නගෙන් තමයි දකින ඕනම එකක් කෙනෙකුට හොන්ද දෙයක් ේදනම් කෙකුට රාගයට හිතකරදදි තව කෙනනෙට කේන්තියද්ද සවගෙනකයකෙන් තව ොන මනනාහරි හදාගත්්ද ඒක දැකල රහතන් වහන්සේ මුකු හදාගන්නේ නැතුවයින්නේ ඒහම නැත්තන් ඊළඟ ීට මෙහඉන්න සේකයා කියන එකනි සිික්ෂණ වෙමින් රහත් පලේ දක්වා යන මක පලලාබීන්ට ඒක විදර්ශනා කර්මස්ථානයක් වෙන්නෙත් ඒෙමයි ති ඒක දැකල එකෙන් ගන්න අරමනත් එක් අපි මොන පැතරදි හිට මේ වන්න කියන එකත් එක් ඒක වෙනස්සේ නවා පැදිලින මොුණර් ගැටලුදී නොදමීටි පැහැදිලි දෙම් පැටලිානෑ නෙනි ඉළට දැන් අපේඒඔක්කෙන දක් මේ දුක සමුදය කරන්න හැටිනේ දුක සමුද කරන්න දැම දුක සමුද කරගන්න හැි ඕන තැනකිෙති ොඩක් ෙලාට කතා වෙනවා එතොර මේ නිරෝධ කරගන්න එකත් ගොඩ්ඩක් බලන්නූන් ඇතු රෝධ කරන ක්‍රමයමකක්ද අවිද්‍යාවේ අශේෂ විරාග නම් වූ නිරෝධයෙන් සංකාර නිරෝධ වේ එකැන මේ අවි්‍යා නිරෝධ කර හමුකද වෙන්නේ සංකාර නිරෝධ වෙන. එතුර නිරෝධ කරනවා කියන එක අදහ සමකද මේ දැන් අවිද්‍යාවත් වී නො ඒක නැති කරලදානව කියනෙ නෙම ඒ ලොක වෙනනත්ති න රධ ගනවද නිර් උදා කරනවා එකගැන උදා කරන්නේ නැතුව ඉන්නවා එකනවද දැි අරමුණක්ව රපයක් දැක්ක රූපයක් දැකල කල ගොද කරන්නේ අන්න පට පුුව රගෙන් පටිච්චෙන් දේශෙන් පටිච්චෙන් මහම පිච්චෙන් ෙම නන්තන් කුසල මූල පැත්තරයන් හමත ලොකෝතර පැත්තරයන්න දපි ඔොතන ද රාගෙන් දේශෙන් හ පිච්ච නොත්ෙේ එතන ොකද වෙන්නේ අද්‍යාපච්චා සංකාර. එහෙනම් අවිද්‍යාපි උදා කරගත්තා අපිට පුළන්ො වෙල අවිද්‍යා උදාකරගන්නේ නැතුවයින්ද ඔන්න අවිද්‍යා උදාකරගන්නන්නේ නැතුවවෙන්නට කිය න අවිද්‍යා නිරෝධෝ කියලා එගෙන අවිද්‍යාාව උදාකරගත්තය නෑ නැවමේ තියෙනෙ එකක් නැති කරාහෙම නෙමෙයි අලුතෙන් උදාකරගත්තේ නෑ අන අවිද්‍ය උදාකරත්ත නැත අම්මොකද වෙන්නේ සංකාර රෝධ වෙන සංකාර උදවෙන්නේ න ංකාර රෝදයෙන් විඤ්‍යා නිරෝධයන සංකාර උදාකරගතනත්තන් විඤ්‍යාන නිරෝධයි විඤ්‍යා උදාකරග න රූ නිරෝදයි මරප නිෝදෙන් සලායත රෝදයි සලායාතර නිරෝදය ස්පර්ස නිරෝදයි ස්පර්ස රෝදෙන් ද නිරෝදයි වේදනා නිරෝදයෙන් තන්නා නිරෝධයි තන්නා නිරෝධයෙන් උපාදාාන නිරෝධයි උපාදාන නිරෝදෙන් බව රෝධයි බව නිරෝධය ජාති නිරෝධය වේ ජාති නිරෝධයෙන් ජාමරණ සෝක පරිදේව දුක් දෝමනස් උපයාසයෝ නිරුද්ධ වෙත් මෙසේ මේ හුදු දුකරැස්සේ නිරෝදේවෙයි අන්න හනම් චතුරාර සත්‍යේ දුක්ක සත්‍යේ දීනවා දුක්ක සමුදය අර්ය සත්තේදීනවා දුක් නිරෝධ සත්්‍යේදනවා දුක්ක නිරෝධ ගමිණී පටිපදාාරය සත්‍යේදීනවා ඒනම් අවිද්‍යාපච්චා සංකාර සංකාරපච්චය විඤ්ඥාන කරම අවසානයමකක් වෙන්නේ. සෝක පරිදිව දුක්ක දෝමනස්ස උපායාස සම්භවන්ති ඒව මේ තස්ස ඒවලස්ස දුක්කස් කන්දස් මොකද වෙන්නේ සමුදයෝ හෝති අන දුක්කස්කන්දස්ස සමුදයෝ හෝති වෙනයි ගැන දුක්ක සමුදය වෙනවා දුක්ක සමුධයාරය සත්‍යය කියන්නේ මොකේ ද අවිද්‍යාපච්චා සංකාර සංකාරපච්චා විඤ්‍යා කියන පටි සවපාදයට පැහදිලිනේ ඒක තමයි දුක උදාකරගන්න ක්‍රමය දුක සමුධාරය සතය ගෙනනවලද දුක උදාකරගන්න හැටි අපි ෝක සරල ගෙන දුකට හේතුව ගේලති දුක උදාකරගන්න හැටි කොහම අපි දුක උදාකරගන්නේ අවිද්‍යාපච්ඡය සංකාර කරලා පැහදිලිනේද මේනම් දුක කියනක උදාකරගන්න ගන්නේ අවි්‍යාපච්චා සංකාරගල උදාකරගන්න එක එහෙනම් ඒ සමුදේර සමුදය කරන එක නැති කරන්න හමත්න තම් නිරෝධය කරන්නලා නිරෝධ කරන්නලා මොකද කරන්න ඕනි අවිද්‍යා නිරෝධ කරන්න ඕනි න්න නිරෝධරගගේ මුොක්කොමටි රෝධද වවා එනම් මොකද රෝධ වෙන්නේ මේ හුදු දුක්රැසේ නිරෝධය වෙයි අන්න දුකාස් කන්දය මොකද වෙන්නේ නිරෝධ වෙනවා එනම් මේකට කියෙනවා දුක්ක නිරෝධ ආර්ය සත්‍යය ඇන්න දුක නැති කිරීම කියන ආරය සත්‍යේ දුක් රෝද සත්්‍යයඇතින දුක්ක නිරෝධ ගාමණී පටිපදාාර්ය සත්‍යමකදගැ දක නැතිකරීම මාර්ගම කන්ද ලෝකෝත්තර කුසලමූල මාගේ ලෝකොත්තර කුසල මූලේ වැඩන්නව ඒක වඩදදි මොකද වෙන්නේ අන්න දුක්ක නිරෝධය සාක්ෂත්්‍යය නවා දුක්ක සමුදය කියන එක නැති වෙලා යනවා පැදිලින් ොට මේ පි්ච ස පාදගන්න න් දා හේතුව සාමාන්‍යෙන් පොදුවේ විස්තර කරන්න මේමත්තෙ උපදදි හටිේ පටික් ස උපාධර අවිද්‍යාව පෙර භවය ගතු අවිද්‍යාවෙන්දාව මේ බව මේ ජාති කියන එක පහල වෙලාදීන්න එහම කියලා මේ උගන්නන ක්‍රමයයක්තින ති ාතිය පහලනා ජරාමරණ වෙලා මරණයට පත්වෙනවා හිරසේ තවත් ක්‍රම ඇතිාව පෙර අවිද්‍යාවෙන් අරගත්තුක විඤ්ඥානය කියලා විඤ්‍යාය පහ වෙලා දීන මේ අදබැවේ. ස්ස මේකේ කරන වනාම රූප සලායතන පස්ස ඔය කියන කාරණ ටිකත් එක් මොකක්ද වෙන්නේ අන්න මතු භවේ ජාතියක් හටගන්න ඔයි විදිේට අදදව තුනකට සම්බන්ධ කරල පටිචි සවපාද ස්තර කරන ඇති ඔය කියන විස්තරම දක තුනගත් ති සාමාන්‍යෙන් පොදේ ඕකම තමයි විස්තර කරන්න මො ඉද පචතා පටි සනපාද අර ප්‍රජාපොතෝ එහම ඇත ප්‍රජාතමෝට මේ දැනගන්න අපහසු කියන තියකහින්ද මොද කරන්නේ ප්‍රජාතමෝ අර නගන්නඩ පහසු පටිචින උපාදේ දේශනාගන්න ඇතිම ඉද පචතා පටින උපාදේ දැනග්ඩ අපහසු පටිචින උපාද චක්ක්‍රයා නැකැන් සුළු පිරිසත් තමයි දනගන්න ඉතියෙනම් ඒකින් කෙරෙන්න්නේ මොක්ද මේ කෙස්හදන යාන්ත්‍රනයන්නේ ඒ විද්‍යපච්චය සංකාරගල තමයි කෙස්ටික හදන්න ඒකන් කෙලෙස් කියනමද කෙසගන්නමොක්ද කෙසගන්නන්නේ නිවන කෙලස ගන්න නැතියනක කස ගන්නවා ඉතින් නිවන දූෂණය දෂත භාවයට පත් කරගන්න ඉති එන්නේ කෙස් සඳන යාන්ත්‍රය මොකක්ද අවි්‍යාපච්චා සංකාර කියන ජාන්ත්‍රණින් ඇඒක නැවත්වනම් නිවන කෙලෙසෙන්නේනෑ නිවන මතු වෙන පැහදිලින්නේ කර දැන් තේරෙනවද දැ නිව දකිනව කියලා අමුතුෙන් කරන්්ඩ දෙයක් නෑ කියලා කරන්න නේ දී මොකද කරන්න ඇැතුවවෙන්නයිදීන්නේ පැහැදිර නිවන පර්ණය කරගන්න නමුකුත් කරන්නනෑ මොකක්ද වෙන්නෝනි කරනදේ නතර කරන්න ඔට මොකද අපි කරන්නේ අවිද්‍යාපච්ා සංකාර කරන අරමුත් එක්කන රූප සබ්ගන්දර ස් පරධර්මග නරුණවා අවි්‍යාච්චා සංකාරනයක්ක රගෙන එක්ක දේශය එක් මොහ.ඇ මෙන්න මේ කරන එක නැවත්තුවන හරි පැහැදිලි නේදඒතුරද කරන එක කොච්චර කරලලාද කිය නවා දැ නවත් අන්ඩ වෙරවීරයේ ොදන්න වෙනවා පැහදිලිනේද දැවි බයිසල පැතිගෙන නවා පැදගෙනල දැ මහා වේගෙන් පදිනෝ. බයිස කල නවත් අන්න නම්මොක්ද කරන්නවා පදින එක නවත්තන්න ඕන පදිික නවත්තන්නෙගිල හඇති නත්තගන්න බැයි බයිසිකලේ අරාපු වේගෙත්තෙක් තවදරටත් යනවා දැ පදිනක නැවත්ව හම ආය වේග වැඩියන එක නතර වෙන හැබ බයිසිකලේ නතර වෙන්නේ මේෑ බයිසකල නතර වන්නන තවමකක් කරන්නවා බ්‍රේග හන්න වෙන ඒගත් එකාරගහන්න බෑනිේ ටිකෙටික ගහන්නන. ඒන ඔන්නව අර කරගෙන ඩ පිල්ලද කොචර කරලලාදි කියෙනන නතරගන්න යම්කිසි වැඩිල්ිවෙලා ක්‍රියාත්ම කරන්න සිද් වෙලා දීන. පැහදිලිීමේ. ඉති ඔන්නෝක තමයිති මාර්ග වඩනවා කියලා කරන්න දීනති. අගෝස්තු මාසේ පස්සෙනිදයින ඉති දවස්දාාඇතිස්සේ ඕෝක තමයිති මෙතන කරන්නේ. එතොට දා විතරන්න මේ ආසන්නෙ තින භානවැඩ සටරන්න සම තක්කරේ මේ භාව විදිි කරන්නන්නේ හනම් ොකක්ද ඔන්නව බයිසි කල පදිනක නතරකරගන්න දරන වෑයම උත්සායි. පැදිලිනේ හරි. උඳ මේ පටිච්ච සවපාදය කොච්චර ගැමුරුද කියලා මෙන්න මේ සූත්‍රය විස්ත කරනවා දැ ද ටික විස්තර මාරිට යිට කහලා පිටි ැෙු රිම ඔක්කොමි දන්න කිය ඉ හෙමෙක් නෑ එක මහා ගැඹුරු විසයත්ම පි සෞපාදය කියලා කියන්න එත රෝගය අර ඉද පච්චතා පටිචි සවපදය තේරුම්ගන්න ටිත් මහා පිරිසත් තේරුම් ගන්න එක මෙතන විස්තර කරනවා. හා නිධනස ූත්‍රයේ මා විසින් මෙසේ අසන ලදී එක් සමයක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු රට කුරුදනාවු වැස්සන්ගේ කාල් මාසදම් මෙනම්ූ නියම් ගමෙයි බීද එහි වැඩවසන සේක. එකල්ලි ආයුස්මත් අනද තෙරනුව භාග්‍යතුන් වහන්සේ කරා එලබිය එලඹ භාග්‍යතුන් වහන්සේ වැැඳ එකත් පසක හිඳගත්ත. එකත් පසවුන් අයිස්මත් අනද තෙරෙනුවෝ වහන්ස මේ පටිච්ච සං උපාදේ කොතරම් ගැඹුරුද. කොතරම් ගැඹුරු පෙනුම් ඇත්තේද යනු ආශ්චර්ය අත්භූතය. එතකද වුවත් මට එය ප්‍රකට වූුවක් මෙන්. ඉතා ප්‍රකට වූුවක් මෙන් වැටහේයැයි කීහ ආන දාන්දුර බුදුහාන්දුරණ මොකද කියලදී. මේ පටිච්ච සවපාදය ධර්මය කියන එක ගැඹුරු ඉතාම ගැඹුරුයි. එහෙමඕනත් මට හරිම ලෙහෙසියෙන් ඉතාම පහසුවේ මේ හොඳර වැටහිෙනවම් කියනවා. මොක තම කිය. තිවාන් බුදු හාමුදුරුව කියන මොකක්ද ආනන්දය එසේ නොකිය. ආනන්දය එසේ නොකිය. එකගැනවද එහෙම කියන්න එපා කියනවා. ආනන්දේ මේ පටික්ෂ සෞපාදය ගැඹුරුද වේ ගැඹුරු පෙනුම් ඇත්තේද වේ. ආනන්දේ මේ ධර්මය. අනුබෝධ නොකිරීමෙන්. ප්‍රතිවේද නොකිරීමෙන් මෙසේ මේ සත්ව ප්‍රජාව හූ කැටියක් මෙෙන් අවුල් වූවා, කැඳලූ පෙහෙරහූ මෙෙන් ගැටගැසුනිි නොහොත් කිරිලි කසල්ලක් බඳ වූවා මුදු තන බවුස් තනසේ අවුල්ල වූවා සැපෙන් පහවු නපුරු ගති ඇති. විවසව පතිතවීීම ඇති අපායද සසරද එක්ම නොයයි. අන හදුර මේ එක ගැඹුරුනාට මට හොඳට වැටහෙනවා ඉතාරට වක් පවිදිර වැටනවාගේ මුදුහමුදුරගෙන හමගියන්න එපා මේ එක ගැඹුරුයි ැබරු පෙෙනමතියනවාඒ නිසා මොකද වෙන්නේ මේටික අවබෝධ සරගන්න ඇති මහා සත්්‍යයකොට සම්මකද වෙන්නේ හර මේක අර අවුල්ල එච්ච නූල් බෝලයක් වගේන උදාහරණ කීපයක් කියනවා මේ ඔහු කැටික්ම නවල්ලවා කැඳලූ පෙහරමින් ද කැඳටික් පෙරුවට පසේ ො ගැඳටිකාර මේ ඔක්කමටික ල්ලා ුල්ලලා වගේ දී නෙ අර ඉතුර වෙච්ච දඩු ටික ඔක්කොම ටිකර පෙරගඩ බැරිවිදියට එහෙමනත්ත අපිට මේ ලෙහාගඩ ැරිවිදියට එකතු වෙලාද නොීළඟට කුරල්ු කූඩුවොත් ඔය වගේමනතිී ැට ගැහිලා ගැට ගැහිලා අගම් ොලක් කොහන්න බෑ ඇති අන්නේ වගේ උදාහරනතිකක් දීලා ගනවා මෙන්න මේ වගේ අවුල් එච්ච අවුල් ජලාාවක් වගේ එකක් මේක මේ පටි සහපාද ධර්මය අනුබෝධ නකිරීමෙන් ප්‍රතිවීධ නොකිරීමේ ගැන අවබෝධ කරගන්න නැතුව බොහෝ පිරිසම් මොකද කරන්නේ මේ සතරාපාය යනවා ඒ වගේම සසර ඉක්මවයන්නෙත් නෑ ගැන්න නිවන් දකින්නෙත් නෑ මහා පිරිසක් එ ඒක නිසා මේ පටි සවපාදය ගැඹුරුයි ගැඹුරු පෙනුම් තියනවා කියලා ආය පිස්තර කරනවා. එම පටි සෞපාදයේ ගැඹුර කියන එක මුතරින් තේරුම් ගන්න ඕන තවත් ඇැන්වලර මහා මුහ දවගේ ගැඹුරු කියලා තවදුරටත් ප්‍රිස්තර කරනවා ඊළඟට තවත්ගත්තු මේ ශ්‍රමණ හෝ බමුණුවීමට දැනගත යුතු දේ අ මේ සූත්‍රය කතා කර මේ අස්වා දින නිසාසරණ දැනගන්න ඕනි කියලන ආස්වාදාාධන නිස්සරණ දන්නවන ශ්‍රමණයක් වෙන ඇවන් නඇත්තං බ්‍රාක්්මණෙක් වෙනවා කිය කතා කරා දැ මේ සමන බ්‍රාක්්ණ සූත්‍ර කීපයක් තියෙනවා දැ මෙතන කියනව මහනෙෙන යම් කිසි මහන කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නොදනිදද ඔහුතුමූ ජාමරණ සමුදය නොදනිත් ජරාමරණ නිරෝධය නොදනිත් ජරාමරණ නිරෝධ ගාමිී පටිපදාව නොදනි ජාතිය බවේ උපාදාන තන්හා වේදනා පස්ස සලා ඇතන නාමරූප විඤ්ඥාන සංකාර නොදනිද්ද ඔහු සංකාර සමුදේ නොදනිත්, සංකාර නිරෝධය නොදනිත්, සංකාර නිරෝධ ගමිණී පටිපදාව නොදනිත්. මානනි ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාක්්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරහි ශ්‍රමණ යයි සම්මතව වූෝත් බ්‍රාක්්මණයන් කරේ බ්‍රාක්්මණ සම්මත වූවෝත් නොවෙත්. ඒගැනොකද? මෙන්න මේ ජාති ජා මරණ උපාධාන තන්නහා වේදනා පස්ස සලා ඇතන නාමරූප විඤ්ඥාන මෙන්න මේටක දන්නන්නේ නැත්තං එකන මොකක් පටිච්ච සහ උපාදය දන්නේ නැත්තං ඒගොල්ලෝ ශ්‍රමණයන් කෙරේ ශ්‍රමණයයිද සම්මත නොවෙති බ්‍රහ්මණයන් කෙරේ බ්‍රාහ්ණයයිද සම්මත නොවෙති එන සම ්‍රාහ්මණ එකක්ෙන්න්න මොකක් දැ ගන්නවන් මේ පටිච්ච සහ පාදය දැනගන්න ඕන් ඉටස් අවස්සූත්‍රයක දැක්ක අස්වාදාාතින නිස්සරණ දැනගන්න ඕනේ හැම දෙකම එකක් ද නැන්ද එකක්නේ? ආස්වාදය කියන්න ම ගක්ද මේ අවිද්‍යාපච්චා සංකාරගල්ලා නිර්මාණය කරගන්න ආස්වාදයට එම ඇත්තන් අර සම්පස්සජා වේදනාවට පටිචිස උපාද දින්න ආස්වාද වේදන ඇ මේ ආදීනයමකක්ද මේ අබාහිරෙකී තිබ් ගන්නෙමේ අර මතු කරගෙන විදින එකේම නැත මේ ආධදනේ දුක්කස්කන්දයක් තමයි සමුදය කරගන්න න්න දුක්ස්කන්දය සමුදය කරගන්න එ නිස්සරණය කරන්න නමොකද කරන්න පටිස උපා රෝදගරන්න න්න අවි්‍යාන විරෝධය සංකාරණ නිරෝධය හෙන නිස්රණය වෙලා යන ඔන්න ආස්වාධාතිීනව නිස්සරණ පටිච්ච සහවපාදය ඇසුරේ ඉති යගේෙන මොකක් ගත් එක කතාව තමයි තියෙන්නේ එන ශ්‍රමණ හෝ බමුණීමට දැනගන්න ඕනේ වටිච්ච සහපාදය මේ පි්චමමුපාදය වගේ තව ගත්ති නවා අධිච්ච සමුපාදය කියලා මේ අධිච්ච සමුපාදය කියනවාද මේ ඉබේ හට ගන්නවා කියන කාරණාව. ඉබේ හටගන්නවාක්ද මේ විතරගන්න අචේල කස්ස පොසු ුත්න අපට ගන්න බලුවන් එතනද අචේල කස්සප කියනගෙන බුදු හාමුදුරුන්ගේෙන් අහනවා මේ දු දැන් අපිත් බැලුවත් මේකට උත්තර මේ දුක කියන එක තමා විසින් හදාගන්න ලද්දද උත්තරෙම ගද. හ දහදුුවන දුක තමාද හදා ගන්නන්නේ ගැන දුක මෙ මම මද දුක හදාගන්න කියලා හනෝ. මකත් දුත්තට ඔවුද නැන්ද රැක් එනෑමගේ ඔහු කියන පටි සමපාද ක්‍රියාවලි එදකොට මම දහදාගන්න කියනට නෑ මම නෙමේ. ඊළඟට ඕ කියලත් කිව නෑ කියලත් කිව සහරය එතකොට ඊළඟට අහනවාය ප්‍රශ්නයක් දුක මෙරමා විසින් අදදන ලද්ද දේ කියන්නේ දුක අනුන් විසින් කරමල අද්ද්ද කියලා ඒකට මොකත් දුත්තරේ නෑ එතකොට අපි සමහරලාට කියන්නේ හැබැයි මෝහින්ද වට දීන දුකක් කියලන එතකට ඒ වැර දවනන්නේ හරි දුක අනුන් විසින් කරනල අදද්ද කියලා හන ඊළඟට අහන තමනුත් අනුත් විසිංක කරන දේ ගන මයි අනිත් අ ය ගැනන්න ඇයි තමනුත් එකතු වෙලාද දුක හදාගත්ත කියලා ඒකර මොකද කියන්නේද ෑ ඊීළඟට අහනව දුක ඉබේ හටගන්න ගක්ද කියලා ඒකට කොහොමත් නෑනේ ඔන්න රස්්නි කාහන දන ඔකට අපි එක උත්ර දුන්න ෝ කිව න කිව් හමේ එක අපිවලු බදහාහමර දෙදන උත්තරටකක්වෙන්න මේ බොහෝ වැදගත් කොටසා සංවිුත්තනිකාය දෙකේ අචේල කස්සප සූත්‍රයේ තිස්තුන්ගෙන පිටුවේ. බවත් ගෞතමේනි කිම දුක තමා විසින් කරන ලද ද්ද. න්න අහනු දුක තමා විසින් ද හදාගන්නේ. මෙසේ විචාරණ ලද්දිහිම කාස්සපය එසේ නොකියවයි වදාරන්න එහය බුදුහන්ග්‍රමකද කියන්න යඋත්තරේ දෙෙන්නේ ඕු කියලද නෑ කියලද. මොකත් නතන අදහස. වචේල කස්ස පහනවා හොඳට තෝරගන්න ඕන කෑල්ලක් මේක නතර වි රෘෂ්ිවල්ට යනයකෙන් කැඩෙන්න්න පුල හොඳ කැෑල්ලක් මෙත හොඳට තේරුම් ගන්න මෙතන බුදුහාමුදුරුවින් ඇල්ලාහන දුක තමාවිසින් හදාගන්න ලද්ද්ද බුදුහාමුදුරගේ නවා එසේ නොකියව කියලා. එක අදහසමකක්ද ඒකන්නේ දුක තමාවිසින් කරගන්නක් නෙමේ කිය ලදකි නැතන් තමාසිෙන් කරගන්නක් කියලද මොකක්දගේ. එහෙම? ඒම මයි කියලා මෙතන කියනවා දේසේ නොකියව කියලා කියැන්නේ හෙම කියන්න දෙපා කියන ඒගැනවත් ඒ ප්‍රශ්නය වැරදිී ඒ මහන් දෙපා කියලා කියන්නේ ඒ ප්‍රශ්නේ වැරද දත්තිී පැදි මේ විස්තර කර දුක තම විසින් කර ලද දැහුවම අපි උත්තර දෙග දුන්නන්නේ ඕක කියලා ව නෑ කියලව ැ බදු හමුදුරගන හන් දෙපා ඒ ප්‍ර්නය වැරදි. ඊලා ටහ නම්වදද බවත් ගෞතමේනි දුක මෙරමා විසින් කරන ලද්දක්ද ඒ ගැන ඕකක්ද ගෞතමනී දුක අනුන් විසින් හදන ලත් ද. ෑ අපි ව ගෙලින්ම නෑ කියලා ගත්තු කරමන එතකට ඇැබැ බුදු හාමුදුරග නමොකක්ද මෙසේ විචාරණ ලද්ධම කාශසපය එසේ නොකියවයි වදාරන්නේන්න බුදු හාදුරගගේ නමොකක්ද එසේ නොකිය වේ ගැන්න එහෙම කියන්න එපා ඒැනොකද එහෙම හන්ඩ එපා කියලා කියන්නේ ඒ ප්‍රශ්නය වැරදිී හෙම ප්‍රශ්නයක් අහන් එපා ළඟටහ බවත් ගෞතමනිි කිම දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරන ලද්දක් දැයි. අන ඊළඟටහනවා දුක තමයි අනුනුයි එකතු වෙලා කරන ලද්දද්ද. එතකොට බුදුහාමුදුරුවෝ කියන බවත් ගෞතම විචාණ ලද්දී කාසපය එසේ නොකියවයි වදාරන්නේ එන්න ඒකටත් කියනවා එහෙම කියන්න එපා ප්‍රශ්නය වැරදි. බවත් ගෞතමේනිකිම දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නොකරන ලද්දේ ඉබේ හටගත්තද්ද දුක තමාත්න මේනම් කරන්න අනුතුන්ද මේනම් මේ ඉබේ හටගත්තු එකක්ද. කියලා හනවා අන්නඒක තමයි මේ අධිච්ච සමූපන්න කියලා කියනවෙරි අධිච්ච සමූපන්න ඉබේ හටගත්තා. ඒ විදිට හනෝ ඇහුම කිය ොක්ද මෙ මේේ විචාරණ ලද්ධිම හාසපය එසේ නොකියවයි වදාරන්නේ ඒ. ඊළඟට කියනවා බවත් ගෞතමේනිකිම දුක නැත්තේදැයි අ ඊළග රන්තිම හනොද මොකේටත් එහම කියන්නෙ ප හැම කියන්න පා කියනන්නේ එකො හ මොක්ද. ගෞතමට දුක කියලෙක් නැත්්ද නිට වසේ බුදුහාදු රෝගයෙනවා මෙසේ විචාන ලද්දි කාශ්ශපය දුක නොම නැත්තේ කාශපය දුක ඇත්තේමය පදාරන්නේ ඒගයනවත් බුදුහාන්දුරගෙන දුක කියලෙ එකක් තියෙනවා ඊළඟටහනවා එසේ නම් බවත් ගෞතමතෙමේ දුක නොදනීද එහමනම් බද ගෞතමේ දුක කියන එක දන්න නැද කියලානවා ඊට පස්ස කියනවා නොදනීද දුක නොදකීද මෙසේ විචාරණ ලද්දේම කාශසපය මම දුක නොම නොදනිමි නොම නොදකිමි කාස්සපය මම දුක දනිමි කාශසපේ මම දුක දකිින්මය වදාරන්නේඇන්න බුදුහාමුදුරෙන් හනා දුක එ ගෞතමන් වහස දන්න නැද්ද කිය බුදුහාදුරුවන් ති කියන්න බදුහාදුර නෑ දුක් කියනක ගෞතමයන් වහසේ දන්න අනේ බවත් ෞතම දුක කියනෙක දන්න. අන්න ඉටවසේ අන්තිම රචේල කස්සප කියන වහන්ස භාග්‍යතුන් වහන්සේ මට දුක කියන සේක්වා. වහන්ස භාග්‍යතුන් වහන්සේ මට දුක දේශනා කරන සෙක්වා ඇැම අක කරමට ප්‍රශ්නැහ එක්කොම බුදුවන්ගරහ මහන් දෙපා කියවා එහනම් දුක කියන්නේ මොකක්ද කියලා දේශනා කරන්න කියනවා දෙපි මේ කියන ප්‍රශනත් එෙක් අපි අරක කියෙන උත්තරටක හින්නවාද නද ැ දුක මේ මංම හදාගන්නේ ඒම නැත්තං මුතමයි මට දුක දෙන්න කියලා පිට දාන වනි එක්ක අපි ඉතින් දුක විින්ට වෙලාදන මේ ඉතින් හැටි කියල ඉබ හටගත්ත කියල තියෙක් කොහම හිතනවා ඔයගේ ආකාර්ථිකවැටනදරද වැටනවා ඒකටත් බුදහාමුදුර උත්තර දෙෙන්නේ නෑනේ ඒ ප්‍ර්නය වැරදිගේෙන ඉටවසන්න හිෙන දුක කියන්නේ හිෙන ොකක්ද කිය විස්තර කරන්න කියෙනනේ අන්න දේශනා කරන්නගෙන අන්න ඉළඟට දේශනා කරනා දුක කියන්නේ මොකක්ද කියලා ඔන්න අපි බලමු කාස්සපය හේ කෙරෙයි හේ විඳී මුලදීම බෙබදු ලබ්දී ඇතිකල්හි දුක තමා විසින් කරන ලදැයි මෙසේ කියන්නේ තෙල ශස්වත දුෘෂ්ටියට පැමිණ. අන්න කියන ප්‍රශ්නය මොකක්ද මේ දුක තමා විස්තින් කරනවා කියලා මුලදීම ගත්තොත්ත එ හෙම මොකදද වෙන්නේ. අන ශස්ත දෘෂ්ටියයට වැටෙනවා ශාස්ත දෘෂටියයගනුකද මෙන්න මේ කයත් එෙක්ක යන කය තුළ පවතින න මේ කය මැරුණ මේ කයින්ගේල තවය එකකට යන මේ දිගින්දිකටමෑ සත්තයෙක් ඉන්නවාගේෙයි කියන ඔබරි කියෙන ආත්ම දෘෂ්ටිය මේ ඇතුලි ආත්මඇත්තිෙන ආත්මය කයිෙන් කයට යනවා නේ? යි මරුණවා වෙන කයිකට යන ඒ එකයි මරුණවා තව ක කයිකට යනවා මේින් එකට යන එක දෙත්ති න ඒ ආත්මය කිය කිය නව මෙන්න මේ ආත්මය කයන්කයියට යනවාගේෙන දුෂ්ටිගෙන ශස්වත දෘෂ්ටිය ඉතින් අන්න හෙනම් මෙන්න මේ වගේ ලබ්ද ඇති කල්ලි ඒ කියන්නේ ඔහු කරන ඔහු විදිනවා ගැන මේ මම්ම කරනව අම්ම විදිඳවා කියලා ගත්තම දුක තමා විසින් කරන ලදැයි මෙසේ කියන්නේ තෙල ශස්වත දුෘෂ්ියට පැමිණක් පැහදිලිලින් හරි එතකට අපි මේක සම් සම්මතයට කතා කරද්දි අපිත් සමහ අස්ථාව දේශනාවී මුලෙගද ගත් අහ ැලූ ති මෙහමගේ ඕනොරන්න ඇති කියනන මේ අපිම කරගන්නීම තමයි අපිට එම කියනදරන් කියනනේ ඔන්න තමාන්ම මේ අකුස සලැක් කරලවෙල ඒක විාකරශයෙන් තමයි හොම කිය කිය කියනව පැහදිලිද එතට ඒ මට්මට අපි සම්මතය ක්‍රමයට දැඟකද කිව්ට මෙතන කාරණාව දන්නවා නමුත් ඒ අවස්ථාාව හැකක්ම කතා කරන්නේ නෑ එර එහ මෙන්න මේ අවෝධ අප ලාගන්න ලබාගෙන අපිට සම්මතේ අවශ්‍ය ී කතා කරන්න පුළුවන්දබ. අරහන්ත සූත්‍ර පැහැදිලි ීම රහන් වන්සේ මගේ කිය කතා කරනු ඇයි සම්ම දෙරේක කතා කරන්න ඕන පැමිණේ කාශ්‍යප අනෙකෙක් කෙරෙයි අනෙකෙක් විඳීය මෙබදු ලබ්ඩිය ඇතිකල්ලි පසුව එයින් උපදනා උච්චේත දුට්ටි සසාගත වෙනවා වේදනාවෙන් පෙළනුහට මේ වරහ ඇතු දිින් ගොඩත් දෙවල් දාලා විතරයක් කරනවා දුක මෙරමවා විසින් කරල දැ මෙසේ කියන්නේ තෙ උච්ේත දුෂ්ටියට පැමිණේ කියනොගත් අ අනුන්කරපු එකක් තමයි අපි විඳින්නේ කිය ගන්නවන ඒක උත්්ේ දුෂටියයට වැටනවා දැන් මෙතන නුන් කර එක අපි විදිඳවා කියන එක අදහස තමයි දැන් කවුරරි දැන් මෙත කවරු හරි කරන එකක විපාකයක් මම විදිනවා අනෙමේ ඒක නෙමේ. එකගැන දැන් මේ පෙර අදදැවේක කවරු හරික කරකදැ පෙත්දැවේන්න ම නෙමේ දැතන හි වරයි ඒ කරපු එක තමයි දැන් විදින්නේ අන්න උච්චේ දුෂ්ටිය වැටනවා ගැන මෙතැනින්ඒ හාට ගමනක් නෑ කියන්නේ එක. එකන මරණෙන් පස්සේ ක්කො ඉවරයි කියන තැනයිම් පැදිලිනේද එඇතුන මරණයම් පසේ ඔක්කොම ඉවරයින විදින්න තන් නෙමෙයි එතුට එත්තෙන්ට ඇවිල්ලා පාපකර්මෝල්ට වැටනඇයි මරෙන් පස ඉරයි මරණෙම් පස මන ම නෑන එතන හඩිවර නයිඉති ොහෙ විදින් ප ද මට ඕන එකක් කර ඇ ත් මරන හෝරගන් කරන ගමවර හසන කරන්නදදි ඔක්කොමටි කරනය කරන්න ඇති ඕයඉතිං විදින්න මමනෙමේ මමනෙමේ කියන තැන ත්හම අතනින් ඉවරවෙනකෙන් විරක් නෙමේ මෙදන මැලිවෙරලා වෙනවාකාරය සත් එක්කිදිරපතින ති මදන්නේන මට මොකු ඔන්න ඔතෙන්ට පැමිණෙන ඕකට කියෙන ඉතින් විව තන්හා කියලත් කියන එකගැන මේ බවය ගමන් කරනෑගැන බව ගමනක් හැදෙන්න්න කියන ැන ලා පාපකරමල්ට වැටෙනවා දැතකට එයා හිතන්නේ අන්න දැ ුලකලොක පවකන්ර ගොඩක් අයිඉතිී ඕක යනවා ඕකෙතින් තමන්ගේ හිතරට ගන්නත් හදාගන්න ජවකව තමන් හිතර ැලුවොත් එහෙම ඒතන නෑ හැබැයි හිතරවටගන් ඩස්වාදට මුලා වෙලා හිතරවට්ටගෙන කියන වැඩවලට යොමුගන්න සවභාවකුත් තියනවා පැතිදිිෙනේ එතකොට එන ඔන්න එක කිය දෘෂටියය ඉදලා දමංමක්කරත්කමන්න මන්දන්න ෑනති ම මෙල්ල ඉප දුනාටිසි වෙන සත්ත එක් දිර උපදින ති එතකොට ඒ මට අදාලන ඔන්නය වගේ අදහස්සාරගෙන මොක්ද කරන්නේ අන්න උ්චේත දුෘ්ටියයටනවා අන්න කරන්න එක් කෙනෙක් විදිින්නේ තව එක් කෙනෙක් කියරලා තවත් දෘෂටියකට එනවා එතොට එෙම අනුන් කරපු එකක් ම විදවා කිය ගත්ම නැත්න තම කරනක නු විදිනවා කියලගත්තම උ්චේත තුෂට පමිවා. ඒකන්ද අනුන් විසින්ද දුදකරන්න කියෙ හුවාම ඒකරත් උත්තර දෙන්න ඇත්තේ ඔන්නව කාරණාව හින්දා ඉලාන් විස්තරන කාශ්‍යප තතාගත තෙමේ ඒ මේ දෙයන්තට නොපැමිණ. මැදුම් පිළිවෙත එෙහි සිටියේ දහම් දෙසයි. අන බුදුහාමුදුරගෙනා ඒය අන්ත දෙකට යන්නේ නෑ එක කියන්න මොකක්ද මේ දු. මකරපුයද දුක අනුම්කරපුයකද තමන් කරල වෙනෙක් විද ද වෙනකෙනෙක් කල ම විදින ද මංකරල ම විදින ද ඔන්න ඕහ ගන ොයන්ට යන්නේ නෑ ඔය අන්තවලට යන්න නෑ යන්න ද මොකෙද දහම් දෙසන්නේ මැදුම් පිළිවෙතින් දහම් දෙසයි. පැහැදි අන්න මජ්ජිමා පටිපදා. මොකදද මැතුම් පිළියොද අවිද්‍යාප්‍රත්වයෙන් සංකාරයෝ වෙති අන්න දෙන උත්තරේ. සංකාරපත්තයෙන් විඤඥානය වෙයි. වි්ඥා පත්තයෙන් නාමරපයේ යි දිරි විතර කරන්න එල්ලන් මෙසේ මේ හුදු දුක්රෙසේ හට ගැනීමවෙේ. අන්න දුරෙස හටගන්න හැටි කිව්වා දැමයාට දුක ගැනීම දැනගන්නවුවන් එන දුක හටගන්න කොහොමද අවිද්‍යාපච්චා සංකාරවින් සංකාරපච්චා ්‍යාන වි්්‍යානපච්චා නාමරූප වලින් පැදිවෙන එතුර අවිද්‍යාව විද්‍යාමාන වත් මොද වෙෙන සංකාර විද්‍යාමානය සංකාර විද්‍යාමාන වත් විඤ්්‍යාන විද්‍යාමානය නොහමකිල් ොකද වෙන්නේ හුතු දුක්රැසම උපාදනේ නැමැනත්තා සමුදේවෙනවා ඔන්න දුක හටගන්න හැට එතට අවිද්‍යාව කවුද කරන්නේ කවුද අවිද්‍ය කරන්නේ අවිද්‍යපච්චා සංකාර කරගන්නේ කවුද ඇ ලේ දාප එහම ත දුක්්‍රසහට ගන්න එකට අවිද්‍යාපච්චය සංකාර කරන්න කවුද මොකදදද ඒ තුඋත්තර දී ප්‍රශ්නය වැරදිී දහෙම ආන එක වැරදි එදට ඒක උත්තරයක් දුන්නන් මොකද වෙන්නේ උත්ර ඇද දෙෙන්දකුත් මේ කිය අන්ත දෙකට වැටනවා තමන් කියල ගත්තු ශාස්තතවාදයට වැටනවා විබේ හට ගන්න ොත් අධි්ච සමපන්නයට වැටු නේ? ඔයවගේ මේ අන්තේකට කොහටරි වැටනවා. ඉදි අවිද්‍යපච්චය සංකාර කෞද කරන්නේ කිය ැහුවාම එදන ප්‍රශ්නය වැරදිී ඒවට කියෙන ටපනීය ප්‍රශ්න හ තබනේවද ප්‍රශ්නක උත්තර දෙනානකාර හතරත්ති නවා එකක්මොකද ඒක අන්තකට විසඳ නවානේ කියපු ගමුකදර නඋත්තරේද තව එකක් අ එක විභජනය කරලා මේ බෙදල දක්වල විස්තර කරනවා තමකක්කරරියඇහුව මේ විතට කරල දෙනු ෙදල දක්වල පැදිි කරලා දෙන්නවා තවකක් තියෙනවා ප්‍රශ්නකින් මුත්තරදන අන ප්‍රශ්නට යගෙන් ප්‍රශ්නයක්ක න යගේ ප්‍රශ්නයක්කඇහම ඒක උත්තර දපම ටක් වැට න අන්න ප්‍රශ්නක ත්තර දෙන හතර වෙනගේ උත්තර නොද ඉන්නවා.දේ ඔය ක්‍රම හතරට උත්තරද ප්‍රශ්නයක්ක්ක ම ති පපනය ප්‍රශ්න කියලදන මොදේ හතබන්නේ ඒ වල්ලගෙන බව නොටික එමනත්තන්ර අන්න ආගමිකයෝ ම තරක ව ලට විද දෘෂටීන් වලට බැගනද වැඩ දාරට අතරගන්නක වලක් වන්නදිී වට උත්තර දෙන්න කියන නි හේතු තමයි ඒවට දෙන උත්තරරිතින් මිනිහකුට තේරනේ වන මේ කිය වෙනෙකට ේනය බදු කෙනෙකට විතරයිදේර ඒවට උත්රදිී වැඩක්තින එඇමදී වැඩන්න ඒ එක දැගන්න ොන තමක් බුදුවෙන්නයිදීන්න පඇහදි එතහෙම් ප්‍රශ්න තිීන එඒන අ ද්‍යාපච්චය සංකාරමය මම කරනවද අුම් කරනවද කවදරන්න කියලා ගඩනය මොකක්දවෙන්නේ අවිද්‍යා විද්‍යාමාන වුණ සංකාර විද්‍යාමානයනවා සංකාර විද්‍යාමාන විඤ්‍යාන වි්‍යාමානය ොහම බුදුක්ලෙස විද්‍යාමාන වෙන අපිට අපි දුකට කැමතිනෑ ගොහහිගියත්න්නේ එන්න දුකට කැමති නති වභාව ඇත්ති. එනේ දුක නිරෝධ කරගන්න ඕනේ දුක නිරෝධ කරගන්න නම් ොකක්ද කරන්න ඕනේ අවිද්‍යාවම නිරවශේෂ විරෝග නිරෝධයෙන් සංකාර නිරෝධී සකකාර රෝධ වි්ඥාන් නිරෝධවේ මේ දදිරගල මෙස මේේ හුදු දුක ප්‍රස නිරෝධ. එනම් අවිද්‍යාපච්චා සංකාරන නිරෝධ කරාන දු්‍රස නිරෝධ වෙනෝ. පැහදිල්න්නේ. ඇක උපදින්නේ දුක උපදී නිරුද්ධ වන්නේ දුකම නිරුද්ධව. ද ම ඉදවාද මට නිරෝදුනාද ඔයි කියන කතාවක් ගන්න්ඩ ඕනේ නෑ එතු ම හිටියත් එක නැත්ත එකයි මෙන්න මේ කාරණාව දේරුම් රගෙන අවි්‍යාපච්චය සංකාරකරොත් දුක්රෙස සමු දේවනවා අවිද්‍යාපච්චා සංකාර නොකරොත් ඒක වෙන්නේ නෑ එනම් මේ මේ අවස්ථාව තමයි මේ මෙනිහිරන්න ඉද පච්චතා පටිච සහ උපාද පැදිලිනේද මෙටී මොක් කරි ගැටලුවත්ති නොව. නැති දෙනක්කාරි පැහැදිලි දොක්කෝ මේ පාර භාවනවිදී අවබෝධය තියෙනවාද කියලා මේ බලල තමයි ගන්න එතකොට අහුුවේ නෑ එන දුකේ අධිච්ච සම්පන්න්න නේ බ හටගන්නන්නේේ කොහොද හට ගන්න පටිච්ච සවපන්න පැහදිල විද්‍යාපච්චා සංකාරව වලින් තම්මයි හටගන්න. ඒ කතාකරපටේ මනහර ගැත්ලුදීවා ත විස්තර කරගන්න ඕන නම් පැහැදිි හොටම දැතවට යම් කිසි අපි වේදනාර්යන් හරි විඳන දුගක් විදිනවානම් විඳින්නේ ගොහොමද උදාකරගෙනද නැන්ද උදාකරන්න මිදීන් ඇ උදාකරගන්න නැතු හිටිය නම් ොදවැටි දුක විඳින්න ඕන්න ඇති උදාරගන්න නැතුව හිටියන හරි එයනම් දුක මිදෙනවා පැල තොට මේ දුක ඉබේන්නේ එකක්වත්ත එහෙමනැත්තන් ඉබේ හට ගන්නෙක්ව තේහෙ ගන්න පටිච්ච සවපන්න උදාරගන්න එක මේ හතේ උදාකරගෙන විදින උදාකරගන්නේ නැතුව හිටියනක් ්‍රස්්න වර ඉපැදිලී ම ගැටල දීන මේ වන ගන් කතා කර ගටේ මොකත්ද ඕ අපි ැ සාමාන්‍යෙන් දැන් එදිනෙදා එහම ඇත්ත මේ මේ අවස්ථාවේ සිද්ධ වෙන ක්‍රියාවලියමොකත් ක්‍රියාවලිය තමයි අපිට විපාකෙනව ඇසකනනාස්ේදිී රරිරෙමන කියෙන හයපොල්ට විාකා වශයෙන් හමැත අරමුණ ගට්ටනය වෙන රූප ශබ්ද ගන්දරස ස්පස ධර්ම කියලා පැහදිලි එතුන මෙන්න මේ අරමුණක් ගට්ටනය වෙද්දී අන්න අපිට හටගන්නවා චක්ක විඤඥා සත විඤඥාන ගාන වි්ඥාන ජීවාවිංඥා කාය විඤඥාන නෝ විඤ්ඥාන එතකොට ඒ කියන්න මොකද නහයට රූපයක් ගට්ටනය වුණනා රූපය මොක්දගේල හඳුන ගත්තා නරි ඕ සිද්ධ වෙන ස්භාවයක් ඔ විපාක සවභාව ව්‍යාකෘතය. ඊලන්ට කනට සබ්‍යයක් ඇහුණන ඒ මොකද කියෙ හඳුන ගත්තා නහයටට කද සුඳද දන ඒ හඳුනගත්ත විවටරසක් අයට පහසත් මනට සිතල්ල ඒටක හඳු ගත්තා ඇද ඔොතෙන්ටක ක්‍රියාත්මකවෙන්න මේ අව්‍යාකත එහම තම් ප්‍රභාසර සභාවය සිත කිලිටු වෙලාන අර චත්තේ සොභාවය ඊළඟට මොකද වෙන්නේ මෙන්න මේක දැන අරමුණ දැන හැඳු ගත්තතාට පස්ෙ. අපේ තින නිගමනත් එක්ක ඒගන අපේ දම්ම ලෝකයේ තියෙන නිගමනත් එෙක්ක ඊළඟරන්න අපිට අදහසක් දෙෙනවා එමනත්න අපිට තීරණයක් දෙෙනවා මේක මොන වගේකක්ද මේකට කොහොමද ක්‍රා කරන්න ඕන කියන එක පහැ එතකට එතනද ඒක පිළිබඳ අපට දත්ත ඕන තරන් තියන්න බල නමුත් එකක් අධිපති වෙනවානේ එකක් අධිපති වෙනවා අපි තු දැන් කෙල මේ කකුසල් පැත්තරනන් කතා කරන්න එතන ද අප තුමු දැන් රූප ද කලයිකගල අධිපති වෙනවා මේ රූපේ නියම එකක් ආස්වාද දෙන්නේ එක කියලා අදහසයනවා එතුර ඒ අදහස කියන්න මොකද අවිද්‍යාව ඔන්න අවිද්‍ය එතොට එත නිදම්මොකක්ද ක්‍රියාත්මක වේඩි අන්න අකුසලයක් නේඇකුස මූල පිචස උපායක එකඒ කියෙනන අවි්‍යපච්චය සංකාරය මේ කෙස් සහැෙන හිත කෙසන පටිච්ච සං උපාදය අන්න අවිද්‍යාව පටන් ගන්නවා ඉදි අවිද්‍යාපච්චය සංකාරගල ඒ පිළිබඳ සිත මේහවල ඒක ආස්වා විදීම බලාපොරොත්තුවෙන් සිත බලවත් කරගන්න ංකාරපච්චය විඤ්ඥාන් ඉරස විඥ්‍යාන පච්චා නාමරූප කියලා ඕර එක්නෙකුත් වෙන නි නා රූපණයකුත්ව වෙන නාමරූපල තිඉන්නෙ තකොට අර බලාපොරොත්තු මේ ආස්වාද විදීමේ බලාපොරොත්තු ඒක හේතු කරන්නේ මේ කයි වෙනස් වෙන නාම රූපච්චා සලාහිතන ක මේ ආයිතරනටික වෙනස් කරගන්න නේ අපි ඉන්දන් සකසගන්න ඉටවස්ස ඒකෙන් ආයේ ස්පර්ස කරන රූපේ එඒ හදාගන්න ඇහෙේ ද රූපේයට අදාලවනක් ඇහැ හිටවස්ස මොකද වෙන්න අන්න ඒකෙන් ආස්වාද වේදනාවක් විදිනවා ඉස්පාර්ස පච්චා වේදන පස්ස පච්චා වේදනානි ස පච්ා ේදන කියගේල ආස්වාද වේදනාව විදමිනවා. එතකට ඒ ආස්වාද වේදනා සැපවේදනාව දරගෙන්න්න පටිච්ච වනේ අන්න සැපවේදනා. එතකොට හිතනම මේ රූපි බැලුහමන ආස්වාද වේදෙනාවක් එන රූපයෙන් තමයි ආස්වාද දෙන්න කියල රූපට තන්නාවෙනවා එත නෑලේනවා. රූප දන්නා හටගන්න ඊට පස්සේ තන්නාපච්චා උපාධන ේ ආසන්නයට මැදිලඉදල උපදාන පච්චය බව කියල බව නිර්මාණය වෙන උපත්ති බව කර්ම බව නිර්මාණය. බසේගෙන් ජාතියක්ඇවෙලෙක් පහල වෙනවා මතුට ජාතිතත් පහල වෙනවාකම සිද්ධ වෙනවා එවල පහල කරගන්න ජාති්‍යආස්වාද ජාතිය ජරාමරණ සෝ පරිදි දුක්කද මාන්සඇට පත්වෙනවා මතුට විඳින්න දුක්තනොකුත් අපි හදාගන්නවා මොකද මේ කර්මය ජනිත වෙන නිසා. ඔයි කියන ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ ය තුර විපාක ස්භාවයක්ත්තිනවා පාක භාවන අතර වෙන්නතුව අර රාගදේශමෝහයෙන් අභිසංකාර කරන ස්වභාවයකට යනවාෝ එති ඒ සවභාවට යන්නතුවන අතර වෙනක තමයි කරන්න දීම. නික් මතර වෙන්න බැරි නිසාදැ ෝගේ සිතේ දනවේගත්ත එක් අපට ඕකරගන්න බෑ කරගන්න බැනි නිසා ඕකරන්න වැඩිළිවෙලාත් නවා අන්නන්නේ වැඩපිළිවල මයි භාවනා යටයට එහද භාවනා පහත අ බයටතේ විස්තර කරන්නසාපි කරගෙන යන්නේ දේටික ඉතිරිසාති දෙකතුන ඇතුළට විස්තර කරන්නේ ඒටික තමයි පැදිල් හරි තවන හිරි න ගැටිට. මේ මොකක්කර මේ පැටලි නිසාක සභාය ඇත් නොද නැපතන් අදහ සක්කාවද මේක අ කතා කරමන ගොඩා තිීන තින් පටි ස උපාද මේ විබංගේ ගත්තොත් විබන්ගේ තව ගොඩා කොටස් තිීනවා දේටික ඔක්කොම මේ කතා කරේ නැත්තේ මේ වගේ සාකච්ඡාවක හරි අමාර විත අර ගොඩක් සංකීනන ගොඩක් කරුණු පීනම් දැව පටිචිසන උපාද ගත්තමත් දැන් දැන් ප්‍රත්ව වෙනආකාර එක විදිහත් විතරය කතාකාරේ අවිද්‍යාප ප්‍රත්තයෙන් සංකාර වෙන සංකාර පත්තයෙන් විඤ්ඥාන වෙන එතක අපිට ඒ අවිද්‍යාවට පස්ේ සංකාර හටගන්න ඇට සංකාරල වි්ඥා හටගන්න ඇති ඒක විර තා කර ඕක විතරක් නෙමයි මේක ක්‍රියාත්මක වෙන ආකාරය හලකට ඔය අවිද්‍යාපච්චය සංකාර කියෙන ඔය පටි සවපද විස්තරගර ආකාර හතරක් විස්තර කරන්න ප්‍රත්්‍ය වෙන හැටි එක විස්තර කරන ඒ අවස්ථාවකරො ිත්තක්ෂන ස්භාවයක් තුළ ඊටස වෙනවෙන අවස්ථාවල තව ප්‍රත්්‍යව ව ආකාරතිීන ඔක්කෝම ප්‍රත්්‍යවෙනආකාර විසි හතරත් නො ඔකට කියෙන සුවිසි පට්ටානය කියලලා පට්ාන පූජා කියලරන්න එනෙ සුවිසි පට්ානයට වඳන්නේ. ඇ වදින්ට විතරන් එම ඒ තින අදහසාරගෙන මේ දහමත්ත ේරුම් ගන්න ඕන. ඉතින් ඔන්න සූවිසිි පට්ානේදති ඔය ප්‍රත්්‍ය අතරම්ම තමයි. ද අවිද්‍යාපච්චා සංකාර කියන එක විස්තරයට ඊට පස්සෙ තිෙනවා හේතු කියලා. ඒකන අවිද්‍යාපච්චා සංකාර අවිද්‍යා හේතුකෝ. ගනද අවිද්‍යා ප්‍රත්තය සංකාර ඇතිවෙනවා අවිද්‍යාව හේතු කරගෙන සංකාරපච්චා විඤ්ඥාන සංකාර හේතුකෝ සංකාර හේතු කරගෙන සංකාරපත්යෙන් විඤ්‍යාන ඇතිවවා දොහොම විස්තර කරනවා ඒක හේතු හේතු ප්‍රත්තේ එන පටිච්චි සහපාද ජකර ඊළකට ආය විස්තර කරනවා සම්ප්‍රයුක්ත පිච්චි සහඋපාද ඒ ැනකද අවිද්‍යාපච්චා සංකාර අවිද්‍යා සම්ප්‍රයුක්තු සංකාරපච්චා විඤ්ඥාන සංකාර සම්ප්‍රයුක්තෝ ඉට වස සංකාරපච්චය විඤඥාන සංකාර සම්ප්‍රයුක්ත විඤ්‍යාන ප්‍ර්‍යාන නමරූප විඤ්ඥාන සම්ප්‍රයුක්තෝ ඒක ඇනමකද අවිද්‍යා ප්‍රත්්‍යය කරගෙනන සංකාර හට ගන්නවා සංකාරත් මේ අවිද්‍යාවත් සම්ප්‍රයුක්තයි ඒනොකද සංකාර ගෙන වචනිකවහම ඒ තුළි අවි්‍යාතී නොරෙද අවිද්‍යාව තියන අද්‍යාව සම්ප්‍රයුක්තයි ඊළඟට සංකාර ප්‍රත්්‍යයකරගෙන විඤ්ඥාන හටගන්නවා සංකාර සම්ප්‍රයුක්තයි ඒට ්‍යාන ල්තන ඇතුළේ සංකරදීනද නැද සංකාරදීන සංකාර සම්පයුක්තයි. එතකට සංකාර කියනක ඇතුලේ අවිද්‍යාාවතිීන්නද නැ අවිද්‍යාතින එ වි්්‍යාන කියනක ඇතුලේ සංකාරත් සම්ප්‍රයුක්තයි අවිද්‍යා සම්පයුක්තයි. පැතිල හමොම කිය බවල්ට ඇද අරක්කම සම්ප්‍රයුක්තයි එඒන එතන පටි සපාදිත කරන එකම ගොලියක් විදියරණන්නේ ඇන්න එතකට නිකං අපි ඇතිවෙන අනු පිළිවෙල ගත්තු එකවර ඔක්කම ඇතිවෙනවා පැදි? පලවෙනිීමෙන් අපිට අදහසමොකද අවිද්‍යාව මුලින් ඇතිවවා ඊළඟට සංකකාර ඇතිවෙන කිය න පිළිව ර සම්ප්‍රයක්ත පටි සඋපායගත් ඔක්කොම එකට ඇතිවෙන ගේ කියෙන අදහද මේවාගේ න සම්බන්ධතාව අර ලොකු සංකන සම්බන්ධතාව ඇත්තින්නේි ම ඊළඟට අය විස්තර කරන අන්‍යමන්‍ය පටිච්ච සංපාදය ගැනකද අවිද්‍යාපච්චා සංකාර සංකාර පච්චාපි අවිද්‍යා ඒගැනමකත් අවිද්‍යාප්‍රත්ථ කරගෙන සංකාර උපදිනවා සංකාර ප්‍රත්ථ කරගෙන අවිද්‍යාව උපදිනවා ඉළටගෙන සංකාරපචා වි්ඥාන විඤ්ඥානපච්්‍යාපි සංකාරයගයෙන් සංකාර ප්‍රත්්‍ය කරගෙන විඤ්ඥාන උපදිනවා විඤ්ඥාන ප්‍රත් කරගෙන සංකාර උපදිනෝ එතු විඥ්ඥාන ප්‍රත්්‍යක කරගෙන සංකාර උපතිනවා නම් සංකාර ප්‍රත්ත කරං අද්‍යා උපදින එන විඥා ප්‍රත්ත කරං අද්‍යාඋපතින ොර අවිද්‍යා උපදිනවා එවිදිට අන්‍යම්‍ය පටිච් ස උපාදයක් තියවා ඉතින් සංකාරප්‍රත්්‍ය කර අද්‍යා ූපතිදිනවා නම් සංකාර උඩට දැම්මුවත් මොකද වෙන්නේ සංකාරපච්චා විද්‍යායන අධ්‍යාප්‍රත්්‍යයාංකාරයනංකරපය විඤ්‍යානයනවා ඒකින් අවිද්‍යාච්චය පටි ස පාජක්‍රයන සංකාර මුලට දාක් ියන්න පුලොන් බරි පුළුව ඇත ඩ සංකාර දෙපාරක්්‍ය දෙනවා සංකාර අවිද්‍යා ආය සංකාර විඤ්ඥාන නාමරූ පොහොමයන විංඥාපතිෙන් සංකාරත ඇති වෙනවානංකකාරපත්තිෙන් අද්‍යාතියන විඤ්‍යා කියනෙ උඩ දාලියන පෙරි වි්‍යා පත්තිෙන් ද්‍යාති වෙනවාගේ තදර ා ප්‍රත්ෙන් අද්‍යා තිය වෙන අවි්‍ය ප්‍ර්චයෙන් සංකාර ඇතිවන සකාරපත්තයෙන් වි ා තියන වි්‍යා පත්තය නමරප ප තිෙන ති ඔය විදියට මෙන්න මේ උපාදාන වෙනකං උ පටන්ගන්න උපාදාන වෙනකං යන ඒක මුලින් තියෙන කියන අවිද්‍යා කියනයකින් පටන්ගන්නන්නේක් විතර නිතරටම කතා කරන සංකාරලින් පටන්ගර අවිද්‍යා කිය විල්ලා යන පිච ස පාජචක්‍රතින වි්‍යානලි පට වි්‍යා පච්චා විද්‍යා කියල යන පිචස පාචක්‍රතින නාමරූප පච්චා විද්‍යා කියලයන පි ස පාජක්‍රතිද. මේ ඔක්කම ඔන්නව විදිහයට ප්‍රත්්‍ය වෙනවා එකකාකාරයට පැහැදිල ජපි නිකං උදාහරණය මු දෙඔන්න රූපයක් දැකළ ආස්වාධයක් කාව ආපු හින්දමකතුවෙටි අන්න රූපයට තන්නා වෙනෝ. තන්න වෙනකදා රපය අආස්වාද ඇක කියලා න්න න්නා පත්තිෙන් අවිද්‍යාට කත්තාද නැදට අවිද්‍යාහට ගත් න්න තන්න පච්චේ අවිද්‍ය පටි ස උපාජක්‍ර ඔයිික මේ දැන් මේ ඇතිවවෙලා දැම් මේ ඇතිවන දැන්ර ඇතින හමි අලන්න පුලුවන්ගේවා න මේ ද කොඩා කාලයක් ඇතරල මේ සිතේ සිද්ධ වෙන ක්‍රියාවල ඇත්තමව අම්මාකාරයකයට විස්තර කගල දීම. එකට ඕය එක්නේ ප්‍රත්වෙන ආකාරගත්තුත් මහ සංකීනයි. දැවමං කීපයක් කීපාකාරයක් විස්තරකර. තව ොඩාත් තින යිති ඔය ආකාරහර විතරයි මේ ය සිිත්තක් සනයයක් තුළ ප්‍රත්වෙන ආකාය ඔය විස්තරර. අකාරහතරෙන් අර එකත් චිත්තක්ෂ කීපයකට විත්තරයි අනිත්‍යේ තර පත්ව වනාආකාර වෙන ක්‍රමති නෝ පැ ඒර පරයකෙන් ප්‍රත්තව නැට අිපති පත්යග හැට උපනිිශ්‍ර පත්තයගෙන හැට ොහම හහා ොත් න මේ සූවිසි පට්ට නති ලේසිෙන් තෝරලයිවර කරන්න පුුණා එකත් න බුදු දහම විස්තරල දින ැපුරුම කොටසක් ඔචර ගැරද ගේන ඒ ංහලත පරිවර්තන කරලත් නෑ ති ස්සර තිබ න්න දන්න පිටිටක් නෑති අදහසත් දෙන්න පුලුවන් කෙනෙක් ඉති හම ඉඳල නැතිව වෙන්න ඇති හෙම පරිවර්තනය කරල නෑ පැහැදිලිනේ නති ඔන්න ඔයවගේ අර ගොඩාක් තියෙනවා මේක සම්බන්ධතා අපිඒකාරයෙන් කතර ද ආකාරය අරෙන ඊට අනකුලව තම විස්තරය කරගන්න ඕන නිට්ටි පටලගන්න නැතු පැදිලිනි සමුණහරි දී නොද්‍රස්න. මේ ක අරෝ දැන් කතාකරකොක්ොම් මතකැති එඩුවත් එක පටිච පා චත්‍ර එහෙම චතනය මේ එකක සාහසේමොකද මේ දුක උදාකරගන්නේ පටිච්ච සමුපපන්නව මේ මේ අවස්ථාවේ කෝමොද උදාකරගන්නේ අවිද්‍යාපච්චා සංකාර කරලා ඒ කියන්න මකක්ද මේන අරමුණු එක්ක ඒ අරමුණ හදුන ගැනීමෙන් පසුව ක්‍රාග දේශ මෝහයෙන් පටිච්ච වෙලා එහෙම කරම දුක උදා වෙනවා දුකස්කන්දේ සමුදය වෙනවා දුක සමුදධයාාර්ය සත්වය ඇති වෙනවා සමුදයකරගන්නවා එහෙනම් දුක් රෝධ කරන්න ඕන මොකද කරන්න ඕනේ දුක්ක සමුදය කරන්න නැතුවවෙයි ඕෝ එකන දුක් නිරෝධ කරන්න ඕන. දුක් නිරෝධ කරන්න මොද කරන්න දින අවිද්‍යා නරෝධරන්න ඕන විද්‍යා රෝධ සංකාර රෝධ ගනටි කරන්න ඕන. ඇැතත නිරෝධ කරවා කියන උදාාරන්න නැතුවයින්න කියනෙක් ඇතොට රනවා කිය අපි අදසිංකවට ඇතම තිීම ක්ද නොක ඉ ද දන්න. පැහදි. නික්ම නොකරඉන්න ැරිනම්මොක්ද කරන්න ඕනේ නොකරඉන්න තැනට සිද්ධ වෙන ආකාරේද වෙන අරමුණක් ගන්න එක ඒගැනෙ ලෝකෝත්තර දැහැන්වඩන පැදිලි. එතෝට අන්න අවි්‍යාපච්චය සංකාරය වෙලාට කෙරෙන්නේ නෑ න්න දුක්ක නිරෝධය සිද්ධ වෙනවා පැහදිලින්නේ එතෝට මේ සමුදේ කරගන්න කත්තමයි මේ දුක්කාර සත්්‍යයේ කියන්නේ ඒ නිරෝධ කළ හැකිකක් කියන එක තේරුම් ගන්න ඕන පැහදිලිල. නරි න්න ටික සාරන්සේ වශයෙන් ගත්තන ඇති අනිටික අවශ්‍යනං අපිට පර න න ප ප්‍රසන්ටේශනය අරගෙන බලලා මෙම අවශ්‍යනම් මත කරගන්න පුළුවන් හිති මතක ඉතියාගන්න ඕනගෙලෙක් නෑ පැදිලීමේද මේ කතා කරපු ටි සහ ඊට අතරව දීන ටිකුත්තියන ටික මේ භාවිතයේ පහසුවට මේ පොඩි චාර්ටයක් හදපු ගත්ති නවා මකවෙන්න ගෙන යන්නන් තකොට මේ තවදුරට මේකාරම යක් සංසිිප්තර ලැහන ත සාරංශයක් වශෙන් තේරුම්ගන්න පුළුවහහින්. තතුරම මෙන්න පටිච්ෂ ස උපාද කියනක ප්‍රධාන වශයෙන් තුනකට බෙදනවා මේ අපිට විස්ත කල්ලා තියෙනටකින් කියන්නේ අකුසල මුූල කුසලමූල අඔව්‍යාකුත කියලා. අකුසල මූල වලදදි බෙදෙන ලෝබ පටික්‍ ස පාදේ පටික උදච්ච විචිකිච්චා හැරිනි තොර පාග දේශ මෝහ කියන තුනට ඉල්ලාන්ට කුසල මූල කියන එක දෙකට බෙදෙන ලෞකික කුසල මූල ඕකෝොත්තර කුලමූල අව්‍යකත කියන එක කුසල විපාක කුසල විපාක කිරියා කියල තුනකට බද න මේ කිියායගේහෙම කතාර න ති. දම පිස උපාද මකක්ද වෙන්නේ තරමංකිාව අපි වැඩ කරන්නේ පාගදේය මොහහි තොර වැඩගනට ද වැසිිලියන්දදිතු නමයන්නේ ඇටික කිරියායිති. ඇතුර එකක අව්‍යයාකුතයකෙන් කර්ම රැස්සෙෙන්නි නෑ. එකැන මතුවට මේ බවගමනක් හැදිලා එහෙම අනඒ එකක් නෙමේ. ක්කුසල මූලටිකේ රාග කියන එක යටතේ එනවා එහත් නැත්තම් ඒ තන්හා යෙදෙන පටි සවපාද චක්‍රේ අවි්‍යාපච්චය සංකාර කල මේ තමා අපි නිතරම අතා කරන පටිච සවපාද චක්‍රණයවෙන්න මේක ඉලාට දේශ කියනෙ පටි පටිච සවපාජචක්‍රේක ාත්මක වෙනවා ඒක වෙනසකර ඉන්නම ගදද මේ තන්නහා වෙනුවට පටිගේ දෙනවා උපාදාන වෙනුවට අධමොක්කයේ දෙෙනවා මේ පටිගේ කියයනෙ ගැටීම ගැටීම මුදුන් පත්ව වෙනවා විලවස්ේ මෝහ පටිච සඋපාද චක්‍රවල විචිච් පි සපාද චක්‍රයේද අර විදිහරම මටික ක්‍රියාත්මක වෙනවා අධ මොක්කේ සහ උපාදාන ීන තැනට මමුකුත් එ දෙෙන්න්නෙන විචිච්චවලින් එම බව ඇතිවෙන්න්නේ එක හදතුමොකද අධ මොක්කක් වෙන්න බෑන විචාත්ක්න එක දෙ පැත්තට යන දෙක අධ මොක් නොත්ෙෙන් චිච්චා වන්නේන එකක් මුදුත්මත්වෙනවාන එකක් මුදුන් පත් වෙන්න දිහින්න දම චිච්චා තියෙන් ඉළඟට උද්දච්ච කියන පටි ස උපාචක්‍රේ වේදනා පච්චය උද්දචතමයි යෙන්නේ ලෝබ පටි සපාය තන්හායින පටිකකේ පටිගේන විචිචචය ිචිචය උදච්ේ උදච්චයන ේදන පත්තිේ උදච්චයක්ඇතින උදච්ේ මුදුන් පත්වයන බවජාති ජරාමරණ කියලා ඉතුරටික ඒ විදිරම යනවාන්න අුසල මූල පචිචි සහපාටික පැදිරි ඒර ඒකුස මලක්ල දැනැ අපට මොන පටිචි සවපාද ක්‍රියාත්මක වෙන්න කියන එක ගත්තමඇතුැ කොහං හරි ප්‍රශනයක් ඇවුත් මේ කහටරි හුවන්න නද නැ අහුවෙන්න ඒකට අනුව හිතල අපිට අර දෙ ල හමැත්තන් අපිට උත්තරයක් ලබාගන්නත් පුලුවන් මන්ට වුණත් මේ කියන න්‍යාය හරියට වටහා ගත්තන. ඊලාඟේ හැමේකේ මක්සල මුූල හැමකේ ොද වෙන්නේ අන්තිමට දුක්කස්කන්දය තමයි සමුදය වෙන්නේ. ඊලාන්ට කුස මුූල පිචි සහපාද දෙගත්ති නොකද ලෞකික ලෝක ඔත්තර කියලා දෙකත්වී නවා. ලෞකේ ආයතුනකට බෙදෙනවා කාමාවචර කුසල රූපාචර කුසල අරූපාවචල කුසර මේ මොක ගත් එක ආකාරයටම පටිචි සහපාද වචන ි තියන්නේ කුසල මූල පච්චා සංකාර සකාරපච්ය විං්‍යා විඥා පච්ච නම චට්ටා ඇතන පස ේදනා වේජනා ප්‍රත්තෙන් ඇතිවෙන්නේ ප්‍රසාදයක් තන්නාවත්න මේ පටිගත් මේ උද්දච්චනය විච ිච්චාත් මේ ප්‍රසාධයක් ඇතිවන් ප්‍රසාධ ප්‍රච්චා අධි මොක්ක ඒ මුදුන් පත්වෙනවා අධිමොක්ක ප්‍රච්චයා බව ජාති ජාමරණ ඔටික ඔක්කොම යන ලෝකෝත්තර කුස මූල පටිච්ච සවපාදේද මේ කියන කාරණටිකමයි වෙන්න හැබැයි ජතිපත්තවෙන් ජරාමාරණත්වෙනවා හැබැ මොකක්ද වෙන්නේ දුක්කස්කන්ද සමුදය වෙන්න මොකද සමුදේ වෙන්න ධර්මයන්ගේ සමුදේ දම්මානන් සමුදය හෝද අරගේ පුුණ නික්්බාන දම්ම එතුර මේ ඔක්කෝොෙෙන්ම ත්තු වඩන්න තියන්න මොකක්ද පිට මෙන්න මේක විතරයි ලෝකෝත්තර උසලේ විතරයි වඩන්න දී මේ අවි්‍ය තුෘෂනය පහරන වැඩ පිවෙඩත් තිෙනවා ඒ එක තමයි ඩන්න තිී ඒක ඇර වෙන මොකක්කරත් මොකද සමුදේ වෙන්නේ දුක්ස්කන්ධයක් සමුදය වෙන පැදිලින්නේද දුක් මදෙන් වෙනනම් කරන්න තියන එක වැඩේ මේ ඉතින් ලෝකෝත්තර කුසලේ වටනෙ එම ඇත්ම ොක්දවෙෙන අත් මොක වැඩුවත් මොකද නනිත වෙන්නේ මොකක්ද සමදේවෙෙන දුක්කස්කදයක් සමුදේවේර පැහැදිල පැහදිලන්නේ එත අන්න දැන් බලන්න්න හැම විස්තරීමම ැපිෙනට දැන් මේ අස්සුතවත් පෘතක්ජනයා මේ දුකින් මිදෙන්ඩෝන ආකාරය ප්‍රඥාගෝචරව දකින්නේ ඒ දුක්විදයා මොකද කරන්නේ දුකින් විදීමට කම්සුග පිළිගි. දුකෙන් විදම්්‍රවණකිලය බදාගන්න ව දුක්න නෙද තවදුක් තිකම්ස විදින ඒ තවදුකට පත්වීමක් ඒකන දුක්කස්කන්දය සමුදේවෙන අන්න දකද දුකින් මිදීමේ ක්‍රමය දන්නේ කව්ද අන්න ආර්යෝ මෙන්න ලෝකෝත්තර කුසල මාර්ගේ. ඇති ඒගින් තමයි දුකෙන්ම දෙන්නේ කම්සෝ පිළියයාරගෙන තවදුකක්බදා ගන්නවා අර අරි පරිස සූත්‍ර විස්තරගරරි මේ ජාති සස්වභාවව ඇතිත්්‍යය මොදරන්න ජාතියයේ මඩනාලා සිත ඇතු ඒ කියන ජාතියෙන් බට කාලා ාති සුම්භාව ඇති දෙක් ර්ථනා කරනවා ඒ දුකෙම්න්නේ දෙන්න කියලා. ඉතින් තවත් දුකටම තමයි පත්වෙන්. ඊළඟට තින අව්‍යාකෘති තියන කොටස්තුනක් කුසල විපාක කුසල විපාක ඉළඟට අර කිරියයා කියන ස්වභාවය. එති මේ කුසල විපාක එක බෙදෙනවා ආය කාමාවචර කුසල ූපාවචර කුසල අරූපාාවචල කිය මේ විපාක වශයෙන් බදෙනවා එති කුසල විපාකල අවිද්‍යාවක් ඇතිවෙන්නේන යට පස්සේ තන්නා උපාදාන කියන ටික නෑ. ඒළඟට රපාචර කුසල වලත් එහෙමයි මේ අවිද්‍යාවක් හටගන්නනෑ එක වේදන පර්‍ර්චයෙන් ප්‍රසාධ හටගන්නව අධිමක්ක බවජාති කියල විදේයටයනවා හැයි හු දුක්රසේ තමයි හට ගන් වෙන්නේ උුල පකවශයුත් එහෙමයි. එක දුක් විපාකයක් බවට පත්වනවා. අරූපාච කුස විාකාවශයාවත්ත එෙම හැබැයි ලෝත්තර කුල විපාක වශන්නේ දමකක්ත්ද වෙන්නේ දුකක් නෙමෙයි දම්මානන් සමුදය හෝද මේ ලෝකෝත කුසල විපාවශයවා ගනක තිෙරෙනවා. ක විස්තරකරගෙන් රූපේ දක් ඔන්න දෙකලා දැනහ දු ගැනීම කියෙනීමකක්ද පබස්සර සිතන බස්සර ිදම් ික්වේ චිත්තංක් ඔන්න ඒ අවස්ථාවට පස්සේ අරදැන් අපේ ඉතියන දම්ම ලෝක මොනා දෙන්න පුළුව මේක අස්වාද දෙනක නියමක කන්න විදිදිලා අවිද්‍යාවත්ෙන්න්න පුළුව. ඕක තරහ දෙනක ඕෝකට හන්්ඩෝන බයි්ඩෝන කියල න්න දේයක් දෙන්නත් පුළුව තවකත්දන්න පුල විඋද්ධ්චා කරවිචිචා කර මහට දාදමක්ර දෙන්න පුලුව කවකක් දෙන්න පුලන් ආ ඕකට බැන්දනං කද අදිවේ සැ සම්පත් ගන්න පුලන්න කුසල මුූලමක්කරික එකක් එන්නත් පුළුව තවයකත් දෙන්න පුලන් මොකදද ඕක අනිච්චයි දුක්කයි අනත්තයි අන්නඒගේ විපාහකෙන් ගෙනෙල්ල දුන්නන්නේ අපිට තීරණයක් එ අන්න දුන්න තීරනේ ලෝකෝත්තර කුල විපාග ගත්ද ද ලෝකොත්තර කුසල විපාගය පැහැදිලින අන්න දුන්න අපිට විපාග සවභායන එහෙම නැත්තං අපිට ඒ සම්මාධි්්‍යය තීරණයක් හැටියට ගෙනෙල්ල දෙනවා මොකක්ද මේක නිච්ච දුක්ගනත් දෙකා එකතින් ප්‍රායෝගික වෙන හිතා කලාතුරින් වෙන සේක අවස්ථාවවි න් අර කෙස යටටත්ව මට්මට අපේ ගැලවිත්ත මත්තන්තිී වන එකත් එක් නැගෙන එක එම නැත්තනන් බුදුහදු හැබේ මේ මටම බලාපොරොත්තු වෙන්න සේකගේ මොමටව ලපරොත් අපි සමහරු වහන ප්‍රශ්නවල් එද්දී රාගට දේශයට මහයට යන්න වනස්සහි ඉන්න කොහොමොති කියලා ඉන්න වා ද මට බලාොරත්වය බුදුහදුු බපොත්තු මටමත්ති ොකද ලාපොත්තමට ර විස්තරනවා ඉන්ද්‍ර ානාස ත්ත්‍රේද කියෙනවා යම්පුරුසේක්. ඇස ඇරපියාලන්නේ හෝ ඇස පියා ඇරලන්නේ හෝ එකගෙනවද මේ ඇහි පිල්ලං ගහන මෝතකදී එයා දැනගත්තන න්න මක් රගෙන් පටිච්චනා දේසිෙන් පටච්චනා මහම පටිච නාා කියලා අන්න අනුත්තර වූ ඉන්ද්‍රිය භානාව වඩන කෙනෙක් කියීම ඒගානනය බුදුහාමුදුරුව අපෙන් බලාවරොත්තු්‍රයේදී.ඒගැන්නේ ඇහි පිල්ලං ගහන මෝතකද අපි දැනගත්තන අපි සමහරලාට අරරිෙන්න්න රාගයක්ක් පපුදුනා දේශයක් පුදුනා හයක්කි පුදුණනාගේලා පැයකින් දේක හමනත් දවසකින් දයකින් කියීමක් මතක්කෙන් මේ අපි වඩාගෙන වඩාගෙනද අපට ඇහි පිල්ලං හන හතකින් මතක් වෙන තත්වට වැඩුනානා අන්න එකතම ගහදුරු බලාවරොත්ය ඒ තත්ත්ර යන මේ ඒ මොහතකින් මතක්වෙනවා කියන්නේ ඒත් රාග දේශන මහට ගිහිල්ල නැන් ගිල්ල මතමයි ැ එච මහතක මක්වවා කියෙන අනුත්තර දිරි ඉන්ද්‍ර බාාව වල්ල ඒ ඒගන්ට වැඩවා කියන්නේ ඉතුලටක මොකද දෙන්නේ පැට වෙල්ල අරිහත් පලේ පූර්ණය කරන. විදි එච්චරයි බලාපොරොත්තු ඒ ාන විතරයි. ඉති මේකෙම නතර වෙන්න ඕනනි කියල එක නෑ ඒ සවබභාවේ කාගිතදන්නේ අරිහතුන් වහන්සේ. ඇන විපාකාවශයෙන් දකින එකක අනිච්ච විදිහරම දකිනොයිද.ඇය අමුත්තුුවෙන් අද ග්ඩවත් මෙනෙහහි කරන්නවත්දයක් නෑ පැහදිලි ේද. අන්න ඒ විපාවශේ ේ නේකනුත් මොකද වෙන්නේ දුක්කස්කන්ද සමමුද වෙන්නේ දම්මාන සමුදය හෝති. එතව අභ්‍යාකුත අකුසල විපාක කොටසේ ඔන්න අකුසල විපාකවලදිත් අවිද්‍යානය තන්න උපාදාන නෑ. ඉළන් රව්‍යකුත කිරිය එගැනර අපි ක්‍රියාවක් කරද්දි සිද්ධ වෙන ටික මේකත් රාගෙන් දේ මොහින් තොරව ක්‍රියකාර ටික එතන දී අවිද්‍යාාව ක්‍රියාත්මක වෙන්න මේ වැඩේ කර්ඩා වශචටික විතරයි. පැහදිලි. ඇතුර දැ රහතන් වහන්සේ කෙනෙකුගේ කාය සංකාර වචී සංකාර මනව සංකාර රොක්කම කිරියා. ක්‍රියසිදය ලිග රහන් වන්ේදී. න්න කිරියා අතමයි තියෙන්න්නේ මෙදේක අවර තරූපාචර කිරිය අරපාර ෙරිය එහමති ලොක විතර ඇත්න අපිට එච්චර මවශ්‍ය වෙන්නේ පැහැදි ලිනේ දේටික. මොනාහහිරි ප්‍රස්න ති නවද දැනට කරපුටිගේ මුණනාහරි පටික් උපාද සම්බඳධව නැත්තන්ම් පඔවගේ සඇතිවල සාකච්ා කර පවාහරි මනාහරි ඇටලුදන දවසේ සාගච්චා හරි නැත්තන් කලින් ිගේෙහරිමුණනාහරි ගැටලු තියවන ගහන්න අපි පොඩි වෙලා කරම් විඳකම් බයන්නේ එන පටිත් සහ පාලෙන ඇද පස්නෝ පැහැදිලිනි සාරන්සේ විදිති ගන්න දීම දුක මේ විදියට උදාකරගන්න කියනෙ අවි්‍යපචා සංකාර කල මේ මොහත උදදාරගන්න එක කොට දුක කොය හරි තියෙන එකක් නෙ මේනි ොය හරි තැනක දුක තියනවා ඒක තම අපි විඳ මෙහෙමක්න මේ මොකක්ත කරන්න මේ මොහතේ උදදාරගන්න දු වින්න කැි නත්තන දුක විිට ොල නැත්ත මහත උදරන්න නැත ඉන්නදී චරය කරන්න පැදිලිනි හර. හ ප්‍රශ්න මකුත් නැත්ත අපි මේ සාකච්ඡා අවසාන කරමු උන්්‍යයාන මෝදනාවට මහරි ගම් තියන වදදන්න ොඩහන්නව ත ම හරි තයනවන ගහන්න නැත්තම අපි සාකච්චා වසාන කර ඉතිරි සටිකේ ඉළඟ ද ොදැන්ද දුක් මෙහමන උදා කරන්න දුක් නිරෝධ කරන්න. නිරෝධ කට අවිද්‍ය රෝධදංකාර රෝධ කරන්න ඕනි. පැ ස්සලකි වවාගේ බයිසි කල පැදගෙන ගහිල්ල දැන් වැඩිනිසා සමකද කරන්න තර කරන්නදය කරන්න වෙන උත්සහකීරයක් ගන්න වෙනවා. එතකට ඒකට අන්න අපි මාර්ගයක් වඩන් ඕනේ එහ දුක්kka නිරෝධ ගාමිනි පටිපා ආය සත්‍යය මොකද කරන්න ඕනි භවිතා කරන්න වා. ඒක භවිතා කර හම්මකදද වෙන්නේ. ඒක භාවිතා කරම අනිත්වුණු ඉබේ වෙන නතුනද දුක නිරෝධය සාක්සාත්්‍යයෙනවා නි දවසි දුක්ක සත්ත්‍යය කියනෙක හොඳින්ම වැටේවා. දුක්ක සමුදය කිය එක. ඇති වෙලා යනවාද ඔය කියෙන කරුණාතුන එකටම වෙන අර නැව ජැටියක් හැර යනවා වගේනේ එක උදාහරණය කියන්න දැක් නැවක් නැවක් එක ජැටිය කිය අනිත් ජැටියට යන්න ඕනේ ඒ අදයාට කාරණ හතරක් කරන්න ඕනේ නොමොකක්ද මේ ජැටිය ආත හැර යෑම ඊළඟ ජැටියට ලංවවීම. ඊළඟට මේ වතුර කපාගෙන යෑම කිය ිීලඟට නැව පැදවීම කියෙනෙ ඔය හතරම ඕනේ නවා ඔය හතරම එකක කරන්න මොද කරන්න දී. රක් කරන්න ඕන එකයි කරන්න නොකගද නැව පදවන්නඩෝඕනි නැව පැදවූ හමුමොද වෙන්නේ මේ ැටිය ජැටියෙන් දුර වෙනවා ඊළඟ ජැටියට ලංවෙනවා වතුර කපාගෙන යනවා ඔය කියන අනි කාරණතු න වෙනවා එනම් චතුරාර් සත්ත්‍යය එකත්තමත් අපිට කරන්න දී නොකද එක සත්වයට දුක පරිින්යය කරන්නේ ගැන පිරුණු ඥානය ැන ගණ්ඩෝනි ඊළඟට දුක්ක සමුදය කියන නැති කරන්න නේ ගැන්න දුක උදාවීමේ වැඩ පිළිවෙල උදවීම වැඩ පිළිවෙලමකක්දරන්න ඕන ැති කරන්න ඕනනේ ඒගැ ඒ එක නැවත්තෙන් ඕන ක් සමුද කිය එක නැවත්තෙන්න්න ඕ දුක්ක නිරෝධය කියනෙක් සාක්ෂාත්යෙන්න්න ඕන එක ලබාගන්න ඕනද දුක්ක නිරෝධගමිනි පටිපදාවගන භාවිතා කරන්න ඕ ඒතු මේ හතරම කරන්න වෙනවෙන කරන්න දන්න මොක්ද කරන්නද දුක් නිරෝධගාමනි පටිපදාව භාවිතා කරාන්න එක තමයි භාවනා කරන්නදී එක තමයි වඩන්න තිීන් ඒ වැඩහම්මොක්දින් ක් රෝදය සාක්සාත්්‍යය නේ දුක්ක සත්්‍යේ පිරුණ ජානයෙන් දන ගන්නවා දුක් සම්මුදේය නැති වෙන දුඛ නිරෝධය සාක්සාත්ය වනවා එන අපට වැඩන් දදින දුක්ඛ නිරෝධ ගාමිණ පටිපදාව. දුක්ඛ නිරෝධ ගමිණනි පටිපදාරී සච්චි කියන්නමක්ද ආර්ස්ාංගික මාර්ගගේ සම්මාධත්ති සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ස සම්මා ජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාධී එ මඩන්ඩ දින්නමත් ආර්යස්ථාංගේෙක මාර්ගගේ එ ආර්යස්ථාංගික මාර්ගයේ වඩන්නළඟඒ අපි දැගන්න ඕෙන අ ආයස්ථාංකික මාර්ගය කියන්නේ මොකද කියන ඒක තින කාරර්ණමනාද තැන් අපි ්‍යාපත් දැකී මහරි දකීමකි ඩදි මේගේ ලෝකෝත්තර අර්ථයන්තින ඒ පිබඳ ඉළඟ සති සාකච්ඡාව කරනවා මේ සම්මාධිප්තියන සම්මා සමාධි වෙනක මොකදද මේ කියන විස්තරය එහමැත්තම් මේ ලෞකික වශය නිෙක්මෝගේ ලෝකෝත්තර අදහස් මනාද ඉල්ලාක දුක්‍රන රොදදාමනි පටිපදා වෙන්නන්නේ බොහොම දෙේක ඒ කියන රර්ණාටික කතා කරනවා නිතාාමතර යස්ටාංික මාර්ග න ඩන්නද ඒකන භාතා කරන්න දී නෙනි එනම් භාවනාව වෙන්නෙත්තේකයි එන ආර්යස්ථාංගික මාර්ගගේ භාවිතා කරන භාවනාවගොහොමද කරන්නේ ඒ භාවනාවමකද කියන කාරනාව ඊළඟ සතියේදී සාකච්ඡා කරනවා හ ඔය කියන කාරනනාටිකතම අපිට සාකච්ඡා කරන්න දන ටිකවසාන වෙද්දී අගෝස්තුමාසේ පස්සෙනිද පටන්ගන්න භාවනාවටතිසාභාගෙලතිී ප්‍රායග වසෙන් මාර්ගය වඩන්ඩ සම්බන්ධවෙන්න පුූළුව යටි තිරි සාතිික ේවිදිේ දධ කරම දවසේ සාකච්ච මැර සාරම එවනන් සේලො දෙනාම අපි ජනිත ර ල සිර වා ද ල් සත් ැ අ ද කර ත්‍ර තු ෙළ ගහෙ. එහමන ඔබප සෑම් සිර දෙනම අදවස මේ උදන හවසනම් මේ දන සදධර්ම සසාචා තුලි ධම ස්ට ව තුලින් ධර්ම වතන සදජයන කරම සබාධර්මය මේ අවස්ථාවදී මේ ආකාරෙන් අපිට මේ කියන්නවූ මේ ධර්ම සසාකචා මේර ස්ත සිද කගන පිලස නන්න අරු සහයක දුන්නාවේ සෑම් සිරදන මේ අස්ාට මේ කරගන්න ඕ ඒවාගේ මේ ධනමාන අදිය සකස් කරල දීල දේවල්වලට ආදර උපකාර කරම ඒවාගේ මේ ස්ථාන වවාහදාගන මේ ගොඩනගල ආකාරේ දිකරීම යමතක් හදව පදවක් කරන්න රුප. දායික දක්ව ්‍රම ස්‍රම ක ලින් න පැදීමින් සිितත් ප්‍රසාද देखක හ කාරයට ට ස සම්බන්ධ වनाන ඒ සෑම් සිරු දෙනාද කරන්නාව සලු උද උपකාරිට අද මේසාचचाා මේ और සාත ට සිදරගනීම ස උपනිස්රයක් වුණා උපකාරයක් වनाා ඒවාගේ මේ සෑම් सेල්ල සිපත් करරන්න ඒවාගේ මේ අවස්थ මෙ से මේ සාකච ට සිදරගෙන පිනිස කාරරි තාක්ස උपරना दිය යම්තා කාකාරයට ප पूजा කරම සම්බध සිनाද මේට මේ කරගෙන ඒවාගේම මේ කියන්නව සාකච්ඡාව සාර්ථක ගෙන යම් පිණිස මේ අපිට නිතන්තරින් උදව කරන්නව ප්‍රමලාල් මහතා ඒවාගේම ප්‍රියන්ත මහතා ඒවාගේ අනි උදව උදව කරන්නාව ඒනම් සහන් නොකරවදේ යම්තක් පෙරිස දේ සෑම්සිිල්ිෙනද ඒවාගේ මේ යම්තා කාරයට න ලෝග යමත උදව උතව කරනගේ සෑ සිිල්ිනට අස්ාට නක කර ඔබා ජනත කරගත්ව ල ො ල සම්බාධරම හිතුවානගර න් සෑම් ිල්ි නට වා උතු සෝහන් සකුදදාග යනාගම අයත් පල්ල ක් ර ස ාර. තුවාසනවෙත්තාහෙතු ස වෙත්තා හෙතු අසනවෙත්තා ක කිය දිස්ාන කරනයි සම් වෙත්තයි ස ම් වෙත්තයි ස ත් ව තක් සකා රැපාත්තන්න.

තුම ොෝ සකෘතාදාග නගම අරිියත් මඟ පල් ලබ නිවන් සාක්සාත් කරන අයිසෙන් වෙත්තා අයිසෙන් වෙත්තා අයිෙන් වෙත්තා කියල තවත ක්සාකා රැපත්න්න ඒගේ මද ාන නක සබාධරම ස්ාන ඇද ද ර න බූම රේ යමත ර ද ොසේ ේගේ හොල්ල න්න කඩක් සත පාව ගේතුර කියන්නාව යමතා ස්තාානලට ඇදිබෙද ීවත්න අමතකය බව ස්ථානලඉපදි ඇති බූමටවාදී කියන්නාවූ එහෙමන් දෙන්නම් මේ දබාද කියන්න ප්‍රේතාද කියන්න යමත දුගතිකා ඇත ඒවාගේ යමත සුතිකාම සිට නාව තලාට මට ක්ද කියන්නන දවි හන්සේලද යම්ත කැද ේු ගේ මත ප මට ති ද ද ද ීම ට . ു് ര്ു സാ ക ് ്സ ് തസ ് തസ ്ാ ത ക ത ക പන්න. ඒ ොද ල ොු ර සබා න සසර ත පැමි ද ඔබප නෑ වෙච කිසිම කෙ න හම න්ද සන්සේ ත පැමි ගම ද ට ට ප හ ර ෙර බ නත කරගත්තවාව සිරම් පුොන්නුක ර සබාධරම හිද පෙරව කල පිට 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 ඔන්ගේ අමතතාක් අය බ විස්ා ත් ලබ ව ැ ම . ට පට ට කරන මති ම ප වන ඩම ටත් ෝබෙන් අදේසින් අමයි සමකින් සසාධාන කටු රීමට න්ද සූරයා බ ලුවස ලෝ බලු මින් ලෝ බෙන් අදේසි ක්‍රිය කර ති ලෙබ නව ති බව බ බ තිබ කියන්න තු ඩ ට ෝද ල ෝද න හිතු සන වෙත්තා හෙතු ස වෙත් හ තු න වෙෙත්තාගේ තව ස තු රැ පවත්න්න

ද ට ට ට හ ස න්න

<Sanskrit> . <Sanskrit> <Sanskrit> ത ്്്്്. <Sessizit> . <Sessizit> අදව තු ලෙදීම තුම ච සත සතේ කියන්නූගේ ච්‍රා සතේ පුූර බවයට පැමින අවබෝධ පුර්ණ වයට පන වා තුම අරිත් ද නි කර ර සම්බාරධර්ම හේතු වාසන වෙත්තා හතු සන වෙත්තා හතු සන වෙත්තා කියල කතාව සාතුකා රපත්න්න

තා கிවතාක් පන්1 .